හරි ඔයාලන්ට 2025 කට්ටියට මම පේපර් තුනක් ඩිස්කෂන් කරා. ඒ කියන්නේ ප්‍රවේණ එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි මම එතනදී කිව්වා 2025 ඔයාලට පාස් පේපර්ස් ඩිස්කෂන් එකක් පටන් ගන්නවා කියලා. ඒත් එක්කම මම 2024 යටත් පාස් පේපර්ස් ඩිස්කෂන් එකක් පටන් ගන්නවා කියලා කිව්වා. ඉතින් මම දැන් මේ වීඩියෝ එක කරන්නේ 2024 යට. 2025 යට තාම යාන්ත්‍රික දේ පටන් ගන්න නැහැ. එතකොට මම 2024 ගේ පාස් පේපර්ස් ඩිස්කෂන් එක තමයි මෙතනින් පටන් ගන්නෙ. එතකොට මම මේකේ බෑන් කරන්නේ ඉන්නේ ඉස්සෙල්ලාම මේ ඔයාලට සාමාන්‍ය යාන්ත්‍රික අමාරු කියන කොටස් ටික වෙන්නේ භ්‍රමණ චරිත උච්චාරිත දැල්වාසිය ගලක තියෙනවා ඒ ටිකනේ. එතකොට අන්න ඒ ටිකට තමයි මේ පාස්වර්ඩ් ටික රිස්කල් කරන්න ඉන්නේ. ඉස්සෙල්ලාම මම මේක පටන් ගන්න ඉන්නේ භ්‍රමණ චරිතය කියන කොටසෙන්. ඊට පස්සේ අද මේ වීඩියෝ එකෙන් ඔක්කොම භ්‍රමණ චරිතය ඉවර කරන්න බැරි වෙයි. ඒ වුණාම මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පුළුවන් තරම් ඉවර කරන්න. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට භ්‍රමණ චරිතය ඉතුරු ටිකයි, වෘත්ති චරිතයේ පාස්වර්ඩ්ස් ටිකයි, ඒ දැන් පාස්වර්ඩ්ස් වල NCQ ටිකයි සාකච්ඡා කරනවා. ඊට පස්සේ මම ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා ප්‍රවස්තිතිය සහ තරලගතිය කියන කොටස් වලට යන්න. ඒක මම මේකේ මූලික වශයෙන් ටාගට් කරන්නේ භ්‍රමණ චරිතය කියන කොටස. ඒක 1990 මේ බේසුල් එක ඔයාලා ළඟ ඇති බේසුල් එක ගන්න. ඒක 1997 ඉඳලා NCQ ටික සාකච්ඡා කරනවා. 2000 සාමාන්‍ය 2015 වගේ නම් තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් උඩ මම මේ වීඩියෝ සීරීස් එකෙන් සාකච්ඡා කරන්නේ නැහැ. මොකද සාමාන්‍ය අන්තිම කාලේ මේ එක්සෑම් වල ගම් වෙලා ඒ පේපර් ඔක්කොම වගේ 2015 උඩ වගේ පේපර් ටයිම් කරලා කරනවා. එතකොට ඒ ප්‍රශ්න අර කරලා නැති තරමට හොඳයි. එතකොට තමයි බලමු අලුත් මේල් වල වගේ පේපර් එක කියලා තමන්ගේ එන්සිම් කීයක් කරනවා කියලා බලාගන්න. ඒ නිසා සාමාන්‍ය මම මේකෙන් කරන්නේ 1995 ඉඳලා 2015 වගේ වෙනකම් NCQ ටික. එතකොට එකෙන් අද මම පුළුවන් උපරිමයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මෙතනදී මම WhatsApp group එකට දාන්න මේ ප්‍රශ්න ටික කරලා අඩුපාඩු කියන තැන බලන්න. ඒ කියන්නේ සාමාන්‍ය ඔයාලට එහෙම වෙලා නැත්නම් අර ඔයාලට මේ ප්‍රශ්න වල අවුල් ප්‍රශ්න ටික තියෙනවානේ. මේ ප්‍රශ්න ටික විතරක් රෙකෝඩින් එකේ බලන්න. අර ලේසි එවුවා තමන්ට ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා බලන්න අවස්ථාවක් නැහැ. එතකොට මම ප්‍රධාන වශයෙන් මේක ගියෝ ප්‍රමාණ චලිතය දැන් MCQ ඩිස්කස් කරන්න පටන් ගන්නවා. එහෙනම් අපි බලාගෙන යමු. මේක මම සාකච්ඡා කරන පේස්බුක් එකෙන් බලාගෙන. ඒතර පේස්බුක් එකක් මම හිතන ඔක්කොම ලඟ ඇති කියලා. ඒතර ඔයාලා මේකේ ප්‍රමාණ චලිතය කියන පාට් එක ඉඳලා කරගෙන යමු. හරි. මේකේ පළවෙනි එක තියෙනවා මිටියම් රූපයේ වෙන්වා ඇති පරිදි A B C සහ C ලක්ෂ්‍ය වටා එකම කෝණික තරණයකින් පද්දන ලබනවා කියලා. අවශ්‍ය වන ව්‍යාවර්ත පිළිවෙලින් tau a tau b tau c නම් මිටියම් රූපයේ වෙන්වා ඇති පරිදි A B C ලක්ෂ්‍ය වටා එකම කෝණික තරණයකින් පද්දන ලැබේ. අවශ්‍ය වන ව්‍යාවර්ත පිළිවෙලින් tau a tau b tau c නම් මේ ව්‍යාවර්ත වල විශාලත්වය අනුව. ඉතින් මෙතනදී ප්‍රධානම දේ අවස්ථිතික ඝූර්ණය කියන සංකල්පය. අවස්ථිතික ඝූර්ණය කිසියම් වස්තුවක් එයාගේ භ්‍රමණය වීමට දක්වන අපමැත්ත. අවස්ථිතික ඝූර්ණය කිසියම් වස්තුවක් එයා භ්‍රමණ චරිතයට ලක් කරනවා නම් එයාට ඒ භ්‍රමණ චරිතයට ලක් කිරීමට එයා දක්වන යම් අපමැත්තක් අනේ රකින්න අවස්ථිතික ඝූර්ණය කියලා ඒක රඳාපවතිනවා. එයාගේ ස්කන්ධ ව්‍යාප්තිය මත සහ භ්‍රමණ අක්ෂයේ ඉඳලා අදාළ ස්කන්ධ ව්‍යාප්තිය කියන දුර මත. හරිද? එයාගේ ස්කන්ධ මත සහ එයාගේ ස්කන්ධ ව්‍යාප්තිය මත සාමාන්‍ය ගත්තොත් අයි සමානයි මාරු වර්ගය කියන අපි ඔප්පු කරන සූත්‍රයෙන්. එතකොට මෙතන ගියොත් ගත්තොත් එහෙම මේ මිටියේ කොටස් ගත්තොත් එහෙම පළවෙනි එකේ මිටියේ ABC කියලා නම් කරලා තියෙනවා. සාමාන්‍ය මිටියක් ගත්තොත් එහෙම ස්කන්ධයෙන් වැඩිම ඒ මිටියේ හිස කොටසනේ. එතකොට අල්ල ගන්න කොටස සාමාන්‍ය නිදි වලින් වගේ තමයි දැන් මේක තමයි ස්කන්ධයෙන් අඩුම. එතකොට ඉතින් මේක ඉතාම පැහැදිලි. ඒ වල ගත්තොත් එහෙම ඒ තැනින් මල්ලා මිටියේ භ්‍රමණය කරලා තමයි අදාළ භ්‍රමණ ලක්ෂයේ ඉඳලා ස්කන්ධ ගොඩක් ඈතට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක නිසා ඒ වල අවස්ථිතික ඝූර්ණය B සහ C වලට වඩා වැඩි වෙන්න ඕන. මොකද G වල ගත්තොත් එහෙම මිටිය මැද්දෙන් තමයි අල්ලගෙන භ්‍රමණය කරන්නේ. එතකොට එතනදී ඒ භ්‍රමණ අක්ෂයේ ඉඳලා ස්කන්ධ ව්‍යාප්තිය තියෙන දුර A වලට වඩා අඩුයි. C වල ගත්තොත් එහෙම C වල මිටිය අල්ලගෙන භ්‍රමණය කරන්නේ හිසෙන්මයි. එතකොට වැඩිම මිටියේ වැඩිම ස්කන්ධයක් තියෙන හිස කොටසනේ. එතකොට භ්‍රමණ අක්ෂයක් තියෙන හිස කොටසමයි. එතකොට අර ලී පැඩල් ලී කොටස තමයි ඈතින් තියෙන්නේ. එතකොට එතනදී හිස කොටසෙන් අල්ලන්නේ මේක භ්‍රමණය කරද්දී අවස්ථිතික ඝූර්ණය අඩුයි. හරි, අවස්ථිතික ඝූර්ණය අඩුයි.
ඒක නිසා මේකේ වැඩි මාස් තිබුණ නැත්නම් A වල ඊට පස්සේ B වල ඊට පස්සේ C වල එනම් හතේ sorry පළවෙනි එකට උත්තරේ වෙන්නේ වැඩි මේ ඊට පස්සේ B ඊට පස්සේ පළවෙනි උත්තරේ හරිද එතකොට ඒක ඉතාම සරල ප්‍රශ්නයක් මම හිතන ප්‍රශ්නයක් දෙයි කියලා බලන්න දෙකට ගියොත් එහෙම දෙවෙනි ප්‍රශ්නෙට යන ඒක 1997 ප්‍රශ්නයක් අර කලින් කතා කරපු 1997 ප්‍රශ්නයක් මේකත් 1997 ප්‍රශ්නයක් අක්ෂයක් වට අවස්ථින් කෝටනේ 2 වර්ග මීටර කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් වර්ග මීටර ඌ භ්‍රමණ වන ජවරෝධයක ජවරෝධයකට නිව්ටන් මීටර 20ක නියත බලයක් යෙදීම තප්පර 20ක් කාලයක් තිබී විචලතාවයට ගෙනෙන ලදී ජවරෝධයේ ආරම්භ කෝණික ප්‍රවේගය අහනවා හරිද ජවරෝධයේ ආරම්භක කෝණික ප්‍රවේගය අහනවා හරි අපි දන්නවා මෙතන මේ කෝණික චලිතය එතන අපි ඉස්සෙල්ලා මේ භ්‍රමණ චලිතය සහ උරු චලිතය විදිහට කෝණික චලිතය කෝණික චලිතය කියන්නේ වෙන් කරන්න කලින් මේ දෙකට පොදු ටිකක් අපි ගණන් ගන්නවා නේද වේගයේ චලිතයේ 40 සමීකරණ තියෙන්නේ අන්නේ 40 සමීකරණ වලට අනුරූප කෝණික චලිතයේ 40 සමීකරණත් අපි ගණන් ගන්නවා හරිද තොර අන්නේ 40 සමීකරණත් දාලා තමයි මේක හදන්න වෙන්නේ හරිද ඉස්සෙල්ලා මේක කියනවා අවස්ථි ගුණයම ප්‍රශ්නෙකොත් අක්ෂයක් වට අවස්ථි ගුණය 2 කිලෝග්‍රෑම් වර්ග මීටර උනේ භ්‍රමණ වන ජවරෝධයකට නිව්ටන් මීටර 20ක බලවේගයක් දීලා මේක තප්පර 20ක් තුලින් ඉස්සදාරපත් කරනවලු ජවරෝධයේ ආරම්භක කෝණික ප්‍රවේගය තමයි අහන්නේ හරි දෙවෙනි එක 1997 ප්‍රශ්නය අපි ඉස්සලා මේකේ ගමු ටෝ සමාන IL පදාලා කෝණික කෝණික මන්දනය ගමු ටෝ සමානයි IL ටෝ 20යි කියලා දීලා තිනවා I 2යි කියලා දීලා තිනවා ඇල්ෆා ඇල්ෆා එනවා 10යි මෙන්න අපිට ඇල්ෆා ලැබෙනවා හරි විතර කෝණික මන්දනයේ විශාලත්වය මේ ඇල්ෆා කියන්නේ කෝණික ත්වරණය. එතකොට මේක ඍණාත්මකයක් කියන්නේ මගේ ඍණ දන්ත කියන එක සලකන්නේ ඒක මන්දනයක් ත්වරණයක්ද කියන එක මතනේ. එතකොට මෙතනදී ඇල්ෆා 10 කියලා හම්බ වෙනවා. හරිද? එතකොට මේකට තව සරි සමීකරණයක් දාමු. දැන් අපිට ඕනේ ආරම්භ ප්‍රවේගයනේ. අවසාන ප්‍රවේගය අපි දන්නවා. කෝණික මන්දනයක් දන්නවා. ආරම්භ ප්‍රවේගය තමයි හොයන්න ඕනේ. නිශ්චලතාවය ගත වෙච්ච නිශ්චලතාවයට පත් වෙන වචන කාලයක් ගන්න. එහෙනම් දාමු මෙන්න මේ සමීකරණය. ඔමේගා නෝට් සමානයි ඔමේගා ගණන ඇල්ෆා ටී කියන එක. අවසාන ප්‍රවේගය ඔමේගා නෝට් කියන අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භ ප්‍රවේගය තමයි දාන්න හොයන්න ඕනේ ඒක දන්නේ නැහැ. මෙතන මේ ඇල්ෆා කියන කෝණික ත්වරණය. හැබැයි මේක අපි ඍණ වලින් ආදේශ කරනවා මෙතන කෝණික මන්දලයක් නිසා නා. මෙතන ඍණ 10යි අපිට නිශ්චලන ගතච්ච කාලයක අපර 20යි කියලා දෙනවා. එහෙනම් මෙතන 20යි. එහෙනම් අපිට නෑල්ප සමානයි. මෙතෙන් අපි හම්බ වෙනවා 200යි. 200යි තප්පරයට රේඩියන් කියලා අපි හම්බ වෙනවා. එහෙනම් දෙකට උත්තරේ වෙන්නේ 3 වෙනි එක. හරි. දෙකට උත්තරේ වෙන්නේ 3 වෙනි එක. ඒක 1997 MCQ එක. අපි 3 වෙනි එකට යන් ඒක 1998 MCQ එක. කෝණික තරණය කාලය යන ගුණිතේ කෝණික තරණය ගුණිතේම කාලය යන ගුණිතේ මාන අහනවා මේකත් කෝණික තරණය ගුණිතේම කාලය යන එකේ මාන අහනවා හරි තුන්වෙනි ප්‍රශ්නේ පේසල් එකේ තුන්වෙනි ප්‍රශ්නේ 1998 ප්‍රශ්නයක් කෝණික තරණය හරි කෝණික තරණය එක මොකද්ද මෙන්න මේකනේ හරි තප්පර වර්ගයට රේඩියන් මේක තමයි කෝණික තරණයේ එකක. ඒතකොට මෙන්න මේ රේඩියන් කියන එක තමයි මේක රේඩියන් කියන තල කෝණයේ එකකනේ. අපි දන්නවා තල පරිපූර්ණකයක කියලා කියනවා. ඒක අපි පළවෙනි පාඩමේදී කරන්නවා. පරිපූර්ණකයක දෙකයි තල කෝණය සහ ඝන කෝණය. තල කෝණය සහ ඒකේ රේඩියන් ඝන කෝණය සහ ඒකේ ස්ථිර රේඩියන්. එතකොට මේ පරිපූර්ණක ඒකක වලට මේ පරිපූර්ණක භෞතික රාශි වලට දෙකයි තල කෝණය ඝන කෝණය එවුවට ඒකක තිබ්බට මාන නැහැ කියලා අපි දන්නවා. හරිද? එතකොට මෙතන ඇත්තට මාන තියෙන මෙන්න මේ කාලයට විතරයි. එහෙනම් ඇත්තට මෙන්න මේ කාලය කියන එකේ මානෙ t ඍණ 2. එහෙනම් කෝණික ත්වරණය. හරි කෝණික ත්වරණයේ මාන කැපිටල් t වල ඍණ 2 වෙනවා. ඒක අපි මුල කරන්නේ කාලයෙන්.
පළවෙනි බලය එහෙනම් මෙතනින් අපිට හම්බ වෙනවා මොකද්ද මෙතනින් අපිට හම්බ වෙනවා ඍණ දෙකෙන් එකයි e වල ඍණ එකයි කියලා හම්බ වෙනවා හරිද එතකොට අපිට ඇත්තට මේක ඉන්නේ කෝණික විස්ථාපනයේ මානමේ නෑ කෝණ විස්ථාපනය කියන්නේ රේඩියන් නේ කෝණික විස්ථාපනයේ මානමේ එතකොට කෝණික ප්‍රවේගයේ මානමේ කෝණික ප්‍රවේගයේ ඉන්නේ තප්පරයට රේඩියන් කියලා එතකොට දැන් තප්පරයට එතකොට එතන රේඩියන් කියන එකට කෝණික ප්‍රවේගයේ රේඩියන් කියන එකට මාන්නේ නැහැ එතන එතන කෝණික ප්‍රවේගයේ මානමේ තප්පරයට කියන එක එතකොට දෙක වෙන්න පුළුවන් කාර්ය මානමේ නැහැ අවස්ථික කෝණ මානමේ නැහැ එහෙනම් තුන්වෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ දෙක කෝණික ප්‍රවේගයේ මානමේ කියන එක අපි හතරේකට කියොත් එහෙම හතරේකට කියොත් එහෙම ඒක 1998 ප්‍රශ්නයක් ඒක කියනවා තාරකා බිහිවිය හැකි භ්‍රමණය වන විශාල ස්කන්ධය ඉතා කුඩා පරිමාවට සංකෝචනය වීමෙනි මෙවැනි සංකෝචනවලදී භ්‍රමණය වන ස්කන්ධයේ අවස්ථී ගුණය සහ කෝණික ප්‍රවේගය වෙනස් වන්නේ කෙසේද හරිද තාරකා බිහිවෙන්නේ භ්‍රමණය වන විශාල ස්කන්ධය කුඩා පරිමාවට සංකෝචනය වෙලාලු එතකොට මෙවැනි සංකෝචන වලදී භ්‍රමණය වන ස්කන්ධයේ අවස්ථිතික ගුණය සහ කෝණික ප්‍රවේගය ගැන කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට දැන් මේ භ්‍රමණය වන ස්කන්ධය භ්‍රමණය වන විශාල ස්කන්ධ ඉතා කුඩා පරිමාවට සංකෝචන වෙනවා. එතකොට කිසියම් ස්කන්ධයක් භ්‍රමණය වෙලා තියෙද්දීට කෝණික ගම්මිතාවයක් තියෙනවා. හරිද? එතකොට මේ භ්‍රමණය වන ස්කන්ධය කුඩා යම් පරිමාවක පැතිරලා තියෙනවා. ඒ පැතිරලා තියෙන ස්කන්ධෙම කුඩා පරිමාවකට තව ටිකක් සංකෝචන වෙනවා. එහෙම සංකෝචන ගේ පද්ධතියේ බාහිර ව්‍යවස්ථාවක් ඇති වෙන්නේ නැහැ නේ. එහෙනම් යායි කෝණික ගම්මිතාවය සංස්ථිතික වෙන්න ඕනේ අවස්ථා දෙකේ. ඒක ලියලා හදන්න ප්‍රශ්නයක් නෙවෙයි මේක. මම මේ කියන්නේ හරියට අහගෙන ඉන්න. එතකොට මේ ප්‍රමණය වන ධාරකාව යම් කිසි ස්කන්ධයක් සහිත ධාරකාවක් යම් පරිමාවක ප්‍රමණය වීම පවතිනවා. එතකොට ඒ පරිමාව අඩුවේදී සංකෝචන ස්කන්ධෙ නියද ස්කන්ධෙ නැසෙන්නේ නැහැ නේ. පදාර්ථය ඉවත් වීමක්වත් එකතු වීමක්වත් වෙන්නේ නැහැ. ස්කන්ධේ නියතදී ඒකේ පරිමාව අඩු වෙනවා. එයා සංකෝචන පරිමාව අඩු වෙන ඝනත්වය වැඩි වෙනවා. එතකොට පරිමාව අඩු වෙද්දී ඒ ආරම්භක අවස්ථාව සහ අවසන අවස්ථාවේ තියෙන එකම වෙනස අර පරිමාව අඩු වීම විතරයි. එතකොට එතනදී කෝණික ගම්මිතාව සංස්කෘතික වෙන්න ඕනේ. හරිද? එතකොට සංකෝචනයේ වෙද්දී භ්‍රමණ අක්ෂය දැන් මෙහෙම මම ඇඳලා කියනවා එහෙම මේ ගන්න මේ යන ඉතින් මෙන්න මේ අක්ෂය වටා තමයි මේක භ්‍රමණය වෙන්නේ හරි මෙන්න මේ අක්ෂය මේක තරකා කියලා මෙන්න මේ අක්ෂය වටා තමයි මේක භ්‍රමණය වෙන්නේ එතකොට මේකේ මේ අක්ෂය වටාම මෙන්න මේක මේ පදාර්ථයේ පිට ඇතුළට එන්න සංකෝචනය වෙලා මේ වගේ පොඩි කොටසක් බවටපත් වෙනවා මේ අක්ෂර මේ පැත්තට භ්‍රමණය වෙනවා. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මේ අවස්ථා දෙකේ හරි එතකොට මේ අවස්ථා දෙකේ එක මිස්කන්ධයක් මේකේ මිස්කන්ධයක් නේද? මේකත් එම් මිස්කන්ධයක්. හැබැයි මෙන්න මේ භ්‍රමණ අක්ෂයේ ඉඳලා මෙන්න මේ භ්‍රමණ අක්ෂයේ ඉඳලා මෙන්න මේ මෙතන තියෙන අංශුවකට මෙතන තියෙනවා නම් එමු එක කියන අංශුවක් මෙන්න මේ එක කියන අංශුවට තියෙන දුරට වඩා මෙතන මෙන්න මේ භ්‍රමණ අක්ෂයේ ඉඳලා මෙන්න මෙතන තියෙන මෙන්න මෙතන එම් කියලා මෙතන එම් දෙක අංශුවක් තියෙනවා නම් අන්නේ අංශුවකින් දුර අඩුයි. එතකොට මේක මේ ස්කන්ධයේ සංකෝචන මේ ස්කන්ධයේ සංකෝචන වඩ පස්සේ මෙහෙම එකක් එන්නේ. මේ අවස්ථා දෙකේම ගම්මිතාවේ සංස්කෘතිකයි. කෝණික ගම්මිතාවේ සංස්කෘතිකයි. කෝණික ගම්මිතාව කියනවා මෙන්න අපි සමානයි යොමුද? එතකොට මෙතන මෙයාගේ ස්කන්ධයේ සංකෝචන වෙලා මෙයා හැදෙද්දී ස්කන්ධ ව්‍යාප්තිය අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණාක්ෂයේ ඉඳලා ගොඩක් ඈතට මේ ස්කන්ධය ළඟ. එහෙනම් යාගේ මොකද වෙන්නේ? එයාගේ මෙන්න මේ i කියන එක අඩු වෙන්න ඕනේ. එහෙනම් අවස්ථිතික ගුණය අඩු වෙන්න ඕනේ. අවස්ථිතික ගුණය අඩු වෙනවා කියන්නේ මෙයා නියතනම් අනිවාර්යයෙන් මෙන්න මේ ඔමේගා කියන එක ඒහා කෝණික ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද කියලා හිතනවා? මේ වගේ මේක තාරකාව කියලා හිතුවොත් එහෙම මේ තියෙන ප්‍රමණ අක්ෂය මේ තාරකාව මෙන්න මේ කෙලවරවල වෙන අංශු ප්‍රමණ අක්ෂය දිශාවට යනවා කියන එක සංකෝචනය වෙනවා ස්කන්ධ වෙනසක් වෙන්නේ නැහැ. ඒකෝ එයා සංකෝචන මෙන්න මෙයා හැදෙනවා.
එතකොට මෙන්න මේ භ්‍රමණාක්ෂයේ ඉඳලා මෙන්න මෙයාගේ මේ ස්කන්ධ වලට තියෙන දුර සාපේක්ෂව මෙයාට වඩා අඩුයි. එතකොට මෙයාගේ ඒක නිසා අවශ්‍ය පූර්ණය මෙයාට වඩා වැඩි මෙයාගේ. පැහැදිලිද? එතකොට මෙයාගේ මෙයා හැදෙන්නේ මෙන්න මේ අවශ්‍ය පූර්ණය ස්කන්ධයේ සංකෝචන නිසා අඩු වෙනවා. එනම් P කියන ගම්බේක කෝණික ගම්මිතාවයේ සංස්තික වෙනවා අනිවාර්යයෙන්ම ඔමිකා කියන එක වැඩි වෙනවා. එතකොට ඒක උත්තරත් වෙන්නේ I අඩුවේ ඔමිකා වැඩි වේ කියලා. එතන හතරට එන්නේ උත්තරේ 2. ප්‍රශ්නයක් නැති කියලා එච්චර පැහැදිලි කරන්න ඕන දෙයක් ඕනේ නැති වෙරි. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ මම දන්නේ නැහැ නේ කියන්නේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා ඔයාලට තව වේගෙන් යන්න ඕන වේගෙන් වැඩි පැහැදිලි කරන්න ඕන නැත්තම් එහෙම කියන ප්‍රශ්නයක් නැහැ. කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කමෙන්ට් එකක්. අපි යම් ප්‍රශ්නයකට යම් ඔයාලට තව මොනවාරි පාස්වර්ඩ්ස් ඩිස්කෂන් කරන්න ඕන මාතෘකාවක් ඔයාලා දාන්න. මම මේ දල වශයෙන් ගෙස් කරලා කියන්නේ මේක බ්‍රහ්මචර්ය දිරක ඊට සුළු චර්යකේ ඊට පස්සේ දවස් තුනක් තමයි දෙනියන්නේ. ඊට පස්සේ ඔය නිව්ටන් නියම කාර්ය ශක්ති ක්ෂමතාවයේ එඩිට් කරන්න. හරි. පස්සෙනකට ගියොත් මේක 1998 ඉන් සිද්ධා මිනිත්තුවකට භ්‍රමණ 600ක වේගයකින් අක්ෂය වටා කරගෙන රෝදයක් තප්පර 20කදී නිශ්චලතාවයට පත් වේ. ඒ කෝණික මන්දරය අහනවා මිනිත්තුවකට භ්‍රමණ 600ක්. ඒ කියන්නේ මිනිත්තුවකට භ්‍රමණ 600ක් කියන්නේ තප්පර 60කදී මෙයා වට 600ක් කරගෙනවා කියන එක. තප්පරයට මිනිත්තුවක් කියන්නේ තප්පරයටදී මෙයා වට 600ක් කරගෙනවා කියන තමයි මේකේ තේරුම. හරිද? එහෙනම් අපි හොයාගමු මේ රෝදය එක තප්පරයකදී කොච්චර කෝණයක් කරගෙනවද කියලා. එක තප්පරයකදී කොච්චර වට ගණනක් කරගෙනවද කියලා හොයාගමු. තප්පර 60කදී වට 600 නම් එක තප්පරයක මේක 60න් බෙදුවොත් එහෙනම් මේකත් අපි බෙදන්න බෑ. අපිට එනවා 600 බෙදීම 60 සමානයි 10 කියලා. එහෙනම් අපිට එනවා එක තප්පරයකදී වට 10 කරගෙන ඉන්න කියලා. හරිද? එතකොට අපි දන්නවා එක වටයක් ගත්තහම එක වටයක් ගත්තාම මේ එක වටයක් කරගෙනවා කියන්නේ කිසියම් අංශුවක් මෙන්න මේ A වලින් ගමන් ආරම්භ කරලා මේ දිශාවට එයා නැවත මෙතෙන්ට එනවා කියන්නේ එයා මෙන්න මේ කේන්ද්‍රයේ වටේ තියෙන අංශක 360 ද ඒක රේඩියන් වලින් ගත්තොත් එහෙම රේඩියන් 25 කරපුණා කියන එකනේ. හරිද? එහෙනම් වට 10ක් කියන්නේ කොච්චර රේඩියන් කෝණයක්ද කියලා බලන්න අපි මේක වැඩි කරමු. කියන්නේ වට 10 කියන්නේ කොච්චර කෝණයක්ද කියන බලන එක අපිට වෙන්නු 25 වල. අපි යනවා එතකොට මේක ඉන්නවා 20/5 කියලා. ඒ කියන්නේ රේඩියන්. ඒ කියන්නේ කෝණ මුළු කෝණික විස්ථාපනය. ඒක තප්පරයකදී මෙයා ඒ මුළු කෝණික විස්ථාපනය 20/5 රේඩියන් වෙනවා. මේ කියන්නේ තප්පර 20කදී නිශ්චලතාවයටපත් වෙයි කෝණික මන්දනය හරනවා. හරි. එහෙනම් මම මෙයාගේ හොයාගත්තා ඇත්තටම මෙන්න මේක මෙයා තප්පරයේදී කොච්චර කෝණයක් යනවද අන්න ඒකට තමයි කෝණික ප්‍රවේගය කියන්නේ. මෙතන මම තප්පරයේදී කියලා දාගත්තා ප්‍රශ්නයක් නැහැ. තප්පර 60කදී වට 600 නම් එක තප්පරයකදී වට 10යි. වට 10ක් කියන්නේ රේඩියන්. එක තප්පරයකදී වට 10යි වට 10ක් කියන්නේ රේඩියන් කොච්චරද කියලා බලන්න ඒක 25 වලින් ගණන් කරලා මන්නවා රේඩියන් 25 කියලා. රේඩියන් 25 කැරට් රේඩියන් 20/5 කියනවා. රේඩියන් 20/5 කරගෙන්නේ එක තප්පරයක් තුළ. එහෙනම් මේකේ කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනය වශයෙන් මේ සීඝ්‍රතාවය නම් තප්පරය රේඩියන් 20යි. එහෙනම් මේකේ මේ කියන්නේ මෙන්න මේ භ්‍රමණ රෝදයේ ආරම්භක කෝණික ප්‍රවේගය. එහෙනම් මේකේ අපිට කෝණික මන්දනය මෙන්න මේ සමීකරණ දාමු. ඔමේගා නෝට් සමානයි ඔමේගා ඝන ඇල්ෆා ටී. අවසාන කෝණික ප්‍රවේගයේ බිංදුව ඉච්ඡාදාපත් කරන කියන ආරම්භක 20/5 ධන ඇල්ෆා තප්පර 20ක් කියලා මෙයා කියනවා. තප්පර 20ක් කියලා කියනවා. එහෙනම් මේක වඩස් මට එනවා මෙතනින්. මේක මේ පැත්තට ගත්තට පස්සේ ඇල්ෆා සමානයි වෙන 20යි ඇල්ෆා සමානයි 20/5 ඇල්ෆා සමානයි වෙන 5 කියලා. මෙන්න එනවා මෑ කෝණික මන්දරය. එහෙනම් මේක උත්තරේ වෙන්නේ 5ට 4 වෙනි උත්තරේ
මෙතන මේ ඍණ කියන එක අදහස මන්දනයක් කියන එක මේකේ උත්තරේ ඍණ කියලා දින නෑ විශාලත්වය හරි කෝණික මන්දනය එතකොට උත්තරේ වෙන්නේ පහ sorry හතර වෙන එක උත්තරේ වෙන්නේ පහ උත්තරේ හතර අපි හයට ගියොත් එහෙම प्रवेगी අපි යම් අත්නිකට පද්ධති කෝණික ගම්මිතාවය හරි පද්ධතියක කෝණික ගම්මිතාවය ABC කියලා ප්‍රකාශන තුනක් දීලා තියෙනවා අත්නික ABC කියලා ප්‍රකාශන තුනක් දීලා තියෙනවා මේක 1999 MCQ එකක් පද්ධතියක කෝණික ගම්මිතාවය ඒ වල කියලා දිනවා පද්ධතිය මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වූ විට පමණක් සංස්ථිතික වේ කියලා B වල කියලා දිනවා ඒ කෝණික ප්‍රවේගයේ දිශාවටම පවතී කියලා අනිත් එක පද්ධතියෙහි ස්කන්ධ ව්‍යාප්තියෙන් සොයත් වේ කියලා තියෙනවා පද්ධතියේ ස්කන්ධ ව්‍යාප්තියෙන් සොයත් වේ කියලා තියෙනවා හරිද පද්ධතියේ කෝණික ගම්මිතාවය පද්ධතිය මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය ශුන්‍යෝ විට පමණක් සංසිධික වේ කියලා කියනවා. ඇත්තම මේක කියවපම වල තේරෙනවා මේක වැරදි කියලා. අපි කෝණික චලිතයේදී සරල රේඛීය චලිතය භාවිත කරපු නිව්ටන් නියම අපි ගැළපෙන ආකාරයට හදාගත්ත කෝණික චලිතයේදී. එතකොට සරල රේඛීය චලිතයේදී වස්තුවක් මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය ගැන කතා කරාට අපි කෝණික චලිතය කතා කරන්නේ සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් කියන්නේ එතකොට මේ සම්ප්‍රයුක්ත බලයක් ශුන්‍ය වුණා කියලා කෝණික ගම්මිතාවේ සංස්ථිතික වෙන්නේ නැහැ අපිට අවශ්‍ය වෙන මෙතන සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් බලයක් නෙමෙයි සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් එතකොට ඒක නිසා පද්ධතිය මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වූ විට පමණක් සංස්ථිතික වෙන්නේ නැහැ අපි මේ කියන්නේ අදාළ පද්ධතිය මත ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයේ බිඳු වුණොත් හරි සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් නැත්නම් අන්න ඒක කොණික ගම්මිතාවයේ සංස්ථිතිකය කියලා. එහෙනම් සම්ප්‍රයුක්ත බලයක් බිඳුවක් නා කියලා එහෙම වෙන්නේ නැහැ. හරි. එතන සම්ප්‍රයුක්ත ව්‍යාවර්තය තමයි වැදගත් වෙන්නේ. පැහැදිලිද? දැන් අපි මෙහෙම උනත් කියන්න පුළුවන් නේ. දැන් මෙහෙම ගන්නකො. නිකම් මේ නිකන් සුඛානමක් වගේ කියලා හිතන්නකො. මේක සුඛානමක් වගේ කියලා හිතන්නකො. හරිද එතකොට මෙන්න මෙතනින් මේක සුක්කාරම නැත්නම් මොකක්ද රෝධයක් වගේ කියලා හිතන්නකො එතකොට සුක්කාරම කියනවා මේක නිකන් රෝධයක් වගේ කියලා හිතන්නකො මෙයා මෙයා කරගෙනවා ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් හරි ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් කරගෙනවා මෙතනින් මම මේ දිශාවට සිරස් දිශාවට එක් බලයක් දෙනවා මෙතන මම එහෙම संयुक्त बल बिंदु शून्य संप्रयुक्त මෙතන ඉඳලා මෙතන දෙන්නු මම ගන්නම්කෝ x කියලා. එතකොට මම මේ රෝදයට මේ පැත්තට ඒ කියන්නේ දක්ෂිනාවර්තව fx බලපෑම් කියලා දෙනවා. ඒ වගේම මම මෙතන මේකත් x මනේ. ඒ දක්ෂ මේ පැත්ත දක්ෂිනාවර්තව තවත් fx දීලා දෙනවා. එතකොට මෙතන 2 fx संयुक्त
පේනවා අපිට මේ සම්ප්‍රයුක්ත තොර මෙතන ගම්මෙ කෝණික ගම්මිතාවය වෙනස් වෙනවා. මොකද සම්ප්‍රයුක්ත ව්‍යවහාරයක් තියෙනවා 2f(x) කියලා. ඒකෝ එතනින් පැහැදිලි වෙන්නේ මොකද්ද? අපිට කෝණික ගම්මිතාවය වෙනස් කරද්දී අපිට එතනට වැදගත් වෙන්නේ සම්ප්‍රයුක්ත බලය කියන එක නෙවෙයි. හරි? මෙතන මේ සම්ප්‍රයුක්ත බලයක් නැහැ. ඒ වුණාට මේ සම්ප්‍රයුක්ත බලයක් නැතුණත් මේ කෝණික ගම්මිතාවය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ මේ සම්ප්‍රයුක්ත ව්‍යවහාරය නිසා. අන්න එතකොට අපිට වැදගත් වෙන්නේ සම්ප්‍රයුක්ත බලයේ මේ සම්ප්‍රයුක්ත ව්‍යවර්තය කියලා පැහැදිලි වෙන්න ඕන. දෙකට කියොත් එහෙම, ඒකේ B කොටස කියොත් එහෙම, එහි කෝණික ප්‍රවේගයේ දිශාවටම කෝණික ගම්මිතාවේ දිශාව පවතිනවලු. ඔව්. දැන් උතනදී දැන් ඔය කෝණික ගම්මිතාවේ දිශාව කියලා දැන් මම බලන මේක මොනවද? මේක බලන්න. මකලා දාලා මේකෙදි මේ දිශාවට මේ දැන් දක්ෂිණාර්ථ මේ රෝද කැරකෙනවා. එතකොට මෙතනදී මේ දක්ෂිණාර්ථ කැරකෙනකොට මේකේ කෝණික ප්‍රවේගයේ දිශාව අපි කියන්නේ දක්ෂිණාර්ථය කියලා. එහෙම දක්ෂිණාර්ථය වාමාර්ථය කියලා කෝණික ප්‍රවේගයේ දිශාව කෝණික ත්වරණයේ දිශාව අපි කියන්නේ නැහැ. හරිද? අපි ඒවට භාවිත කරන මෙන්න සුරත් නියමය. එතකොට බලන්න මේ රෝදේ මේ භ්‍රමණය වන අක්ෂයට මෙහි මත තියලා මේ භ්‍රමණ දිශාවට මෙන්න මේ ඇඟිලි කරකවපුවාම මේ මහපටැඟිල්ලේ දිශාවෙන් තමයි කෝණික ප්‍රවේගයේ දිශාව ලැබෙන. ඒකෝ මෙතන කෝණික මම මේ අක්ෂයේ මේක ලොකු මද තියෙන මම පටන් ලොකු තියලා මේක ප්‍රමණයන්නේ මේ පැත්ත මෙහෙම කරපුවාම මට මම පටන් ගිලා තියෙන බෝට් එක තුලට. ඒ කියන්නේ මේ කෝණික ප්‍රවේගයේ දිශාව තියෙන බෝට් එක තුලට. අපි දන්නවා කෝණික ගමනතාව කියන්නේ P සමානයි I ඔමෙගා කියලා. P සමානයි I ඔමෙගා. එතකොට මෙතන මේ I කියන එක අපි දන්නවා අවස්ථී ඝූර්ණය කියන්නේ ඒක අධිශයක් කියලා දන්නවා. එතකොට ඔමෙගා කියන්නේ දායිශිකයක් කෝණික ප්‍රවේගය. එතකොට ඒකෙන් පැහැදිලි කෝණික ගම්මිතාවේ දිශාව වෙන්නේ කෝණික ප්‍රවේගයේ දිශාවම තමයි කියලා. හරි? කෝණික ප්‍රවේගයේ දිශාවම තමයි. හරිද? එතකොට මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ අනුව දෙවෙනි උත්තරේ හරි. يعني B කොටස හරි. C ගත්ත තේම පද්ධතියේ ස්කන්ධ ව්‍යාප්තිය. පද්ධතියේ ස්කන්ධ ව්‍යාප්තියෙන් සොයාගත්ත වේ. නැත්නම් කෝණික ගම්මිතාවේ පද්ධති ස්කන්ධ ව්‍යාප්තියෙන් සොයාගත්ත වෙනවා කියලා කියනවා නැහැ. අර කලින් එකම වාඩු උදාහරණ ගත්තොත් එහෙම අර තරව සංකෝචනයේ වෙද්දී හරි. මේක යන්නේ පද්ධතියේ කෝණික ගම්මිතාව පද්ධතියේ ස්කන්ධ ව්‍යාප්තියෙන් සොයාගත්ත වේ කියලා. පත්වෙනි එක පද්ධතියක කෝණික ගම්මිතාවයේ පද්ධතියෙහි ස්කන්ධ ව්‍යාප්තිය මත රඳා පවතින්නේ නැහැ කියලා සොයත්තය කියන්නේ ස්කන්ධ ව්‍යාප්තිය මත රඳා පවතින්නේ නැහැලු. හරි. ආනම පද්ධතියේ කෝණික ගම්මිතාවයේ කියන එකේ සූත්‍රය මෙන්න මේක. කෝණික ගම්මිතාවයේ සූත්‍රය මෙන්න P සමානයි I ඔමෙගා. එතකොට මෙතන මේ ස්කන්ධ ව්‍යාප්තිය කියන කතාව ගත්තොත් මෙන්න මේ ස්කන්ධ ව්‍යාප්තිය අදාළ වෙන්නේ කාටද? අවස්ථික ඝූර්ණයට. එතකොට පේනවා කෝණික ගම්මිතාවේ රඳා පවතින්නේ අවස්ථික ඝූර්ණය සහ කෝණික ප්‍රවේගය මත කියලා. එතකොට එහෙනම් කෝණික ගම්මිතාව රඳා පවතින්නේ අවස්ථික ඝූර්ණය සහ කෝණික ප්‍රවේගය මත. එතකොට කෝණික ගම්මිතාවේ ස්කන්ධ ව්‍යාප්තිය මත රඳා පවතින්නේ නැහැ කියලා කියන්නේ. ඒ වුණාට අවස්ථික ඝූර්ණය ස්කන්ධ ව්‍යාප්තිය මත රඳා පවතිනවානේ. එහෙනම් අනිවාර්යයෙන් කෝණික ගම්මිතාවය ස්කන්ධ ව්‍යාප්තක රඳා පවතින ඕනේ. මොකද අවස්ථි ඝූර්ණය කියන්නේ ස්කන්ධ ව්‍යාප්තක රඳා පවතින දෙයක්. අවස්ථි ඝූර්ණය එක අවස්ථි ඝූර්ණය කෝණික ගම්මිතාවය අවස්ථි ඝූර්ණය රඳා පවතිනවා කියන්නේ අනිවාර්යයෙන්. ආයෙ දුවොත් එහෙම P සමානයි I ඔමෙගා. මෙතන I කියන අවස්ථි ඝූර්ණය. අවස්ථි ඝූර්ණය රඳා පවතින ස්කන්ධ ව්‍යාප්තිය මත. එතකොට කෝණික ගම්මිතාවේ අවස්ථි ඝූර්ණය මත රඳා පවතිනවා කියන්නේ කෝණික ගම්මිතාවය ස්කන්ධ ව්‍යාප්තිය මත රඳා පවතිනවා. ඒක නිසා C කොට C එකත් කරදී එහෙනම් හතර උත්තරේ වෙන්නේ දෙක B විතරයි හරියට. අපි 8 වෙනි කොටයන් ඒ කියනවා ස්කන්ධ සහ අරයන් සමාන වූද? ස්කන්ධ සහ අරයන් සමාන වූද? එක එකෙහි අක්ෂයට අවස්ති පූර්ණ IR ID හා IS වූද වලලක් තෙටියක් සහ ගෝලයක් D ඇති උසක සිට ආනත් තලයක් දිගේ විස්සීමෙන් තොරව පෙරළී යයි. ආනත් තලයේ පහළ පෙරවල ළඟා වීමට වලල තෙටියට සහ ගෝලයට ගතවන කාල පිළිවෙලින් ගත්තොත් TR TD සහ TS කියලා අපිට කියන්න පුළුවන්. හරි.
මේකත් පීරවල කරලා ඇතයි කියලා මම හිතනවා. අපි දන්නවා අර ආනත් තලයක් මත ආනත තලයක් අරගෙන ඒ ආනත් තලයේ උඩ ඉඳලා විවිධ අවස්ති ගුණ සහිත වස්තු ලිස්සීමකින් තොරව හරි රළු තලයක් අරගෙන ලිස්සීමකින් තොරව තමයි පෙරලෙන්නේ. කැරි කැරි තමයි පෙරලෙන්නේ. මොකද රළු තලය ඇතුළේ ඝර්ෂණ බල හේතුවෙන් ඇති වෙන ව්‍යාවර්තයෙන් අදාළ වස්තු භ්‍රමණය වෙනවා. එහෙම තමයි මේක පහළට එන්නේ. හරිද? එතකොට එතනදී අපි එතන භාවිත කරන තර්කය තමයි මොකද්ද? අවස්ථිති පූර්ණය වැඩි අය අවස්ති ගුර්ණේ වැඩි අය චලණය වෙන්න අකමැති, අවස්ති ගුර්ණේ අඩු අය චලණය වෙන්න කැමති. එතකොට ඒ ආනතලයේ ඉහළ ඉඳලා පහළට ගමන් කරද්දී ඉස්සෙල්ලාම පහළට එන්නේ අවස්ති ගුර්ණය අඩු වෙන එක. ඒකට හේතුව මොකද්ද? අවස්ති ගුර්ණේ අඩු අය තමයි චලිත වෙන්න ගොඩක් කැමති, අවස්ති ගුර්ණේ වැඩි අය චලිත වෙන්න අකමැති. ඒක නිසා මෙතනින් චලිතය පටන් ගන්නත් පස්සේ මේක ඇත්තටම සමීකරණ දාලා හොයන්න පුළුවන්. නමුත් මේක ඉන්සීක් එකක්. ඒකවල මේක සමීකරණ දාලා හොයලා කරන්න බෑනේ. ඒක මේ තියරිය දැනගෙන ඉන්න ඕනේ. අවස්ති ගුර්ණය වැඩි අය ඉක්මනට පහළට එන්නේ නැහැ. අවස්ති ගුර්ණය අඩු අය තමයි ඉස්සෙල්ලාම පහළට එන්නේ. හැබැයි ඕක සුමන තලයක් වුණා නම් එහෙම ඔක්කොම ඒ සයින් තීට. හරි, තීට වලින් මානද මම මේක ඇඳලා තියෙන මුකුච්චන්නේ තීට වලින් මාන සුමන තලයක් නම් මේක ඔක්කොම ලිස්සල තමයි එන්නේ. ඒකෝට ඔක්කොම ලක්ෂණ තරණය එකයි. හරි, ඔක්කොම ලක්ෂණ තරණය එකයි. ඔක්කොම ලක්ෂණ තරණය එකයි. ඒක එන්නේ ඒ සයින් තීට කියලා. නමුත් මෙතන අර ඝර්ෂණ බලය හේතුවෙන් විවිධ අවස්ති ගුර්ණ සහිත වස්තු භ්‍රමණ වෙලා පහළට එද්දී ඔක්කොම ලක්ෂණ තරණය එකම තරණයක් නෙවෙයි. හරිද? ඒක අපිට ශක්ති සංසිඳලා හදන්න පුළුවන්. මම මේක මෙතන හදන්න යන්නේ නැහැ. ඒතකොට මේ MCQ එකට උත්තරය ගන්න තියෙන කෙටි ක්‍රමය මොකද්ද? එක මොසක ඉඳලානේ එකම ආනතලයක් අත්වොත් එහෙම හරි මෙන්න මේක මේ හරි මේ මේක ත්‍රිමාණ වගේ හරි මේ ආනතය ගත්තොත් එහෙම තීඩ වලින් තමයි ආනත. හරිද? එතකොට මෙන්න මේ හරිය ඔහොම මේ එකම මට්ටමේ ඉන්නවා වස්තු තුන. මේක අනුමනා වලල්ලක්. හරි, වලල්ලක් මේ වලල්ල කියලා ගන්න. ඊට පස්සේ තැටියක්. මේක D වලින් කියලා තියෙනවා දිස්ත්‍ය. ඊට පස්සේ ගෝලයක් ඉතින් කියලා තියෙනවා. එතකොට වලල්ලක් ගත්තොත් එහෙම මෙහෙම. එතකොට වෘත්තකයේ මෙතන මෙයා මෙහෙම ගණකමක් තියෙනවා. ස්කන්ධය තියෙන්නේ කෙළවරෙන් දෝණයාගේ අත්න අවස්ති ගුණ I සමානයි භාගයයි mr වර්ගය කියලා. Sorry. I සමානයි mr වර්ගය. I සමානයි mr වර්ගය. බලල අවස්ති ගුණ I සමානයි mr වර්ගය. හරිද? I සමානයි mr වර්ගය. මත් පැටියක් ගත්තොත් එහෙම මේ පැටියක් කැපිය ගත්තොත් තියෙන කැපිය අවස්ති ගුණනේ ගේම් දරා ලක්ෂපඩ අවස්ති ගුණ I සමානයි භාගයයි mr වර්ගය. හරි, I සමානයි භාගයයි mr වර්ගය කියලා එනවා. හරිද? මම ගෝලයක් ගත්තොත් මම මෙතන ගණනක් විතර ඝන ගෝලයක්ද පොළ ගෝලයක්ද කියලා දීලා නැහැ. ගම් ගණන ඝන ගෝලයක් කියලා. ඒක ඝන ගෝලයක් නම් අපි දන්නවා මේ අවස්ති ගුණනේ I සමානයි 5 2 mr වර්ගය කියලා. එතකොට මෙතනින් පේනවා වැඩි මාස් ත්‍රිකෝණ නැති කැටියට ඊට පස්සේ වැඩි මාස් ත්‍රිකෝණ නැති sorry වැඩි මාස් ත්‍රිකෝණ නැති ඉස්සලා බලලා ඊට පස්සේ කැටියට ඊට පස්සේ මේ ඝන ගෝලයට. එහෙනම් මේ තියරිය අනුව මෙතන ඉස්සෙල්ලාම මෙන්න මේ පහළට එන්නේ කවුද? එකටම එන්නේ කවුද? එකටම එන්නේ දැන් එකටම එන්නේ මෙන්න මේ ඝන ගෝලයට. මෙන්න මේ S තමයි එකටම එන්නේ. ඊට පස්සේ එන්නේ ඊට පස්සේ ආපහු ත්‍රිකෝණ යනකොට මෙන්න මේ කැටියට. ඊට පස්සේ දෙකට එන්නේ මෙන්න මේ කැටියට.
ඊට පස්සේ අන්තිමට තමයි මේ පහළට එන්නේ. ඒ කියන්නේ 3 මිනිට එන්නේ පහළට මෙන්න මේ වලල් රින් එක. හරිද? ඔන්න ඔහොම තමයි මේ MCQ එක හදන්නේ. එතකොට මේක සමීකරණ දාලා ශක්ති සංසිඳන දාලා ඊට පස්සේ ඒක උඩින් විභව ශක්තිය සමානයි පානමිච්ච විභව ශක්තිය සමානයි රේඛීය චාල ශක්තිය දාන බ්‍රහ්මචාල ශක්තිය කියලා අරන් ඒක එක්කෙනාට වෙන වෙනම හොයන්න පුළුවන්. ඒක ගොඩක් ලොකු නිසා ඒක වැඩක් නැහැ මේ MCQ එකට. තොර සමහර එසේ දෙන්න පුළුවන් ඒ ශක්ති සංසිඳීම දාලා හදන්න යාන්ත්‍රිකයට දෙන ගණන් වල. නමුත් මෙතන මේ MCQ හදන්න තර්කේ මම අර කිව් එක අවස්ථිති අඩු එක තමයි ඉස්සලාම එන්නේ. අවස්ථිති වැඩි එක තමයි අන්තිමට එන්නේ. හරිද? ඒකට හේතුව අවස්ථිති අඩු එක චලනය වෙන්න සාපේක්ෂව කැමති අවස්ථිතිය වැඩි එකකට වඩා. ඒ නිසා ඉක්මනට චලනයලා ඉක්මනට පහළට එනවා. හැබැයි මේ ඔක්කොම හරියන්නේ මෙයාලා මේ රළු මේක රළු තලයක් වෙලා මේක රළු තලයක් වෙලා මේගොල්ලෝ ලිස්සීමකින් තොරව කැරකිලා භ්‍රමණය වෙලා පහළට ආවත් විතරයි. එවනත මේක සුමන තලයක් නිසා මේගොල්ලෝ ඉස්සලා වරන් මේ තුන් දෙනාම එකට තමයි පහළට එන්නේ. එහෙනම් ඒකේ කාල පිළිවෙල තමයි අහන්නේ. එහෙනම් වැඩිම කාලයක් ගත වෙන්නේ මේක පටලවා ගන්න එපා අනිත් අනිත් දෙකට. මේ කියන්නේ ගතවන කාල අනුපිළිවෙල. එහෙනම් මේක ඉස්සෙල්ලාම කියන්නේ වැඩිම කාලයක් ගත වෙන්නේ. වැඩිම කාලයක් ගත වෙන්නේ තුන්වෙනි ආකාරයකට. ඒ කියන්නේ වැඩිම කාලයක් ගත වෙන DR. ඊට පස්සේ TB. හරි ඊට පස්සේ TS. උත්තරේ වෙන්නේ අට 3. අටට උත්තරේ වෙන්නේ 3. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි 9 වෙනි එකට යම් 9 වෙනි එක 2000 පේපර් එකේ MCQ එක 9 වෙනි එකට යම් ඔයාලා මේකට අයිඩියා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මේ මම 2024 වලට ඒගොල්ලන්ට වෙනම Telegram group එකක් වගේ හදන්න. එතකොට මම ඒකත් මේ වීඩියෝ එකේ description එකේ දාන්න. ඒකට ඔයාලා ඒකට join වෙන්න. එතකොට ඒකෙදි මේ වගේ past papers ටික කරනවා MCQ එසේ ඉස්ට්‍රක්චර් ටික කරන්න මට දින වෙලාවත් එක්ක ඊට අමතරව මේ ඔයාලට අලුත් ප්‍රශ්න එකේ අලුත් පොත්පත් වල තියෙන අලුත් ප්‍රශ්න අලුත් පේපර් වල තියෙන ප්‍රශ්න ඒවත් මම දාලා ඩිස්කස් කරන්න සමහර වෙලාවට YouTube එකේ ඩිස්කස් නොකරත් මම ඔයාලට මාකින් එකක් හරි හදලා දාන්නම්. හරි එතකොට මේ ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඒකට ජොයින් වෙන්න ඔයාලට ඒක වැඩ කටයුතු එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි මොකද ඉස්සරහට මේ පරිදි ඔක්කොම Telegram group වල තමයි දාන්නේ. ඒකට ඔයාලා එකගෙ ඉතින් ඔයාලට එකින් සම්බන්ධ වෙන්න පුළුවන්. Telegram group එක අපෝ WhatsApp group එක තමයි හදන්නේ. ඒක බලමු. මම ඒක ඉස්සරහට කියන්නම්. ඉතින් ඔයාලගේ අදහස comment එකක් දාන්න comment section එකේ. නම වෙන එක බලා ගන්න. නමනේ තියෙනවා දැන් ඔයාලා 25 වෙනවා නම් මම ඉනින් ගණන් සුරු කරන්නේ ඔයාලා ආරම්භකමයි ඔයාලා දැන් 24 වෙනි දා කතර පටන් ගන්න ඒක සමන් ඉක්මනට සමර්ථයන් කරගෙන සමර්ථයන් ඔයාලටත් ඉතන ඇති පැහැදිලි කරනවා සමර්ථයන් වැඩි කියලා ඒ වගේ ඒවා තියෙනවා නම් ඔයාලා අඩුපාඩු වගේ රට නිකන් කාල වෙන අපරාධ වගේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මම යුවා ටයිම් එක අඩු කරනවා වගේ පැහැදිලි කරන්න ඔයාලා කැමති නම් තමයි ඒක බලන්න. හරි කේන්ද්‍රය හරහා යන නම එක කේන්ද්‍රය හරහා යන අභිලම්භ අක්ෂයට අවස්ති ගුණේ 9 කිලෝග්‍රෑම් වර්ග මීටරයට වූ ජවරෝදයක් මෝටරයට සම්බන්ධ කර ඇත. මෝටර මගින් ජවරෝදයේ නිශ්චලතාවයේ සිට මිනිත්තුවකට පරිභ්‍රමණ 600ක් දක්වා ත්වරණය කරන ලැබේ. ඝර්ෂණය නොසලකා හැදී ගොස් ජවරෝදය මත ක්‍රියා කළ කාර්ය අහන. ජවරෝදය මත ක්‍රියා කළ කාර්ය. එතකොට මෙතනදී මේ කියන ජවරෝදය මත හරි ක්‍රියා කරපු කාර්ය එයාගේ අවසාන භ්‍රමණ චාලක ශක්තිය වෙනවා කියන එක ඔයගොල්ලෝ දෙන්න ඕන. මොකද අපි අර සරලව කිව්වොත් එහෙම කාර්ය ශක්ති ක්ෂමතාවයේදී මේ වගේ පෘෂ්ඨයක් මත මේ වගේ වස්තුවක් F බලයක් දීලා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය x දුරක් චලිත කරොත් එහෙම හරිද මෙයාට මත කරපු කාර්ය W නම් W සමානයි Fx නේ. මෙන්න මේ W සමාන Fx කියන එක සමානයි. මේ අවස්ථාවේදී මෙයා V ප්‍රවේගයක් හදන්න තියෙනවානේ. මේ අවස්ථාවේ මෙයාගේ තියෙන චාලක ශක්තිය.
ශක්ති හානිය නැත්නම් හරි ශක්ති හානිය තමයි මේ මේ වස්තු මත කරපු කාර්ය යාතුල ගබඩා වෙනවා රේඛීය චාලක ශක්තිය විදිහට ඒ වගේ මෙතනත් මේ භ්‍රමණ රෝධය මත හරි මේ භ්‍රමණ රෝධය මත ඒ කරන්ට් විද්‍යුතයෙන් හරි විද්‍යුතයෙන් ඒ මෝටරේ ජව රෝධය මත කරපු කාර්ය යාගේ භ්‍රමණ චාලක ශක්තිය විදිහට ගබඩා වෙනවා හරි ශක්ති හානිය වෙන්නේ නැත්නම් මේගොල්ලෝ කියන ශක්ති හානිය වෙන්නේ නැහැ කියලා. එතකොට ඉස්සලා මෙන්න මේක බලමු මේගොල්ලෝ කියනවා මිනිස් මිනිත්තුකට පරික්‍රමණ 600ක්. ඒ කියන්නේ තප්පර 60කදී වට 600ක් කරගෙනවා. ඒ කියන්නේ එක තප්පරයකදී වට කරගෙන 10යි. ඒ කියන්නේ මෙයාගේ කෝණික ප්‍රවේගය ගත්තොත් එහෙම එක තප්පරයකදී වට 10යි. එක වටයක් කියන්නේ රේඩියන් 2.5 එහෙනම් මේ කෝණික ප්‍රවේගය ගත්තොත් මේ 10 2.5 වලින් අපිට 20යි. හරි 20යි. ඒ කියන්නේ තප්පරයට රේඩියන් 20යි පයි කරගෙන අම්බ තප්පරයකදී වට 10ක් කරගෙන එක වටයක් කියන්නේ 2.5 නම් තප්පරයේ කොච්චර කෝණයක් කරගෙනද 20යි පයි. එහෙනම් තප්පරයකට රේඩියන් 20යි පයි කියලා අපි මේ කෝණික ප්‍රවේගය ගන්න පුළුවන්. පැහැදිලිද? ආ එතකොට අහන්නේ මෙයා මත කරපු කාර්යනේ. එහෙනම් අපි මෙයාගේ අවසානයේ මේ ජවරෝධය ලබාගත්ත කෝණික ප්‍රවේගය දන්නවා නම් අපිට පුළුවන් මොකද්ද මේ ජවරෝධයේ අවසාන භ්‍රමණ චාලක ශක්තිය ඊනම් ඊ සමාන මොකද මෙයා සිද්ධ කරන්නේ භ්‍රමණ චලිතය විතරනේ ඒක උඩ ඇදෙන භ්‍රමණ චාලක ශක්තිය විතරයි එහෙනම් ඊ සමානයි භාගයයි අයිම වර්ගය දාලා අපිට පුළුවන් මේකේ අවස්ති ගුණ දීලා තියෙනවානේ මෙයාගේ භ්‍රමණ චාලක ශක්තිය හොයාගන්න ඒ භ්‍රමණ චාලක ශක්තිය තමයි මෙයා මත කරපු කාර්ය වෙන්නේ මොකද ශක්ති කාර්ය ශක්ති සමතාවයේදී ඔය කියන එකම තියෙනවා. හරි ඒ කියන්නේ මේක රේඛීය චලිතයෙන් ඉගෙන ගන්නවා. භ්‍රමණ චලිතය මෙතන ඉගෙන ගන්නවා. මොකද මෙයා මෙතන කියනවා ශක්ති හානියක් උන්නේ නැහැ කියලා. ශක්ති හානියක් වගේ වුණා නම් අපිට ඒක ගන්න බැහැ. මෙතන මේකෝ කියන ශක්ති හානියක් උන්නේ නැහැ කියලා. එහෙනම් එයා මත විද්‍යුතය මගින් කරපු කාර්ය එයාගේ ගබඩා වෙනවා. භ්‍රමණ චලන ශක්තිය විදියට. මොකද ශක්තිය කියන්නේ විනාශ කරන්නත් මොවන්නත් දැන් ශක්ති සංසිධිකයිනේ. ඒක නිසා ශක්ති බලම වෙනත් ශක්ති බලට පරිවර්තනය කරන්න විතරයි. හරි එහෙනම් මේ ගත්තොත් එහෙම ඊ සමානයි භාගයයි i ඔමේගා වර්ගය. භාගයයි i එක 9 කියලා දීලා තියෙනවා ඔමේගා කියන්නේ 20යි 5. 20යි 5 වල වර්ගය. එහෙනම් මෙතන වෙනවා භාගයයි 9යි 20යි 5 වල කියන්නේ 400යි 5 වර්ගය කියලා. මෙන්න මේ දෙකට මෙතනින් මේ 200ක් එනවා. අර දෙනවා 1800යි 5 වර්ගය කියලා. හරි 1800යි 5 වර්ගය කියලා එනවා. පැහැදිලිද? එහෙනම් 9 උත්තර වෙන්නේ දෙවෙනි එක. 9 උත්තර වෙන්නේ දෙවෙනි එක. හරි ඔන්නෝමයි 9 හැදෙන්නේ. ඒක කියන්නේ මොකද්ද කරේ? ඒ විද්‍යුතයේ මගින් මෝටරේ භ්‍රමණ ජවරෝධයෙන් කරකවපු, ඒ කියන්නේ විද්‍යුතයේ මගින් මේ ජවරෝධයේ මත කරපු කාර්ය එයාගේ චාලක ශක්තියට ගබඩා වුණා. එතකොට එයාගේ ප්‍රමණ චාලක ශක්තිය වුණා නම් ඒක තමයි එයා මත කරපු කාර්ය වෙන්නේ. කාර්ය ශක්ති පරිවර්තනය. හරි මේකේ 10 වෙනි එකට යන් මම හිතනවා පැහැදිලි කියලා එක. 10 වෙනි එකට යන් මේක 2002 MCU එක. දිග LO සහ ස්කන්ධ සිම්පල් MO සර්වසම් දඩු පහක් සිරස් අක්ෂය කොටා ප්‍රමණය කරනදී මින් සමහරක් දනු ඒවායේ පෙන්නන පරිදි නමා ඇතලු ඒවා නිශ්චලතාවයෙන් පටන්ගෙන අවසාන කෝණික වේගයේ ඔමේගා නෝට් දක්වා තරණය කරන ලදී පහසදාන් කුමන සැකැස්ම අවසාන කෝණික වේගය ඔමේගා නෝට් ලබා ගැනීම සඳහා වැඩිම ශක්තිය අවශ්‍ය වේද කියලා අහනවා. එතනත් ඔයාලගේ මූලිකම දේ මොකද්ද? අවස්ථිති ගුණය කියන සංකල්පෙම තමයි වැඩිම ශක්තිය අවශ්‍ය වේද කියලා සෝරි ඒ අවශ්‍ය කෝණික ප්‍රවේගය ලබා ගන්න එන ඔමේගා නෝට් කියන අවසාන කෝණික ප්‍රවේගය දක්වා ලබා වෙන්න වැඩිම හරි වැඩිම ශක්තියක් අවශ්‍ය මොකටද කියලා අහනවා. මෙන්න ඒක මෙන්න මේ සමීකරණය බලන්නකො e සමානයි භාගයයි i ඔමේගා වර්ගය. එතකොට මේ ඔක්කොම වස්තු සිද්ධ කරන්නේ මේ දීලා තියෙන උත්තර පහේමයි සිදු කරන්නේ භ්‍රමණ චලිතය. එතකොට එතනදී මේගොල්ලෝ ඔක්කොම මේ චරිතයේදී ඔමේගා නෝට් කියලා මිශ්‍රිත කෝණික ප්‍රවේගයක් ලබා ගන්න ඕන. මේ භාගය කියන්නේ කොහොමද මේ ධර්මය. හරිද? එතකොට මෙන්න මේ i තමයි වෙනස් වෙන්නේ.
එතකොට මෙන්න මේ ඊ කියන මං කියන එක පැහැදිලිද? මේ කියන්නේ පොදුවේ ප්‍රබණ චරිතයේ ලක්වන වස්තුවක එයාගේ ප්‍රබණ චාල සත්‍යතාව සමීකරණය. මේකෙ මෙන්න මේ එතකොට මෙතන මේ උත්තර 10 වෙනි උත්තර පහේ ඉඳලා තියෙන හැම වස්තුවම ප්‍රබණ චරිතය සිද්ධ කරනවා. ඒගොල්ලෝ ලබා ගන්න ඕනේ ඔමෙගා නෝට් කියන කෝණික ප්‍රවේගය. හරිද? එතකොට මෙතන මේ ඔමෙගා නෝට් කියන කෝණික ප්‍රවේගයේ වර්ගය මෙතන භාගයේ කොහොමද නියතයි? එහෙනම් මෙතන අහනවා වැඩිම ශක්තියක් වැඩිම කාර්යයක් හරි වැඩිම ශක්තියක් අවශ්‍ය වෙන්නේ මොන වස්තුවටද මොන හැඩයසක වස්තුවටද මෙන්න මේ කෝණික ප්‍රවේගය ලබා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ E කියන එක වැඩි වෙනවා. මෙන්න මේ E කියන එක වැඩි වෙන නම් භාගයේ නියතන ඔමෙගා නෝට් හැමෝටම නියතන මෙන්න මේ I කියන එක මොනවා වෙන්න ඕනද? වැඩිම වෙන්න ඕනේ. එහෙනම් අපි හොයා ගන්න ඕනේ මොකද්ද? මෙන්න මේ I කියන එක වැඩි වෙන්න ඕනේ. මේ I කියන එක වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපි හොයා ගන්න ඕනේ මොකද්ද? මේ උත්තර පහෙන් I වැඩිම වෙන්නේ මොන වස්තුවේද කියලා. අපි ගත්තොත් එහෙම මේ හැම දණ්ඩක් මේ කියන්නේ ඔක්කොම මේ දිගේ එල්ලන දණ්ඩ තමයි නමලා තියෙන්නේ. එතකොට අපි I වැඩිම කියලා හොයා ගන්න නම් මේ හැම එකනාගේම එකම දණ්ඩනේ එකම දිගනේ I සමානයි n r වර්ගයේ. එතකොට මෙන්න මේ n කියන එක නියතයි. එහෙනම් අපි බලන්න ඕනේ මේ භ්‍රමණාක්ෂයේ සිට වැඩිම ස්කන්ධ ව්‍යාප්තියක් තියෙන්නේ මොන උත්තරයේද කියලා. පළවෙනි උත්තරේ ගත්තොත් එහෙම පළවෙනි උත්තරේ නෙමෙයි. අපි 2 3 සංසන්දනය කරොත් එහෙම තුන්වෙනි අවස්ථාවේදී අර දෙවෙනි අවස්ථාවේ නිකන් අර මෙහෙම උඩට දෙන අර බාර දෙක ත්‍රිකෝණයක් වෙනවම නමලා ඒ කියන්නේ අර ඉහළ තියෙන ස්කන්ධ භ්‍රමණක්ෂයට ලඟ වෙලා. ඒ කියන්නේ 2 3 ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම 3ට වඩා දෙකේ අවස්තිගුණනේ වැඩි. ඒ නිසා 3 කියන උත්තරය අයින් කරලා දාන්න පුළුවන්. පළවෙනි උත්තරෙත් අයින් කරලා දාන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම 4 වෙනි උත්තරේ ගත්තොත් එහෙම අපි 4යි 5යි ගමුකෝ. 4යි 5යි ගත්තාම 4 වෙනි උත්තරේ තියෙන ඒ අර දණ්ඩ මෙහෙම ආනතව. හැබැයි 5 වෙනි උසේ සම්පූර්ණයෙන්ම තිරස්ව තියෙනවා. 5යි 4යි ගත්තාම අපිට පේනවා බැරි නිස්කන්ධ ව්‍යාප්තිය තියෙන 5 වෙනි එකේ කියලා. එහෙනම් අපිට එකෙන් 4යි කරන්න පුළුවන්. එහෙනම් අපිට සංසන්දනය කරන්න තියෙන්නේ 2යි 5යි. 2යි 5යි ගත්තාම අපිට පැහැදිලි වෙනවා දෙකේදී දෙකේ දෙකට වඩා පහේදී දෙපැත්තේ අර සම්පූර්ණ දිග L නම් එක පැත්තක තියෙන L බෙදීම් දෙක අනිත් පැත්තේ L බෙදීම් දෙකයි. ඒකත් එක්ක බලද්දී 2යි 5යි ගත්තදී පහේ වැඩි ස්කන්ධ ව්‍යාප්තිය දෙවෙනි උත්තරයට වඩා. ඒක නිසා මේ හැඩ පහෙන් වැඩිම අවස්තිගුණයක් තියෙන්නේ පස්සෙන් උත්තරේ. වැඩිම අවස්තිගුණයක් තියෙනවා කියන්නේ මේ I උපරිමයි. ඒ කියන්නේ E උපරිමයි. ඒ කියන්නේ මේ අදාළ ඔමෙගා නෝට් කියන කෝණික ප්‍රවේගය ලබා ගන්න වැඩිම ශක්තියක් දෙන්න ඕනේ පස්සෙන් උත්තරේට. එහෙනම් මේ 10 උත්තරේ 5. අපි 11 වෙනි එකට යමු. සමාන මාන සහිත නමුත් ඝනත්ව dA dB වන වෙනස් ද්‍රව්‍ය වලින් සාදා ඇති ඒහා වී ඒකාකාර දඩු දෙකක් කූපේ පෙන්වා ඇති පරිදි ප්‍රවණයේ වේ. දඩු වල භ්‍රමණ චාලක ශක්තිය සමාන භ්‍රමණ චාලක ශක්තිය සමාන නම් A කෝණික කම්මිතාවය බෙදීම් B කෝණික කම්මිතාවය අනුපාතය දෙල ලබන්නේ මොකෙන්ද කියලා අහනවා. හරි ඝනත්ව වෙනස්ලු මාන සමානලු ඝනත්ව වෙනස් මාන සමාන නම් ස්කන්ධ වෙනස් අහන්නේ A ගේ කෝණික ගම්මිතාවය වැඩිම B ගේ කෝණික ගම්මිතාවය දෙනු ලබන්නේ මොන උත්තරෙන්ද කියලා. හරි. හරි. මෙතන ඒකට කියලා දෙනවනේ භ්‍රමණ චාලක ශක්තිය ගැන භ්‍රමණ චාලක ශක්තිය ගැන කියලා දෙනවා කෝණික ගම්මිතාවය ගැන කියලා දෙනවා. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් භ්‍රමණ චාලක ශක්තිය සහ කෝණික ගම්මිතාවය සම්බන්ධ වන සමීකරණය අපිට මෙන්න මෙහෙම ගන්න තියෙනවා නේද? E සමානයි P වර්ගෙමෙදීම 2i කියලා. මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා නේද? E සමානයි P වර්ගෙමෙදීම 2i. හරිද? මේ ගාන සමානුපාත ක්‍රමය. ඒ කියන්නේ මේකේ තියෙන නියත අයින් කරලා සමානුපාත ලකුණ දාලා හදන්න පුළුවන්. මම එහෙම හදන්නේ නැහැ. සමහර අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර අයට තේරෙන්න පුළුවන්. තේරෙන්නේ නැති හින්දා මම මේක සම්පූර්ණ සමීකරණ විදිහට හදන්නම්. හරි. එතකොට දැන් I සමානයි mr වර්ගය. I සමාන mr වර්ගය. හරි. I සමාන mr වර්ගය.
එතකොට පරිගත් වෙන ඝනත්වය b සමානයි ස්කන්ධය කියන පරිමාව කියලා. එතකොට මට සමානුපාතයකට යන්නම් කොහොමද? මෙතනදී ඔයාලට මෙන්න මේ දේ පේන්න ඕනේ. මෙන්න මේ දඩ දෙකේ බාන සමානයි කියන්නේ මෙන්න මේ පරිමාව කියන එක දෙන්නගෙන සමානයි තමයි පරිමාව කියන කටිය දැන් කරවට කරනවා d සමානුපාතිකයි m කියලා. ඝනත් සමානුපාතික වෙනවා ස්කන්ධයට. හරිද? මම මේ වීඩියෝ එකේදී සමානුපාත ලකුණු දාලා හදන්නම්. ඔයාලට කිමක් හරි ප්‍රශ්නයක් තියෙනවා සමානුපාත ක්‍රම තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න YouTube එකේ. එහෙම හදන්න එපා. නැත්තම් සම්පූර්ණ බ්‍රීඩ් හදන්න කියලා. නමුත් මම කියන එන්සිකල් මේක පුරුදු වෙන්නම ඕනේ. එහෙම නැත්තම් පැය දෙකකට 50ක් ගන්න බෑ. හරි. දොර මේකේ d සමානුපාතික n කියලා එනවා. හරි මෙන්න මේකත් උත් එහෙම. මෙතන මෙන්න මේ r වර්ගය කියන්නේ. මෙතනදී මේක දණ්ඩක් නේ. ඒකට පොදුවේ අවස්ති පූර්ණ කියන්නේ මේක දණ්ඩක් නේ. මේක දණ්ඩක්. එතකොට මේ මණ්ඩලයේ පොදුවේ අවස්ථි පූර්ණයේ කියන එකේ සම්බන්ධය මේ දණ්ඩ කරලා දාලා නම් මෙහෙම ඉන්නේ. දණ්ඩ පරිමාණය දැනන කොහොමද එන්නේ? I සමානයි 12n එකයි n l වර්ගය කියලානේ. එතකොට මෙතන මේකේ මාන සමාන නිසා අවස්ථා දෙකකින් මේ l කියන දිග එකයි මේ 12n කියන නියත වෙන I සමානුපාතික වෙන්නේ m ට. b සමානුපාතිකයි m, I සමානුපාතිකයි n. එහෙනම් I සමානුපාතික වෙනවා කාටද? b ට. I සමානුපාතික වෙනවා කාටද? d ට. ඇයි? d දෙගුණයක් වෙද්දී m දෙගුණයක් වෙනවා. හරි, m දෙගුණයක් වෙද්දී I දෙගුණයක් වෙනවා. හරි, d දෙගුණයක් වෙද්දී m sorry m දෙගුණයක් වෙද්දී d දෙගුණයක් වෙනවා. දෙපැත්තම හරි. n දෙගුණයක් වෙද්දී I දෙගුණයක් වෙනවා. එහෙනම් d දෙගුණයක් වෙද්දී m දෙගුණයක් වෙද්දී d දෙගුණයක් වෙනවා. m දෙගුණයක් වෙද්දී I දෙගුණයක් වෙනවා. එහෙනම් d දෙගුණයක් වෙද්දී i දෙගුණයක් වෙන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ වගේ i සමානුපාතිකයි d කියලා. හරිද? එතකොට මේ ගියොත් එහෙම මට මෙන්න මෙතන ලක්කොත් එහෙම මෙයා කියන මේ අවස්ථා දෙකේ චාලකශක්ති සමානයි කියලා. මෙයා වෙන වෙනම ලියනවා d a d වල චාලකශක්ති සමානයි d වල චාලකශක්තියට. හරිද? b වල චාලකශක්තියට. එහෙනම් මම මෙතන ලියනවා PA වර්ගය මෙදීම 2යි. මෙතන මේ ඇත්තට මෙතනත් මේකෙ මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් E සමානුපාතිකයි P වර්ගය මෙදීම I කියලා. ඒ වෙලෙදි මේ දෙක ගැන නේද මේක අයින් කරන්නේ? ආයි පැහැදිලිද කියලා මම හිතනවා. ආයි පොඩ්ඩක් ලියන්නම්කෝ. e සමානුපාතිකයි p වර්ගය බෙදීම i. මෙන්න මේ දෙක අයින් කරන එක නියතයක් නිසා. එතකොට මෙතන මම ලියනවා e ගේ සමාන e b. එහෙනම් p a වර්ගය. හරි, p a වර්ගය බෙදීම මෙතන i ට මම ලියන්න පුළුවන් d a සමානයි p b වර්ගය බෙදීම මෙතන i ට මම ලියන්න පුළුවන් d b කියලා. එන මට දෙන්නා p a බෙදීම t b වල වර්ගය සමානයි d a බෙදීම d b වල d b කියලා. එහෙනම් p a බෙදීම t b සමානයි මට ලියන්න පුළුවන් මෙන්න මේ d a බෙදීම d b වල වර්ගමූලය කියන්නේ භාගයනේ, භාගය කියලා. එහෙනම් මට උත්තරය එනවා d a බෙදීම d b කියන්නේ d a බෙදීම d b වල භාගය කියලා. හතරේ උත්තරය. මේ දෙක ඕනනම් අයින් කරන්න නැතුවත් අපිට කරන්න පුළුවන්. එහෙම ගුවත් මේ EA සමාන EB. EA කියන්නේ PA වර්ගය බෙදීම 2යි. හරි. 2යි මේ I වෙනකොට මම දැම්ම I සමානුපාතික D ඉඳ. ඒ කියන්නේ B වෙනත් I වෙනස් වෙන ඉඳන් තමයි D වෙනස් වෙන. එතන I ටමන් D දැම්මම ප්‍රශ්නයක් නැහැ. හරි. BA දැම්මා. මෙතන E p b වල වර්ග වෙදීම d b ද මෙතන දෙක ගන්න පුළුවන්. නමුත් දෙක මෙතනින් මේක අපිට යන වැඩක් නැහැ. ඒක අපිට ඉස්සර දෙක අයින් කරේ. හරි, ඕක ඔන්නම තමයි ගන්නෙ. ඒක දෙවාර සමීකරණ ටික දැනන් ඉන්න ඕනේ. හරි, ඒකේ චලසත්‍යයන් මෙන් භාගයයි i සමානයි භාගයයි b වර්ගය.
ई समानाई भागयाई पी वी आंटे के ई समानाई पी वर्ग के दिम देखाई एन मैंने मैं समय करने तुम्हारे में बोले थे ये नो चाल सती को हम बागे एमवी बागे के तो इधर अपने भी मात्र के नो इधर टिका मात्र दिए नो एडी का हादला करने पुरु अंगे उन्होंने थी बेला आया ये ना एक और उत्तर है आपके अभी दो हटे हम हम इधर ना हादला कर ऐसे किया था दोनों डैम विनाश गर्वनी साधना देखा कर धार विदा करने में अरे विनाश गर्वनी साधना देखा कर धार विदा करने में समान स्कंद हाँ बाहिर है समान स्कंद हाँ समान बाहिर है अरे सही एबीसी ये ना रोल तो ना रूपे पेन में ऐसी पढ़ते निम्नवाय द नेम रोल तो ना आना तले के मुद्रे दी एक हम उसे अच्छी टेक्टर भी टेबल निश्चित था वैसे जो मुद्रा हर दिन बेग रोधर निश्चित मगिन तरो पेरले जाए ඒවා පළමු දෙවනවා දෙවන වශයෙන් ආනන්තල හඳුන කරා ලබාවන අනුපිළිවෙල ගුණයේ මොකද්ද කියලා අහනවා මේකත් කලින් කියපු කතාවක් තමයි මම අදින ලියන කිසි දෙයක් කියන්නේ නැහැ අවස්ථිතී ගුණයෙන් වැඩි එකා චලනයේ නපුරත්තක් දක්වනවා අවස්ථි ගුණයෙන් අඩු එකාට සාපේක්ෂව හරිද ඒ කියන්නේ අවස්ථි ගුණයෙන් අඩු එකා අවස්ථි ගුණයෙන් වැඩි එකාට වඩා චලනයේ වෙන්න කැමතියි ඒක නිසා මේ ආනන්තලේ මත ඉස්සලා එන්නේ නැත්තම් මෙයා හරිද මේ ස්කන්ධ ව්‍යාප්තයෙන් බලුවාම මෙතනදී මෙයාගේ භ්‍රමණ අක්ෂය ඒ කියන්නේ මෙයාද මෙහෙම රෝදයක් තරිකයෙන් පහළට එද්දී මෙයා මෙන්න අක්ෂර අතරකින් ඕම කරකෙන් මෙයා පහළට එන්නේ මෙන්න මේ ගෞෂණ බලයෙන් නිසා තමයි මම කරකෙන්නේ. හරි මේ පුෂ්පේ රළුයි මේ පුෂ්පේ රළුයි මෙයා මෙහෙන් පහළට යන ඉස්සල මෙයා මෙහෙන් පහළට ඉස්සන උත්සාහ කරන මේ පහළ ඉස්සන උත්සාහ කරද්දී මේ පුෂ්පේ මගින් මේ රෝදේ මත පිටවසර ගෞෂණ බලයක් ඇති වෙනවා මේ රෝදේ මගින් පුෂ්පේ මත ඉස්සරහට බලයක් ඇති වෙනවා ප්‍රතික්‍රියාව. ක්‍රියාපතික්‍රියාව මේකෙන් පුෂ්පේ සැලිත වෙන්නේ නැහැ. මෙන්න මේක උඩට ගිය නිසා මෙයා කැරි 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 පහළට එනවා. එතකොට මෙතන ගත්තොත් මේ උත්තර වලින් A B C ගත්තොත් එහෙම අපි ගන්නවා ආගමන අක්ෂික මෙන්න මේ නැද කියන්නේ මෙන්න මේ එහෙම මෙන්න මේ හරි මේක වටා ස්කන්ධ ව්‍යාප්තිය වැඩි ස්කන්ධ ව්‍යාප්තිය තියෙන A වල ඊට පස්සේ C වල ඊට පස්සේ D වල මොකද D වල පදාර්ථයෙන් ඔක්කොම පිරලා තියෙන ඒක නිසා ගොඩක් ස්කන්ධ අංශ මෙන්න මේ භ්‍රමණ භ්‍රමණ අක්ෂයේ ආසන්නයේ තමයි තියෙන්නේ ඒ නිසා අවස්ති පූර්ණයේ අඩුම B වල එහෙනම් B තමයි ඉස්සෙල්ලාම පාරට එන්නේ ඊට පස්සේ අවස්ථේ ඊට පස්සේ C වල යම් ස්කන්ධයක් කේන්ද්‍ර ආසන්නයේ තියෙනවා ඒක නිසා ඊට පස්සේ දෙකට පහළට එන C අන්තිමට ඒ වල තමයි ස්කන්ධේ තියෙන සම්පූර්ණම අයිනේ මුළු ස්කන්ධයෙන් වගේ තියෙන අයිනේ භ්‍රමණ අක්ෂයෙන් ගොඩක් ඈත් ඒ නිසා අවස්ථේ ගුණය වැඩි මේ වල ඒ තමයි අන්තිමට එන හැම එකම උත්තර තමයි B C A කියන උත්තර අංක දෙක 12ට එන උත්තර අංක දෙක හරිද එහෙම තමයි දොළොස්වෙනි එක හැදෙන්නේ 2004 MCQ එකක් අපි යන 13 වෙනි එකට හරි 13 වෙනි එකට යන් ස්කන්ධය කැපිටල් M උද array කැපිටල් R උද ඒකාකාර වූ වෘත්තාකාර තැටියක් එහි දැලේට ලම්බ වූ ද කේන්ද්‍රය හරහා යන්නා උද අක්ෂය වටා ඔමෙගා ඒකාකාර කෝණික වේගයෙන් තිරස්තලයක භ්‍රමණය වේ. ඉහත විස්තර කරන ලද අක්ෂය වටා තැටි අවස්ථිකුනේ භාගය M R වර්ගීය වේ. ස්කන්ධයේ එම් බෙදීම අටක් වූ මැටි ගුලියක් කැටේ ධාරයේ මත සෙමින් තැබූ විට එය ඇලී නම් පද්ධතියේ නව කෝණික ප්‍රවේග ගාන කියාවද තේරෙන මේ කෝණික මිත සංසිඳනය හදන්නේ කියලා මම පොඩ්ඩක් මේ පැහැදිලි වෙන්න රූපයක් අදින්නම්
දෙදස් පහේ ගානක් ඉස්සර මම මෙන්න මේ මදලා මේ කියන්නේ මෙන්න මේ ආකාරයෙන් දෙකියක් තියෙනවා හරිද මෙන්න මේක වටේ තමයි මේ දෙකිය මෙන්න යාගේ අක්ෂය හරිද මේ තියෙන්නේ අක්ෂය එතකොට මෙයා මෙහෙම මෙයාගේ අයිඩියල් දෙන භාගයන් වර්ගය කියලා මෙන්න මේ කෙළවරින් මැටි ගුලියක් තියෙනවා. ඒ කියන්නේ මෙයා මෙහෙම භ්‍රමණය කර කර භ්‍රමණය වෙවි මෙහෙම කැරි කැරි කර කර මේ මුඩි මේ හිමීට ඒ කියන්නේ මෙයා මත කිසිම බාහිර විආවර්තයක් ඇති නොවන ආකාරයට. ඒකයි තමයි මෙතන කියන්නේ. හරි ගුලිය මැටි තැටියේ ධාරයේ මත සෙමින් තැබුවේ. ඒ කියන්නේ මේ තැටියේ කිසිම ආකාරයේ බාහිර විආවර්තයක් ඇති වෙන්නේ නැහැ. හිමින් තමයි මැටි ගුලිය කියන්නේ. මේ රෝම සරවන උඩින් බැලුවොත් උඩින් බැලුවොත් මෙන්න මෙහෙම දෙයක් මෙන්න තියෙන තැටිය මෙන්න තියෙන අක්ෂය මෙහෙම බෝඩ් එකෙන් එළියට එන්නේ හරි මෙන්න මෙහෙම තියෙනවා මැටි ගුලිය මේ තැටිය මෙහෙම කරගෙනවා හරි මේ තැටිය මෙහෙම කර කරගෙනවා මෙහෙම අක්ෂය තියෙනවා මේ තියෙන්නේ මැටි ගුලිය එම්බෙදීම අටක් වූ මැටි ගුලිය. හරිද? එම්බෙදීම අටක් වූ මැටි ගුලිය. එතකොට මේක පේන්න ඕනේ මේ දැටි ආරේ දිලා තියෙනවා කැපිටල් R කියලා. එතකොට මේ දැටි මෙතන ඉඳලා මේ මැටි ගුලිය තියෙන කෙළවර නිසා එයාට දුන්නත් R තමයි. හරිද? එයාට දුන්නත් R තමයි. එතකොට එයාගේ අවශ්‍ය පුරණය වෙන්නේ මොකද්ද? I නම් I සමානයි. එයා විස්කන්ධ එම්බෙදීම අටයි. එම් කැපිටල් R වර්ගයෙන්. එහෙනම් කැපිටල් N කැපිටල් R වර්ග වීම 8යි කියලා තමයි මේ මැටි ගුලියේ අවශ්‍ය පුරණය. දැන් මේ ගාන හදමු. මේකේ ගාන මොකද්ද? කෝණික ගමනක සම්පේ. ඒ කියන්නේ කෝණික ගමන I I1 ඔමේගා 1 සමානයි I2 ඔමේගා 2. ආරම්භ කෝණික ගමන තමයි භාගයයි MR වර්ගයේ ඔමේගා සමානයි ඊට පස්සේ මේ ආරම්භක අවස්ථාවේ මැටි ගුලිය නැති අවස්ථාව. ඒකෝ ඒ අවස්ථාවේ වාස්තිපුන්නේ භාගය MR වර්ගයේ කෝණික වර්ග ඔමේගා. ඊට පස්සේ සම්පූර්ණ වාස්තිපුන්නේ නැහැ. දැටි වාස්තිපුන්නේ කොහොමද වෙන භාගයයි MR වර්ගයේ. ඊට මතක මේ මැටි ගුලිය වාස්තිපුන්නේ වෙනවා. දැටි වාස්තිපුන්නේ කොහොමද වෙන භාගයයි MR වර්ගයේ. ඊට පස්සේ මේ මැටි ගුලිය වාස්තිපුන්නේ අපිට මේක පොදු විදිහට ගන්න භාගයයි MR වර්ගයේ මැටි ගුලිය වාස්තිපූර්ණය MR වර්ගයේදී මටයි ඔමේගා 2 කියලා ගන්න. මේ MR වර්ගයට මේ MR වර්ගයට මේ MR වර්ගය ගැපෙනවා මට එන ඔමේගා වෙනීම ඔමේගා වෙනීම දෙක සමානයි. හරි මෙතන මට එනවා භාගය ධන ඔමේගා 2. මම කියන්නේ ඔමේගා වලින් දෙක සමානයි. 16යි 10යි ඔමේගා 2. මේකෙන් ඔමේගා 2 මට එනවා 2 වල කියලා 2 ව 8යි. 2 ව 4යි 2 ව 5යි. ඔමේගා 2 වෙනවා මට 4යි ඔමේගා වෙනීම 5යි කියලා. 4යි ඔමේගා වෙනීම 5යි කියලා එනවා. එහෙනම් 13 වෙනි උත්තරේක 205 ඉන්සි කියලා 13 උත්තරේ වෙන්නේ 3 වෙනි එක 4යි ඔමේගා වෙනීම 5යි. මම ඉතින් මේකේ ප්‍රශ්නයක් නැති වෙයි කියලා මැටිකුලේ කියන්නේ මැටිකුලේ කියන්නේ මෙන්න මේ කෙලෝරේම කෙලෝරේම. එතකොට මෙන්න මේ කේන්ද්‍රේ ඉඳලා තියෙන දුර මැටිකුලේ තියෙන දුර මැටිකුලේ වෘත්තකයේ තියෙන දුර හරිද? මැටිකුලේ ස්කන්ධකයේ ඉන්න ස්කන්ධයේ තියෙන දුර වෙන්නේ මැටිකුලේ ඉන්න ස්කන්ධයේ තියෙන දුර වෙන්නේ මෙන්න මේ තැටියේ ආරය. 14 වෙනි එකට යන 2005 NC එක වෘත්තාකාර දැටියක හැඩයක් ඇති බඹර චක්‍රය ආකාරයේ හිමිකලි වර්ගයක් දහණය මගින් ජනනය වන නියත ප්‍රතික්‍රියා බලයකින් ඉසෙට් අක්ෂය වටා සුමට තිරස් පොළවක් මත රූපයේ දැක්වෙන පරිදි භ්‍රමණීය චලිතයක් සිදු කරයි. බඹර චක්‍රයේ දෙකටම ඒකාකාර වෘත්තාකාර දැටියක හැඩය පවත්වා ගන්න ලැබේ යයිද
එහි හිසෙන් අක්ෂේවට අවස්තිපූර්ණ අයිසමන භාගයෙන් මාර වර්ගයෙන්ද එයයි උපකල්පනය කරන්න. දහනේ වෙන් පවතින බඹර චක්‍රයේ යම් මොහොතකදී ස්කන්ධය අරය කෝණික ප්‍රවේගය සහ කෝණීකරණය එම් ආර් ඔමෙගා ඇල්ෆා වේ. මේ මොනවලින් මේ වලින් නියත මොකද්ද කියලා තමයි අහන්නේ. හරි. එයි මේක මේ යම් මොහොතක ස්කන්ධය අරය කෝණික ප්‍රවේගය සහ කෝණීකරණය කියලා තියෙන්නේ. මෙතනදී දැන් මේ බඹර චක්‍රයේ ආරම්භයේදී යම් ස්කන්ධයක් තියෙනවා. එතකොට මෙයාට මෙයාගේ මේ වෙඩි බේත් දහණය වෙලා පිටිපස්සට වෙඩි බේත් දහණය වෙලා ඒ වෙඩි බේත් දහණය වෙලා මගින් වෙඩි බේත් දහණය වීම මගින් මෙයාට නියත බලයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ බලය මගින් මෙයාගේ අර මේ කියන ඉසෙට් අක්ෂයේ වටා ඒ බලය මගින් මෙයා ව්‍යාවර්තයක් ඇති කරන් තමයි මෙයා කැරකෙන්නේ. හරි. ඒ බලයෙන් මගින් මෙයා ව්‍යාවර්තයක් ඇති කරන් තමයි කැරකෙන්නේ. එතකොට මේ බලය හැමතිස්සෙම නියතයි. يعني මේ බබර චක්‍රයේ පත් වීම ඉවර වෙනකම්ම නියතයි. හැබැයි මේ බබර චක්‍රයේ පත් වීම දැන් පත් වීම යද්දී මෙයා ස්කන්ධය අඩු වෙනවා. يعني වෙඩි බේත් දහන වෙනවා, ස්කන්ධය අඩු වෙනවා, ඒ වගේම මෙයාගේ අරය අඩු වෙනවා. හරි. ඒක නිසා තමයි ඒවා වෙනස් වෙන නිසා තමයි يعني කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා, කෝණික ත්වරණයට ලක් වෙනවා. හරි. ඒවා වෙනස් වෙන නිසා කෝණික ත්වරණය වෙනස් වෙනවා, කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා, එයාගේ බබර චක්‍රයේ අරය වෙනස් වෙනවා, එයාගේ ස්කන්ධය වෙනස් වෙනවා. අන්න ඒ නිසා තමයි මේක යම් මොහතක මෙයා ලියන්න අපිට දීලා තියෙන්නේ. ඒකම මෙතනට ගෙන දෙන්න පුළුවන් අපිට දාන්න පුළුවන් ද ගම්මිතා සංස් මේ රේ මේ කෝණික ගම්මිතා සංසිද්ධ දාන්න පුළුවන් දේ දාන්න පුළුවන්. ඒක කරන්න බෑ. මොකද මෙයා මේ වෙඩි බෙද දහණය වෙලා ඇති කරන මගින් මෙයාගේ මේ අක්ෂයේ වටා බාහිර ව්‍යාවර්තයක් ඇති වෙනවා. ඒ නිසා මෙතන මේ ගම්මිතා සංසිද්ධියක් අපිට දාන්න බෑ. එතකොට අපිට මේ වගේ එකකට අපිට දාන්න පුළුවන් තව කෝණික චක්‍රයේ සමීකරණයක් තියෙනවා රෝ සමානයි i ඇල්ෆා කියලා. ඉතින් අපිට ඒක තමයි දාන්න අපි ඒක දරලා බලමු. රෝ සමානයි i ඇල්ෆා. හරි රෝ සමානයි i ඇල්ෆා. මම ආයේ හරි කොහොමද මෙන්න මේ මෙතන මෙයාට මෙතන මෙතෙන්ට ගින්දර තිබ්බට පස්සේ මෙතනින් මේ වෙඩි බෙහෙත් දහණය වෙලා හරි වෙඩි බෙහෙත් දහණය වෙලා ඇති වෙන බලය මගින් මේ අක්ෂය වටා මේ අක්ෂය මෙහෙම දිනවා කියලා හිතන්නකො. මෙහෙන් බෝඩ් එකේ මෙහෙම දිනවා කියලා හිතන්නකො. මේ බෝඩ් එකෙන් එළියට මේ අක්ෂය වටා මේ ඇති වෙන බලයේ මේ දිශාවට බලයක් ඇති වෙනවා. ඒක නිසා මෙයා මේ දිශාවටම භ්‍රමණය වෙනවා. ඒකාකාරයේ මේ එතකොට මෙයා ප්‍රමාණිකූල භ්‍රමණය වෙද්දී මේ අක්ෂයේ ඉඳලා මෙයාට තියෙන මේ අරය ආර්ගයටත් උත්තේ මෙයා මේක පිච්චිල 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 දහණය වෙලා මේක දහණය වෙලා ඔහොම 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 මෙතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ මොහොතේදී මෙතන මෙතෙන් දින අරය වෙනස් නේ. ඒක R1 නම් මේක R2 නම් R1 උඩයි R2ට වඩා. ඒක තමයි අර යම් මොහොතක දිලා තියෙන එක. ඒ වගේම මෙතන ඉඳලා මේක දහණය වෙලා මෙතෙන්ට ගියාට පස්සේ ස්කන්ධයත් අඩු වෙලා නේ. හැබැයි මේ බලය මේ ඇති වෙන බලය මෙතනදී F(y) කියලා කියනවා. ඒ කියන්නේ නියතයි කියලා කියලා තියෙනවා. හරිද? එතකොට මේ අස්තරිය දාන සමීකරණය tau සමානයි i alpha. අපිට දාන්න පුළුවන් ඒක විතරයි සාමාන්‍ය තියෙන්නේ. පොද කෝණික ගමිතස් දාන්න බෑනේ. tau කියන්නේ අපි දන්නවා ව්‍යාවර්තය කියන්නේ බලය ගුණ කිරීම භ්‍රමණාක්ෂය කියලා දාලා බලයේ ක්‍රියාවලියකට තියෙන ලම්බ දුර. දැන් මෙතන බලය මම F කියලා ගන්නම්කො. F වතාවක් මේ මොහොතේ මේ ගාණ දිලා තියෙන මොහොතේ අරය දිලා තිනවා R කියලා සමානයි I. හරි I මෙතන අවස්ථාවේදී මෙයාගේ අවස්තිගුණේ භාගයයි ස්කන්ධේ මේ අවස්ථාවේ දිලා තිනවා සිම්පලෙන් කියලා MR වර්ගය භාගය MR වර්ගය මතාවක් මෙතන ඇල්ෆා මේ අවස්ථාවේ කෝණීකරණය අල්ප කියලා දිලා තිනවා කෝණීකරණයත් වෙනස් වෙනවා. හරි කෝණික තරණය වෙනස් වෙනවා. හරි. ඒතර අපි දැකලා තියෙන මේ බෝම චක්‍රයත් අන්තිම අවස්ථාවේදී ගොඩක් වේගෙන් කැරෙනවා. බලමු. මෙන්න මෙතන ඒ කාර්කේට මෙතන ඒ කාර්කේට කැපිට මට එනවා තියෙන F සමානයි භාගයයි n r alpha කියලා. එතකොට පේනවා මෙන්න මේ භාගය ගැන කොහොමද නියතයක් නේ? මේ F කියන එක නියතද කියලා ගන්න මේ F කියන බලය නියතයක් කියලා ගන්න කියලා තිබ්බා. එහෙනම් අනිවාර්යයෙන් මෙන්න මේ MR alpha කියන ගුණිතයේ අගයක් නියතයක් වෙන්න ඕනේ. මොකද F කියන්නේ නියතයක් කියලා ගන්න කියලා තිබ්බා.
මේ භාග ගැන කොහොමත් සංඛ්‍යාත්මක එකක් නියත යා එහෙනම් අනිවාර්යයෙන්ම fn නියතයක් වෙනවා මෙන්න මේ mr alpha කියන අගේ නියතයක් වෙන්න ඕනේ හරි ඒ කියන්නේ mr alpha කියන තුනේ කුණිතේ නියතයක් වෙනවා එහෙනම් අනිවාර්යයෙන් උත්තරේ වෙනවා මේකේ පළවෙනි උත්තරේ හරිද එතකොට පැහැදිලි මේකේ තව ටිකක් මේක පත්තු වීගෙන මේ බබල් චක්‍රය යද්දී මේ ලින් කියන එක අඩු වෙනවා n කියන එක අඩු වෙනවා r කියන එකත් අඩු වෙනවා මොකද මෙයාගේ මේ පොටවර වලට මේ භ්‍රමණ අක්ෂින දින දුර ප්‍රමාණිකව අඩු වෙනවා හැබැයි මේ f කියන නියත වෙන්න එයාගේ n n n n මෙන්න මෙන්න මේ කෝණික ත්වරණය මොනවා වෙන්න ඕනද වැඩි වෙන්න ඕනේ ඒකෝර මෙතනදී මෙයාගේ කෝණික ත්වරණය නියතාවයක් නෙවෙයි කෝණික ත්වරණය වැඩි වෙන්න ඕනේ ඒ නිසා තමයි මේ බබල චක්‍රයක් අන්තිම අවස්ථාවේ පත්තු කරලා අන්තිම අවස්ථාවේ වඩා වේගෙන් කැරකෙන්නේ එහෙනම් 14 ට උත්තර වෙන්නේ පළවෙනි එක අපි 15ට ගියොත් එහෙම ඒක 2007 ප්‍රශ්නයක් රූප සටහනේ පෙන්වා ඇති ඒකාකාර කැපිටල් A සහ B දැල එකම ද්‍රව්‍යයකින් සාදා ඇති අතර ඒවාට සමාන ස්කන්ධයද A දැට A යඩය B දැට A යඩයට වඩා විශාල වේ මෙම තැටි ඒකලිත අභ්‍යවකාශයේ තබා ඇත පහත සඳහන් ප්‍රකාශ අංකා බලන්න මේක 2007 ප්‍රශ්නයක් හරි හරි ප්‍රශ්නේ බලා ගන්න ආයි මුත්තේ නෝ රූප සරණේ පෙන්වන ඇති ඒකාකාර කැවිලි A හා B පැටි එකම ද්‍රව්‍ය සාදයද අතර ඒවා ඒවට සමාන ස්කන්ධ ඇති කැපිටල් A පැටි හා කැපිටල් A පැටි හි අරේ B පැටි හි අරේට වඩා විශාල වේ මෙම පැටි ඒකලිත අභ්‍යවකාශයේ තබා ඇත පහසුදා ප්‍රකාශ කරනවා බලන්න මේ කියනවා තැටි වල කේන්ද්‍රය හරහා ක්‍රියා කරන බාහිර බලයක් නැතේ දීයති වේගයක් ලබා ගැනීමට වීට වඩා වැඩි කාලයක් ඉඩ ගත වේ. තැටි වල අක්ෂය වටා වී වලින් යන රළු අක්ෂය වටා බාහිර ව්‍යාවර්තයක් යටතේ. අලමු තැටි වල අක්ෂය වටා බාහිර ව්‍යාවර්තයක් යටතේ දීයති කෝණික වේගයක් ලබා ගැනීමට ඊට වඩා වීට වැඩි කාලයක් ගත වේලු. අක්ෂය වටා කැපිටල් B තටියේ භ්‍රමණ අවස්ථිතිය කැපිටල් A ගේ මාර්ගයට වඩා වැඩි කියලා කියනවා. හරි අපයන දැන්. තැටි වල කේන්ද්‍රය හරහා ක්‍රියා කරන බාහිර බලයක් යටතේ දියති වේගයක් ලබා ගැනීමට B ට වඩා වැඩි කාලයක් ඒට ගත වෙනවලු. තැටි වල කේන්ද්‍රය හරහා ක්‍රියා කරන බාහිර බලයක් යටතේ දියති වේගයක් ලබා ගන්න B ට වඩා ඒට වැඩි කාලයක් ගත වෙනවලු. මෙන්න මේ තැටි කියලා තියෙනවා. ඒ මෙහෙම දීලා තියෙනවා ආයි බී කියන එක මම මේකේ ඝනකම් අදින්න යන්නේ නැහැ බී කියන හැටියක් එහෙම දීලා තියෙනවා ස්කන්ධ සමානයි එතකොට කියනවා මෙයාලගේ මේ ද්‍රමණ කතාවක් නෙමෙයි මෙතන ආන්නේ පළවෙනි ඒ කොටස නම් මෙයාලගේ ද්‍රමණ කතාවක් නෙමෙයි මෙයාලගේ තැටි වල කේන්ද්‍රය හරහා ක්‍රියා කරන බලයක් ගැනතේ මෙයාලට දීයති වේගයක් ලබා ගන්න ඊට වඩා වැඩි කාලයක් ඒට ගත වෙනවා කියලා කියනවා. දැන් බලන්නකො මෙයාගේ ස්කන්ධය සිම්පල් එක. මෙයාගේ ස්කන්ධය සිම්පල් එක. ස්කන්ධ එක සමානයිනේ. එතකොට මේ භ්‍රමණ අවස්ථිතිය කියන්නේ භ්‍රමණ චලිතයේ කතා කරන දෙයක්. එහෙම නැතුව අර වේගී චලිතයේ කතා කරන දෙන අවස්ථිතිය කියලා දෙයක්. එතනදී අවස්ථිතිය රඳාපවතින ස්කන්ධය මත. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම කන්ටේනරයක් අල්ලු කරන වඩා ලේසි ත්‍රිවිල් එකක් අල්ලු කරන එක. මොකද කන්ටේනර් ස්කන්ධය ගොඩක් වැඩි ත්‍රිවිල් ස්කන්ධය ගොඩක් අඩුයි. සාපේක්ෂව අඩුයි. අන්න ඒ වගේ උඩ එතනදී ඒ වගේ තමයි මෙතනත් මේ පැටි දෙකට රේඛීය චලිතයක් මේ පැටි දෙකට මෙන්න මේ කේන්ද්‍රය හරහා ගමන් කරන
කැපිටල් එක බලයක් දීලා මේ කැපිටල් එකට වී ප්‍රවේග අපිට ලබා දෙන්න ඕනේ කියලා ගමුකෝ. හරිද? එතකොට මෙයාලගේ අවස්ති දෙක සමානයි. ඇයි මේ? මෙයාගේ ස්කන්ධයත් එන්නේ, මෙයාගේ ස්කන්ධයත් එන්නේ. එතකොට මෙයාලට කේන්ද්‍රය හරහා ගමන් කරන බලයක් දීලා මෙයාලට වී ප්‍රවේගයක් ලබා දෙන්න අවශ්‍ය නම් එයාලට අපි කරන්න ඕනේ එකම කාර්යය. හරි, මොකද මෙයාලගේ අර මේ දෙන්නම ස්කන්ධයෙන් සමාන නිසා මෙතනදී අර චලිත ස්වභාවය විනාශ කරගන්න දක්වන්නේ එකම අකමැත්තක්. එකම අකමැත්තක්. ඒ අපි භ්‍රමණ චලිතයේදී කතා කරනවා මෙන්න මේ අක්ෂය වටා. භ්‍රමණ චලිතයේදී කතා කරනවා මෙන්න මේ අක්ෂය වටා මේක භ්‍රමණය කරද්දී මේව මේකේ අවස්ථිතිය වැඩි, මේ අක්ෂය වටා මේක භ්‍රමණය කරද්දී මේකේ අවස්ථිතිය වඩා. ඒකට හේතුව මේ භ්‍රමණ අක්ෂයේ ඉඳලා මෙන්න මේ ස්කන්ධ ව්‍යාප්තිය තියෙන මෙන්න මේ දුර වැඩි නිසා. ඒක භ්‍රමණ චලිතය. මෙතනදී මේ කියන රේඛීය චලිතය ගැන. ඒක මේ දෙන ස්කන්ධ සමානයි. එහෙනම් කේන්ද්‍ර හා එක බල දෙක දුන්නොත් එහෙම මේක කියලා තියෙනවා දී ඇති වේගයක් ලබා ගැනීමට බීට වඩා වැඩි කාලයක් ඒක ගත වෙයි කියලා. ඒක නෑ, ඉතින් ඒක සමානයි. මේ දාලා අපිට බලන්න පුළුවන් නේ. එකම තරණයක් තමයි එන්නේ, ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මෙතනදී ආයේ වගේ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. එකම කාලයක් තමයි නේද? එහෙනම් ඒ කියන එක වැරදි. බී ගත්තොත් එහෙම කැටි වල අක්ෂ වටා කැටි වල අක්ෂ වටා ඇති බාහිර ව්‍යාවර්තයක් යටතේ දී ඇති කෝණික වේගයක් ලබා ගැනීමට ඒට වඩා වැඩි කාලයක් බීට ගත වේ. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ දැන් ව්‍යාවර්තයක්. දැන් මේ වේගයේ චලනය කියන අමතක කරන්න. දැන් කියන්නේ මේ ව්‍යාවර්තයක් ගැන. ඒ කියන්නේ මෙන්න මේ කැටි භ්‍රමණය කරන්න අවශ්‍ය නම් භ්‍රමණය කරන්න ගියාම ව්‍යාවර්තයක් දුන්නොත් එහෙම එතනදී වැඩි කාලයක් යන්නේ. හරි, යම් කෝණික ප්‍රඥම්කෝ මේ භ්‍රමණය කළා ඔමේගා. භ්‍රමණය කරලා ඔමේගා කෝණික ප්‍රවේගයක් ගන්න, ඔමේගා නෝට් කෝණික ප්‍රවේගයක් ගන්නවා කියලා. මෙතන අපි හිතමු ඔමේගා නෝට් කෝණික ප්‍රවේගයක් ගන්නවා කියලා. මෙතනදී හරි, මෙතනදී මේගොල්ලෝ කියනවා දැඩිම කාලයක් ගත වෙන්නේ බීට කියලා. නැහැනේ, බීවල භ්‍රමණවස්තිතිය වැඩි. ඒවල තමයි භ්‍රමණවස්තිතිය, සෝරි, බීවල භ්‍රමණවස්තිතිය ඒවල භ්‍රමණවස්තිතිය වඩා අඩුයි. ඒක නිසා බීවලට ඉක්මනින් ඔමේගා නෝට් ගන්න පුළුවන්. හැබැයි ඒවලට එහෙම ඉක්මනට ගන්න බෑ. ඒක නිසා බී ප්‍රකාශයත් වැරදි. ඒක පැහැදිලි ඇති, පැහැදිලි නැත්නම් තමයි තියරි බලන්න. සී කියන අක්ෂයක් වටා කැපිටල් බී තටියේ ප්‍රමණ අවස්ථිතිය ඒහි එම අගේ වඩා වැඩි. හරි, මෙන්න මේ අක්ෂයේ වටා මේ බී වල ප්‍රමණ අවස්ථිතිය ඒ වල මේ අක්ෂයේ වටා ඒ වල ප්‍රමණ අවස්ථිතිය වඩා වැඩි කියලා කියනවා. එහෙම නැහැ, මේක වැරදි. බී වලට වඩා ඒ වල තමයි මේ අක්ෂයේ වටා ප්‍රමණ අවස්ථිතිය වැඩි. ඒ නිසා සී වැරදි. එහෙනම් 15 උත්තරේ වෙන්න ඕනේ ABC සියල්ල අසත්‍යයි. 5 වෙනි උත්තරේ අපි 16 වෙනි එකට යන් 2007 එකක් නිශ්චලතාවයෙන් ආරම්භ වී ගෝලයක් රළු ආන තලයක පහළට පෙරළී යාමට. හරිද? පහළට පෙරළී යාමට T කාලයක් ගනී. ආන තලයේ සුමන නම් ගෝලයේ පහළට දිසා යමන ගතවන කාලය. මෙතනදී කෙටි ක්‍රමයක් තියෙනවා, තියරි වල උගන්වනවා, තියරි පන්තිවල ICU පොයින්ට් වශයෙන් ඒක දන්නවනම් මේක ඉක්මන හදන්න පුළුවන්. මම ඒ ක්‍රමයෙන් තමයි මේක හදන්න යන්නේ. ඒව නැතුව සමීකරණ ශක්ති සංකේතය දාලා හදන්න යන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඒක අනවශ්‍ය කාලයක්. MCQ වලදී ඒ වගේ පොයින්ට් තවන් දැනගෙන තියෙන්න අවශ්‍යයි. මෙතනදී 16 වෙනි එකට ගියොත් එහෙම දාසනික කියන්නේ නිශ්චලතාවයෙන් ආරම්භයේ ගෝලයක් රළු ආනන්ද තලයක් මත පෙරළී යාමට T කාලයක් ගන්නවලු. ආනන්ද තලයේ සුමන නම් ඒ පහළට දිස්ස යාමට ගතවන කාලය. හරි, මෙන්න මෙහෙම දෙකක් තියෙනවා. කිසියම් ආනන්ද තලයක් තියෙනවා නම් මේ ආනන්ද තලයේ මේ වස්තුව පහළට එනවා කියන්නකො ඒ එන තරණය G sin theta. ගුරුත්වයේ පහළ නිදහස වෙනවා නම් ඒන තරනේ G sin theta. කොහොමද එන්නේ? මෙහෙමයි එන්නේ. පහළට එන G තියෙනවා නම් මේ කණුව නම් මේ කණුව දිහා මේක theta. මේ බලන සංරචකය මෙහෙම ගත්තොත් මට මේ පැත්තට මට NG sin theta කියලා ගත්ත හැකි නේ. NG sin theta කියලා S සමාන F සමාන M දැම්මත් මේ පැත්තට ආන දිහට බලය NG sin theta ස්කන්ධයෙන්
M tan क्या पिला मटे ए समान है जी साइन थीटा के ला लगा गाना पुलवा प्रश्न अन्य है ये मतलब आई वाला गाना खतरा माता क्या थी आना ताले का गुरुत्वाकर्षण निकास एक हार्ड डिस्क रहने वास्तव में उधर रहे जी साइन थीटा हर इधर ये बागे मैं बागे आना ताले का मैं आना ताले रालू ही ना मैं आना ताले रालू ही ना मैं रालू आना ताले पहाड़ निशान नेतुव पेरली के वास्तव में उधर रहने हर बेन ठीक है මේ ආනතරේ රළුයි මේ අන්තරේ රළුයි රළුයි නම් මෙන්න මේ වස්තුව හිතන්නකො තැටියක් කියලා එහෙනම් තැටියට අපි දන්නවා අවස්තිකුගේ අයින i සමානයි භාගයයි mr වර්ගය කියලා හරි මෙන්න මේ තැටිය හරි මෙන්න මේ තැටිය ලක්වන කරණය g sin theta නෙවෙයිනේ හරි මේ ටැටි ලක්ෂණ තමයි ජී සයින් තියන නෙවෙයි ඒක හොයන්න පුළුවන් ශක්ති සංසිය දාලා මොකද්ද කියලා මම ඒක හොයන්නේ නැහැ කියලා කලින් කිව්වා ඒතරණය එනම් ඒ සමාන වෙනවා මෙන්න මේ ප්‍රකාශයට ඒ සමානයි රේඛීය චලිතයේ ත්වරණය බෙදෙනවා එක ඝන අකමැත්ත හරි රේඛීය චලිතය ත්වරණය කියන්නේ මෙන්න මේ g sin theta කියන එක හරි රේඛීය චලිතය ත්වරණය කියන්නේ මෙන්න මේ g sin theta කියන එක එක ධන අකමැත්ත කියන්නේ අවස්ථිතික පූර්ණය දැන් ගැටියේ නම් භාගයෙන් මාරු වර්ගය ඝන ගෝලයක් නම් පහෙන් දෙකෙන් මාරු වර්ගය උවර ගෝලයක් නම් තුනෙන් දෙකෙන් මාරු වර්ගය මුද්දක් නම් n මාරු වර්ගය අන්න එතකොට ඒකේ අකමැත්තේ මෙන්න මේ mr වර්ගය කියන කැලේ ලයින් කරලා දවස ගේන සම්මුණකේ තියෙන භාග ධන භාගිත භාගෙද පහෙන් දෙකද තුනෙන් දෙකද කියන එක අන්න ඒක තමයි මෙතන ධන මෙතන සැරියන් නිසා මම ගන්නවා භාගය කියලා මේක සුරු කරපුවා මට එනවා මෙන්න මෙහෙම හරි මෙහෙම එනවා 2 g sin θ බෙදීම 3 කියලා මේක තමයි මෙන්න මේ රළු ආනත් තලයේ මේ වස්තුව කරේ කරේ භ්‍රමණේ වෙලා පහළට එද්දී හරි භ්‍රමණේ වෙලා පහළට එද්දී මෙයා ලක්වන කරණය. ඒක මෙන්න මේක මතක තියාගන්න ඔයාලට MCQ එකට හදන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. ඒ සමානයි රේඛීය චලිතයේ පමණක් ඇතිවෙන කරණය වෙනවා එක දන අකමැත්තෙන්. හරිද? එතකොට ඒ අනුව මේක අපි තර්ක කරමු මෙන්න මේ ගාන මෙතන කියනවා රළු තලයේදී හරි රළු තලයේදී පහළට එන්න t කාලයක් ගත වුණා. ගත වුණාලු හැබැයි මේ කාලේ නලු නැතුව ලිස්සනවා නම් කොච්චර කාලයක් ගත වෙනවද කියලා තමයි අහන්නේ හරිද හරි එතකොට දැන් මෙතනදී මේ සමීකරණය ගත්තොත් එහෙම පේනවා මේ රේඛීය චලිතය වෙනුවෙන් මේක තමයි අකමැත්ත මේ අකමැත්ත බිඳු වුණොත් එහෙම මේ අකමැත්ත බිඳු වුණොත් එහෙම රේඛීය චලිතය වෙනුවෙන් එකයි කියලා නෙන්නේ ඒ කියන්නේ රේඛීය චලිතය වෙනුවෙන් තමයි අපි මේ දෙන්න අපි කරන ගත්තොත් එහෙනම් ඔන්න බලන්න රේඛීය චලනයේ g sin theta හරි රේඛීය චලනයේ g sin theta රේඛීය චලනයේ g sin theta එතකොට ආනත් තලයේ පහට ලිස්සල යනවා නම් දැන් මම මේක මෙතන මම පැහැදිලි කරන්නම්කෝ රේඛීය චලිතය කරන්නේ g sin theta එක ධන අකමැත්ත මෙන්න මේ අකමැත්ත කියන එක බිඳුවයි නම් තරණේ g sin theta සමාන වෙනවා හැබැයි අනිවාර්යෙන් හරි හොඳා හරි අකමැත්තක් පිනවනවා නම් මේ එකට මේ අකමැත්ත එකතු වෙනවනේ මේ එකට මේ අකමැත්ත එකතු වෙනවා නම් ඒ අගේ මෙන්න මේ g sin theta කියන අගේ මේ g sin theta කියන අගේ එකදන මේ අකමැත්තෙන් බෙදපුවාම ලැබෙන අගය අර නිකම් ආනතලයක පහළට එන්නේ නිකම් ආනතලයක පහළට එන්නේ g sin theta වලින් එන්නේ ඒ කියන්නේ මේ හරේ තියෙන්නේ එක. හැබැයි මේ අකමැත්ත කියන එකට අගයක් ආවොත් එහෙම මේ අකමැත්ත කියන එකට අගයක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම හරේ කියන එක මෙන්න මේ හරය එකට වඩා විශාල වෙනවනේ. හරේ එකට වඩා විශාල වෙනවා කියන්නේ මෙන්න මේ ත්වරණය රේඛීය චලිතයක් විතරක් තියෙන ත්වරණයට වඩා අඩු වෙනවා කියන එක. මොකද්ද? ඒක සමානයි රේඛීය චලිතයේ විතරක් තියෙන ත්වරණයට විතරක් අකමැත්ත. හරි රේඛීය චලිතය කියන්නේ g sin theta
එතකොට වේවි ගැන කරන එක ජී සයින් දෙකේදී මේකනේ හරිය තියෙන එක මෙතනත් එක තියෙනවා එතන මෙන්න මේ එකට මේ අකමැත්ත කියලා යම් වර්ගයක් එකතු වුණාට පස්සේ එකතු වෙනවා කියන්නේ හරිය එකට වඩා වැඩි වෙනවා කියන එකනේ දශමිකක් එකතුනොත් එච්චර තමයි බිංදු දශම බිංදු 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 එක එකතුනොත් එච්චර වෙනවා එකට වඩා වැඩි ඒ නිසා ඒ සාපේක්ෂව වැඩි වෙනවා එහෙනම් පැහැදිලි වැඩිම කරණයක් තියෙන්නේ මොකේදීද රේඛීය චලිතයේ විතරක් තියෙන එක කියන්නේ නිස්සලයේදී අනිත් හැම අවස්ථාවකදීම මෙතන මේ කැරකිලේදී මේ අකමැත්ත රගයක් තියෙන නිසා මොකද වෙන්නේ හරය එකට වඩා වැඩි වෙනවා ඒ කියන්නේ මේ තරණය රේඛීය චලිතයේ විතරක් තියෙන තරණයට වඩා අඩු වෙනවා මම හිතනවා පැහැදිලි කියලා එහෙනම් වැඩිම තරණයක් තියෙන්නේ රේඛීය චලිතයේ විතරක් තියෙද්දී නම් අනිත් හැම අවස්ථාවලදීම ඊට වඩා තරණය අඩුයි නම් ඉක්මනට ඉක්මනින්ම පහළට එන්නේ මේ ආනතල ඉක්මනින්ම පහළට එන්නේ මේ වස්තුව පෙරලෙන්නේ නැතුව රූරලාව ඒ කියන්නේ මේ ගාණේ දීලා තියෙනවා මෙයා පෙරලි 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 ආවොත් එහෙම ගතවන කාලය t කියලා එහෙනම් මෙයා රූරලාව ගතවන කාලය t ට වඩා වැඩි වේද t ට වඩා t ට වඩා අඩු වේද t ට වඩා t ට සමානද කියලා තමයි අහන්නේ එහෙනම් පෙරලි පෙරලි එද්දී ගතවන කාලයට වඩා රූටලෙද්දී ඉක්මනින් එනවා මෙතන දිය තියෙනවා පෙරලි පෙරලෙන කාලය t කියලා එහෙනම් රූටලෙද්දී එන කාලය t ට වඩා අඩු වෙනවා එහෙනම් මේකේ 16 උත්තරේ වෙන්න ඕනේ 3 වෙනි උත්තරේ මම හිතනවා පැහැදිලි ඇති කියලා මේක තව හිතන්න බැරි වෙනවා ගන්න මට දැන් ඔලුවට අපත්තා මම පැහැදිලි කරේ තාම ඊට වඩා ලේසි පැති වෙනස් පැති තියෙන්න පුළුවන් ඔයාලා එක වෙනම හිතලා බලන්න අර සමීකරණ ලින්ක් තරක කළා ගන්න එතකොට ලේසින් ගත හැකි උත්තරේ 17 වෙනි එක 2007 වෙනි සීව එකක් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දා හත්නෙකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ මේ 2007 ඕල් දීලා තිබ්බා ඒකට හේතුව මේ ප්‍රශ්නේ ගාන වැරද්දක් නැහැ මේ ගහන්නේ සම්පූර්ණ පද්ධතියේ අවසාන කෝණික ගම්මිතාව වෙනුවේ කියලා තමයි අහන්නේ ඇත්තට මෙතන හැදෙන්න ඕනේ කෝණික ප්‍රවේගය කියලා අපි දැන් කෝණික ප්‍රවේගය තියෙනවා කියලා හරි හිතාගෙන හදමු දාහත්නික ඒ රූපේ වෙන්න ඇති පරිදි භ්‍රමණය වන පුරුවක් මත වාඩි වී සිටින් ළමයෙකු ඔමෙගා කෝණික වේගයකින් භ්‍රමණය වේ භ්‍රමණාංශය වඩා ළමයා සමග පද්ධති අවස්තිපූර්ණය 2 කිලෝග්‍රෑම් වර්ග මීටර ලැබේ භ්‍රමණය වී සිටින් ළමයා වී රූප සටහනේ පෙන්න පරිදි කෝණික ගම්මිතාවක් නොමැති තලය තිරස් වනසේ සිරස්ව පහළට වැටෙන හරි වී රූප සරහණය පෙන්න පරිදි කෝණික ගම්මිතාවයක් නොමැති තලය තිරස් වනසේ සිරස්ව පහලට වැටෙන ස්කන්ධයේ කිලෝ 4ක් වන ස්කම්භයේ මීටර 1ක් වූ තුනේ කැපිටල් ආර් වලක් අල්ලා ගනිලු පද්ධති සම්පූර්ණ පද්ධතිය අවසාන කෝණික ගම්මිතාව වෙනුවෙන් කියලා අනේක අවසාන කෝණික ප්‍රවේගය කියලා එන්න ඕනේ සරලයි කෝණික ගම්මිතාව සංසිඳීමේ ගන්න තියෙන්නේ අපි දාමු කෝණික ගම්මිතාව සංසිඳනවා I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2 I2 ඔමෙගා 2 මෙතන ආරම්භයේදී I1 කියන්නේ 2යි කෝණික ප්‍රවේග ඔමෙගා කියලා දීලා තියෙනවා අවසානයේදී බලන්න දැන් I කියන්නේ මනුස්සයාගේ කෝණික මනුස්සයාගේ අවස්තිපූර්ණයෙන් I බලන්න I1 ඔමෙගා 1 සමාන I2 ඔමෙගා 2 මනුස්සයාගේ අවස්තිපූර්ණයේ 2යි කෝණික ප්‍රවේග ඔමෙගා 1 මෙතන මනුස්සයා දැන් අර බලල අල්ලගෙන තියෙන්නේ ඒකෝට එයා මනුස්සයාගේ කෝණික මනුස්සයාගේ අවස්තිපූර්ණයේ 2යි බලලේ අවස්තිපූර්ණ අපි දන්නවා MR වර්ගය බලලේ ස්කන්ධය කියන්නේ 4යි හරිද බලලේ අරය විස්කම්භය නම් 1යි කියලා දීලා තියෙනවා මීටර එහෙනම් අරය කියන්නේ විස්කම්භයෙන් භාගනේ ඒ කියන්නේ
मीटर भाग है के वर्ग एम आर वर्ग है वर्ग होता है ओमेगा टू ने शुरू करूं देखा ही ओमेगा समान है देखा था ना इतना हाथर होता है हाथर ही निकाय के लिए एक बार में जमते में एक आई मित्र एकाई एकाई मित्र एक का के ना ए एकाई मित्र देखा ही तू ना है ना ओमेगा टू समान है देखा ही मित्र एकाई तू ना है देखा ही फाइव एकीमत तू ना ओमेगा टू समान है देखा ही फाइव बेदिन तुनाई के लिए नाई के नाव सामने की में बी के ने पाते थे कोणिक गम में दावे देखा ही फाइव बेदिन तुनाई के लिए नाव ये नाम दाहादर उत्तरे बिन्ने देवनीय कर देदास फते इनसी को रेखा दाहादर देकर अभी दाह आठवें निकले हैं ये का देदास फते इनसी को रेखा दाहादर ने देखा पेशु होते पहली बने हैं एक रूप कराना पड़ता है अपने हदीली हरे एक दिदास हाथे एमसी को हाथलेश नमः नमः किए ने टोपे आकार ब्रह्मणे वन मैदा कानवक साविकर ऐति सहायत करके ना पीक्यू वार इस नाम कुड़ा परिवार कूड़ खट्टल हाथरे किन सरसीला समानित वे लो සෑම භ්‍රමණයක්ම සිදුවන්නේ සිරස් අක්ෂයේ වටාය පහත් දක්වා ඇති භ්‍රමණ විදි අතරින් කුමක් සම්පූර්ණ සැරසිල්ලට වඩාත්මද ස්ථායීතාවයක් සපයයිද දැන් සරල ගත්තොත්යෙන් බයිසිකලයක් පෙරලෙන්න කියන්නේ කොහොමද හරි බයිසිකලයක් හරි මේ දිශාවට v ප්‍රවේගයේ යනවා නම් हर में बाइसिकल है, दूसरा में जाने का, मेंशा वाला वी पे वेगिंग गमन करने वाला हम, हर इधर मैं आटा मेंशा वाला तीन वां ब्रेक ही कम निकाल गया, इधर मैं आ इस काम के लिए मैं पैसे तीन कम निकाल भी मांग करना एमबी के लिए, इधर मैं है बाइसिकल है कैमरे ने है, ये आपके काम में काम है बिना स्कर्गन एक निशा या ये आप हमारे टू कमान कर रहे कई बाइसिकल है अपनों से पैदा करने आती ये बाइसिकल है पहले ने हमने आते ए के लिए में हमने එයාට ඒ දිශාවට තියෙන වේගී ගම්‍යතාවය වෙනස් කරන්න කැමති නැහැ. ඒ වගේම තමයි දැන් කුරුම්බ ගස් වලින් කුරුම්බ කඩද්දි මේකත් දැකලා තියෙන ගස් වලින් කුරුම්බ කඩද්දි දැන් කුරුම්බ ගෙඩියක් නැතුව මෙහෙම මේ ආකාරයට කුරුම්බ ගෙඩියක් නැතුව එහෙම හරිද මේ කුරුම්බ ගෙඩියේ මෙන්න මේ හරිය ගොඩක් ශක්තිමත්. හැබැයි මේ හරිය එච්චර ශක්තිමත් නැහැ. ඒක නිසා මේ කුරුම්බ ගෙඩිය දාන්නේ භ්‍රමණය වෙන්න. ගහ කුඩ කවුරු හරි නැගලා අතරියොත් මේ කුරුම්බ ගෙඩිය බිමට මේ කුරුම්බ ගෙඩිය දාන්නේ මෙන්න මේ ආකාරයට. කොහොම මේක භ්‍රමණය වෙන්න තමයි දාන්නේ. මෙහෙම අතින් කොහොම කරකවල තමයි දාන්නේ. ඒකෝර මෙයා භ්‍රමණය වෙන මොම කරකිලා වැටිලා මෙන්න මේ ඇස්ස මේක තමයි පොළවේ වදින්නේ. මේක පොළවේ වැදුනා මේ හරිය ගොඩක් ශක්තිමත් නිසා මේක පුපුරන්නේ නැහැ. නිකන් දැම් මොකද මේ හරිය වැදුනොත් පොළවේ පුපුරන්න පුළුවන්. නමුත් මේක දාන්නේ මෙහෙම අතින් අල්ලලා කොහොම කරකවල තමයි දාන්නේ. මේ කැරක් 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 එක්කම පහළට වැටෙනවා. හරිද? එහෙම වෙලා මෙන්න මේ ඇස්ස වැදිලා මේ හරිය ශක්තිමත් නිසා පුපුරන්නේ නැහැ. ඕක තමයි උදේ වෙන්නේ. එතකොට එතන දීප් වෙන්නේ මොකද්ද? මෙයාට මෙය පැත්තට මේ ෂෝට කෝණික ප්‍රවේගයක් දීලා එයාට කෝණික ගම්මිතාවයක් තියෙනවා. එතකොට එයාට ලබා දෙන කෝණික ගම්මිතාවය මේ ගෙඩිය පොඩක් එහෙම හැරුණොත් එහෙම කෝණික ගම්මිතාව වෙනස් වෙනවනේ. මොකද කෝණික ගම්මිතාව කියන්නේ දෛශිකයක්. එයාගේ විශාලත වෙනස් වෙනවා. එයා වෙනස් වෙනවා, දිශාව වෙනස් වෙනවා, වෙනස් වෙනවා. ඒක නිසා මෙයාගේ මේ පැත්තට මෙහෙම කැරකෙනවා කියන්නේ අපිට ඒකේ දිශාව ගන්න පුළුවන් මෙහෙම පහළට. සුලත් නිමේකට මෙහෙම පහළට එයාට තියෙනවා මොකද්ද? කෝණික ගම්මිතාවය. එයා ඒ කෝණික ගම්මිතාවය වෙනස් කරන්න කැමති නෑ. ඒක නිසා එයා කෝණික ගම්මිතාව නිෂේ නියතෝ තියාගෙන මෙහෙ පහළට වැඩිලා මේ ඇස බිම වැඩිලා ශක්තිමත් හරින් වෙන්න අවශ්‍ය නැහැ. ඒක අපිට ගන්න පුළුවන් උපුරන්න නැතුව. හරි, ඒක මේ බයිසිකලෙන් කිව්වේ ඒක තිරස් ගමන් කරනවා. ඒ දිශාවට වේගී ගම්මිතාවයක් තියෙනවා. ඒ ගම්මිතාවය වෙනස් කරන්න කැමති නෑ. එයා ගමන් කරන දිශාව වෙනස් කරනවා. වේගී ගම්මිතාව වෙනස් වෙනවානේ. වේගය වෙනස් වුණත් වෙනස් වෙනවා. ඒක නිසා එයා පෙරලෙන්නේ නැතුව ගමන් කරනවා. මෙයා පෙරලෙන්නේ නැහොත් කැද්දෙන්නේ කියොත් මේ දිශාව ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. ගම්මිතාව වෙනස් වෙනවා.
එයා ඒකට කැමති නැහැ. ඒකට අවස්ථියක් දක්වනවා. ඒ නිසා ඒ කම්මිතාව දිගටම පවත්වා ගන්න එයා උත්සාහ කරනවා. ඔතන මෙතන දෙන්නේ මෙන්න මේ සරල තීරණය තමයි. මෙතනදී මේ වෙසක් කුඩු ගත්තොත් මේ වෙසක් කුඩු කැරකෙනවා. මෙතනදී මේ මුළු පද්ධතියේම වෙසක් කුඩු එකම මේ වෙසක් කුඩු මේ මුළු පද්ධතියේ මේ වෙසක් කුඩු කොටස්වල කෝණික ගම්මිතාවය එකම දිශාවට තියෙනවා නම් සම්පූර්ණ කූඩු වෙන කෝණික ගම්මිතාවය ඒ දිශාවට තියෙන්නේ. එතකොට යම් දිශාවක් ඔස්සේ තියෙන කෝණික ගම්මිතාවේ විශාලත්වය ගොඩක් වැඩි. අන්න එතකොට මොකද වෙන්නේ? එයාගේ ස්ථායීතාවය ගොඩක් වැඩි වෙනවා. මොකද එයා උත්සාහ කරනවා ඒ දිශාවට ඒ කෝණික ගම්මිතාවය හැමතිස්සෙම රඳවා තබා ගන්න. මොකද එයාගේ එයා ඒක වෙනස් කර ගන්න අකමැත්තක් දක්වනවා. එතකොට මේ කූඩු ගත්තොත් එහෙම අපි බලන්න ඕනේ මේ කූඩු පොකුරු වලින් මේ කූඩු ටැප් වලින් මේ හැම කූඩු එකක්ම හැම කොටසක්ම හැම කොටසකම භ්‍රමණ වෙන දිශාව බලලා ඒ භ්‍රමණ දිශාවේදී එකම දිශාවට කෝණික ගම්මිතාවයක් තියෙන්නේ මොන කූඩුවද කියලා තමයි බලන්න ඕනේ. අපිට පේනවා එතකොට පළවෙනි එක ගත්තට පස්සේ සමහර ඒවා වල දැන් පළවෙනි ගත්තොත් එහෙම එතනදී ඔයාලට පේනවා ඒ හැම කූඩු කොටසක්ම කරගෙන එකම හැම කූඩු කොටසකම තියෙන කෝණික ගම්මිතාවයේ තියෙන්නේ එකම දිශාවක් නෙවෙයි කියලා. අත දාලා බලන්න. මෙහෙම මාපනැගිලි දිශාවෙන් දිශාව ලැබෙනවා. කරගෙන පැත්තෙන් ඇඟිලි කරකවල බලන්න. එතකොට පේනවා එකම දිශාවක් නෙමෙයි කෝණික ගම්මිතාව තියෙන්නේ කියලා. එතකොට ඔයාලට ඒ විදිහට උත්තර පහටම එක් එක් කොටස් වලට ඔයාලට කෝණික ගම්මිතාවේ දිශාව ගත්තට පස්සේ එක උත්තරයක් තියෙනවා. හතරවෙනි උත්තරේ ඒ උත්තරේ හැම එකක්ම හැම කූඩු කොටසක්ම සහ සම්පූර්ණ කූඩුවක් කරගෙනනේ එකම පැත්තට එකම පැත්තට. ඒ කියන්නේ එකම දිශාවට තමයි කෝණික ගම්මිතාව තියෙන්නේ. එතකොට ඒ ඔක්කොගෙම සම්පූර්ණ කෝණික ගම්මිතාවය ලොකු වගේකින් එක දිශාවට තියෙන නිසා ඒ අවස්ථාවේදී තමයි වැඩිම ස්ථායීතාවය අපි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා 49 උත්තර වෙන්නේ 4 වෙනි එක. සෝරි මේකේ පේපර් එක 49 මේ ග්‍රාම් ගත්තොත් එහෙම 18 18 උත්තර වෙන්නේ 4. අපි යන් 19 වෙනි එක 19 වෙනි එකට යන්න. 19 වෙනි එකත් හොඳ ප්‍රශ්නයක්. හරි 19 වෙනි එක හොඳ ප්‍රශ්නයක්. මේක 2008 ප්‍රශ්නයක්. මේක YouTube එකේ මේ ප්‍රැක්ටිකල් එක කරපු වීඩියෝ තියෙනවා, ඉංග්‍රීසි වීඩියෝ. ඔයම් බලන්න. මේ මම පුළුවන් වුණත් group එකට ඒ වීඩියෝ එක දාන්න. ඔයලා මේ 19 කියන AB අක්ෂ AB අක්ෂ දණ්ඩ වටා විශාල ඔමෙගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙන බයිසිකල් රෝදයක් රූපේ පරිදි ඒ කෙළවරට ගැටගසන ලද තන්තුවකින් එල්ලා මේ කෙළවරෙන් අදවාගෙන සිටින. එය ඒ කෙළවරින් නිදහස් කළහොත් අහනවා B කෙළවර පහතර වැඩි AB දණ්ඩ AB අක්ෂ දණ්ඩ සිරස් වේ කියලා කියනවා. දෙවෙනි එක අහනවා, දෙවෙනි එක කියනවා AB දිශාව නොවෙනස් බව ගොහම උත්තර වගේ තියෙනවා. අප බල මැද්දට මොකක්ද වෙන්නේ කියලා. 19 පියසලගේ 19 හරි ඔන්න ඔම එකක් තමයි තියෙන්නේ. හරි බලන්නකෝ දැන් මෙන්න මේක මේ රෝදය භ්‍රමණය වෙන්නේ මේ දැන්දුත් එන්නේ මේ විදිහට. හරි දැන්දුත් එන්නේ මේ දිශාවට. මේ මං ඊතලෙන් දක්වලා තියෙන දිශාව තමයි මේක භ්‍රමණය වෙන්නේ. දැන් පැහැදිලි ඉන්නේ මෙන්න මේ දිශාව තමයි මේ රෝදය භ්‍රමණය වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම සුරත් නිමි දාලා බලමු. මෙහිදී මේක මේ රෝදේ කෝණික ප්‍රවේග දිශාව කෝණික ගම්මිතාව දිශාව වලින් තියෙන කියලා බලමු. මේක මෙහෙම භ්‍රමණය වෙද්දී ඕම් මෙහෙමත් දාලා ගත්තදී මෙහෙම අතින් දාලා ගත්තදී අපිට පේනවා මේ පැත්තට තමයි තියෙන්නේ, මේ දිශාවට තමයි තියෙන්නේ
මෙහෙමකින් ඇගිරෙන මෙහෙම කරකවද්දී මේ දිශාවට තමයි කියන්නේ මේ දිශාවට තමයි කියන්නේ කෝණික ගම්‍යතාවයේ නැත්නම් කෝණික ප්‍රවේගයේ දිශාව. එතකොට මේ b කියලා මෙයා අතහැරියොත් අපි අතහැරියොත් එහෙම b කියලා අතහැරියොත් මේ b කියලා වහම පහළට වැහැලා මේක සිරස් වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ දිශාවට කෝණික ගම්‍යතාවයක් තියෙන නිසා එයා ඒක පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒක නිසා මේක තිරස්වම තියෙනවා. ඒක නිසා මේක තිරස්වම තියෙනවා. හරිද? මේක මෙහෙම පහතර වැටිලා මේක මෙහෙම පහතරට මම ඉල්ලෙන්නේ නැහැ. ආයෙ පැහැදිලි කරොත් එහෙම මේ රෝදේ කරගෙන මේ දිශාවට කෝණික ගම්‍යතාවය මේ දිශාවට තියෙන මට අදාහරේ කරපන්න බෑ. එතකොට මේ b කොටසෙන් අපි අතහැරියොත් එහෙම ඒ මෙයයි කෝණික ගම්‍යතාවය තිරස් දිශාවට තියෙනවා. ඒ දිශාවට යන කෝණික ගම්‍යතාව පවත්වා ගන්න ඕන නිසා මේ b කියලා පහළට වැටෙන්නේ නැතුව තියෙනවා. හරිද? ඒ වගේම තව මෙන්න මේ රෝදේ බර මෙය ගුරුත්ව කේන්ද්‍රයෙන් w පහළ ක්‍රියාත්මක වෙනවානේ. මෙන්න මේ බල නිසා තවත් බලපෑමක් වෙනවා. මේ බල නිසා මෙන්න මේ ඒ වටා මේ පැත්තට ගුරුණ නැකත වෙනවා. මෙන්න මේ ඒ වටා මේ පැත්තට ගුරුණ නැකත වෙනවා. ඒ වටා දක්ෂිණාවර්ත ගුරුණ නැකත වෙනවා. අන්න එතනදී මේ ගුරුණේ බල ගුරුණේ දිශාවත් අපි ගණන් වලදී මේ පැත්තට මේ පැත්තට කියන්නේ දක්ෂිණාවර්ත වාමාර්ත කියලා ගත්තら ඇත්තට මේකත් අපි ගන්නේ සුවත් වීමෙන්ම තමයි. එතකොට මෙතනදී මේ බල ගුරුණේ දක්ෂිණාවර්ත ඇති වෙද්දී එයාගේ දිශාව තියෙන බෝඩ් එක තුලට තලයේ තුලට තමයි දිශාව තියෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? මෙයාට දැන් බලගුරුණේ දිශාව තලයේ තුලට තියෙන්නේ. එහෙනම් එයාගේ කෝණික ගම්මිතා වෙනසක් ඇති වෙන්න ඕනේ. කෝණික ගම්මිතා වෙනසක් ඇති වෙන්න ඕනේ. මොකද අපි ගත්තොත් එහෙම සරලව ගත්තොත් එහෙම දැන් වස්තුවක් ගන්න කොහෙන් ස්පන්දේ මොන වස්තුවක් මත මෙහෙන් බලයක් යෙදුවොත් එහෙම මෙයා ත්වරණය වෙනවා මේ පැත්තට. ඒ කියන්නේ යම් කාලයකදී මෙයා b ප්‍රවේගයක් ගන්න ආරම්භයේදී b සමාන බිංදුව කියලා ගත්තොත් එහෙම මෙයාට ගම්මිතා වෙනසක් තිබුණානේ. ගම්මිතා වෙනස np බෙදීම m බිංදුව. ඒ සඳහා ගත වෙච්ච කාලය t නම් යොමු ද අපිනවා මේ මොකද්ද සම්ප්‍රයුක්ත බලය. හරිද? එතකොට මේ වගේ සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මකද යයි ඒකේ ගම්මිතා වෙනසක් සිදු වුණානේ. ඒ වගේ මෙතන සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් හරි සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් තියෙනවා. ඒක ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රෝතේ බරේ. අන්න එතකොට ඒකේ දිශාව තියෙන බෝඩ් එක තුලට. එහෙනම් මෙයාගේ බෝඩ් එක තුලට. ඒ කියන්නේ මේකට අනුව නම් සරලවම මෙන්න මේ AB අක්ෂයට මෙන්න මේ AB අක්ෂයට සහ මේ බරේ සංරචකයට කියන මෙන්න මේ දෙකටම ලම්බව බෝඩ් එක තුලට එයා ගම්මිතා වෙනසක් සිදු වෙන්න ඕනේ. හරි? යයි ගම්මිතා වෙනසක් සිදු වෙන්න ඕනේ. ගම්මිතා වෙනසක් සිදු වුණා එක්කෝ මොකක් වෙන්න ඕනද? විශාලත්ව වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දිශාව වෙනස් වෙන්න ඕනේ. මෙතන විශාලත්ව වෙනසක් සිදු වෙන්නේ නැති නිසා මෙතන සිදු වෙන්නේ දිශාව වෙනස. ඒක නිසා මේ ඇත්තටම මේ තිරස තියෙන ගමන් ඇතුළට කරගෙන. මෙයා මේ රෝදෙ මෙහෙම කර කර තිරස වෙනවා මෙහෙම කරගෙනවා. මම ඒක මෙන්න මෙහෙම ඇන්දොත් එහෙම මට ඒක මෙන්න මෙහෙම ඒක අඳින්න පුළුවන්. මෙන්න මෙහෙම අදිනා ගම්මිතාව මම b කියලා වෙනස් කරේ. එතකොට මම කියව මෙතනදී මේ පැත්තට කරගෙන මේ කෝණික ප්‍රවේගයේ ගණන කරා කලින් ගේම්ස් එකක් තිබ්බා කෝණික ප්‍රවේගයේ සාපේක්ෂව ගම්මිතාවයක් තියෙනවා. එතකොට ගම්මිතාව මම b කියලා වෙනස් කරන්නේ p වලට මේ පැත්තම තමයි. මේ b අක්ෂයේ ඔස්සේ මේ පැත්ත තමයි
ගමට චාර් තියෙන. ඒතර මේ මං කිව්වා මෙහෙම කැරක් තිරස තියෙනවා මේක ඇතුළට කැරකෙනවා කියලා. මේක තමයි මේ A කෙළවර. මේක තමයි B කෙළවර. මේ මොහොතවල් කීපයක් තමයි මම ඇදලා තියෙන්නේ. හරිද? එතකොට මේ AB දණ්ඩ, මේ අත මේ AB දණ්ඩ. මත් AB. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ පැත්තට මෙහෙම මේ ගම්මිතාවේ මේ මෙතනක් පී මෙතනක් පී මෙතනක් පී හරි මෙයාගේ කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ නේ මොකද මෙයා මත බාත් නැහැ මෙයාගේ මේ හරියට අවබෝධ කරගෙන බලන්න p සමානයි i ඔමෙගා කියලා ගත්තොත් එහෙම මෙයාගේ අවශ්‍ය ත්‍රිකෝණය නියතයක් මෙයාගේ කෝණික ප්‍රවේගයත් නියතයක් ඒ දෙක වෙනස් වෙන්නේ නැත්නම් ගම්මිතාවයක් නියතයක් වෙන්න ඕනේ හැබැයි මම මොකක්ද කියන්නේ අය මම පැහැදිලි කරන්න මේ ආකාරයේ පද්ධතිය තියෙනවා මේ රෝදය මේ දිශාවට කැරකෙනවා මේ දිශාවට කැරකෙන්නේ මාපටැංගිල්ලේ දිශාවෙන් තමයි මොකක්ද කියවෙන්නේ කෝණික ප්‍රවේගයේ දිශාව තියෙන්නේ ඇයි මේ දිශාවට කෝණික ප්‍රවේගයේ දිශාව කියලා ගන්නෙ සුරත් නියමයේ ඒ දිශාවට කෝණික ප්‍රවේගයේ දිශාව තියෙනවා නම් කෝණික ගම්මිතාවය කියන්නේ කෝණික ගම්මිතාවයත් සමානයි p නම් p සමානයි i ඔමෙගා i කියන අවශ්‍ය ත්‍රිකෝණය ඔමෙගා කියන්නේ කෝණික ප්‍රවේගය එතකොට කෝණික ගම්මිතාවය දිශාවනේ කෝණික ප්‍රවේගයේ දිශාවම තමයි හරිද එතකොට ඒ ආකාරයෙන් මෙතන b කියන කතරගිය පස්සේ මේ දිශාවට කෝණික ගම්මිතාවයක් තියෙන නිසා සාමාන්‍ය කැපිටල් L වෙන මේ කෝණික ගම්මිතාවම් කරනවා මම P කියලා ගන්නම්කො කෝණික ගම්මිතාවයක් තියෙන නිසා මේ දණ්ඩ මෙහෙන් පහළට වැටෙන්නේ නැතුව ඒ කියන්නේ මේ D කෙළවර මෙහෙම ඒ කියන්නේ මම ඒක උසම් වෙන වෙනම දොත් එහෙම මේ විදිහට පහළට වැටෙන්නේ නැතුව මේක මේ තිරස් විදිහටම තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ මෙන්න මේ රෝදේ බරයිනේ රෝදේ බරක් තියෙනවානේ. මෙන්න මේ රෝදේ බරෙන් මෙන්න මේ ඒ වටා දක්ෂිණවර්ත ගුණන කැටිනවා. ඒ දක්ෂිණවර්ත ගුණයේ සුරත් නිමේ දැම්මට පස්සේ අපිට එන්නේ දිශාව බෝඩ් එක තුලට කියලා. එතකොට මෙතන මේ බාහිර මේ බරේ බාහිර ව්‍යාවර්තයක් ඇති වෙනවා. එතකොට මේ බාහිර ව්‍යාවර්තයක් ඇති වෙද්දී දැන් මෙතන රේඛීය චලනයේ නම් වස්තුවක් මත බාහිර අසමද බලයක් තියෙද්දී ඒ ගම්මිතාව වෙනසක් සිදු වෙනවා ඒ බලයේ අසමතුලිත බලයේ දිශාවට මෙතනදී මේ බාහිර ව්‍යාවර්තය මේ රෝදේ මත තියෙන නිසා එයාගේ මොකක් වෙන්න ඕනේද ඒ දිශාවට කෝණික ගම්මිතාවය වෙනසක් තියෙන්න ඕනේ කෝණික ගම්මිතාව වෙනසක් තියෙන්න ඕනේ හැබැයි කෝණික ගම්මිතාව හදාගන්න නම් යාගේ අවස්ති කෝණ නිසා ඔමෙගා මත අවස්ති කෝණය වෙනස් වෙන නම් යාගේ ස්කන්ධයක් ඒ විදිහම තියෙනවා ඔමෙගා වෙනස් වෙන්නේ නැහැ මොකද මෙතන මුකුත් මේ ඇක්සල් එකේ ඝර්ෂණ බලවත් මේ මුකුත් නැහැ මෙයා ඒකාකාර පොයින්ට් ප්‍රවේගයෙන් තමයි ක්‍රමණය වෙන්නේ ඒ නිසා ඔමෙගා විශාලත්වය වෙනස් වෙනවා i වෙනස් වෙනවා ඒ කියන්නේ p වෙනස් p වල විශාලත්වය වෙනස් වෙනවත් බෑ එහෙනම් p වෙනස් කරන්න අපි කරන්න ඕනේ දිශාව වෙනස් කරන එක ඒක නිසා තමයි මේ මොහොතින් මොහොත මේ අවස්ථාවේ p වල ගමන් කරන මේ දිශාවට මේ අවස්ථාවේ මේ දිශාවට මේ අවස්ථාවේ මේ දිශාවට මේ අවස්ථාවේ මේ දිශාවට ආකාරයක වශයෙන් මේ එක අවස්ථාව දෙක අවස්ථාව තුන අවස්ථාව සහ හතර අවස්ථාව අතර මෙන්න මේ එක සහ දෙක අතර ගම්මිතාවය වෙනස තියෙනවා ඒ වගේම දෙක හා තුන අතර ගම්මිතාවය වෙනසක් තියෙනවා මේ දෙක අතරත් ගම්මිතාවය වෙනසක් තියෙනවා මේ දෙක අතරත් ගම්මිතාවය වෙනසක් තියෙනවා මේ දෙක අතරත් ගම්මිතාවය වෙනසක් ඒ හේතුවෙන් මොකද වෙන්නේ ඒ සඳහා ගත වෙන කාලයකුත් තියෙනවානේ හරි අන්න එතකොට ඒ ගම්මිතාවෙන් සපිත කාලයෙන් දුන තමයි මේ ඇතුළට දුන ව්‍යවර්ථය ගේන්නේ. හරිද? එතකොට ඒ ආකාරයට න්යාට මේ ගම්මිතාවේ වෙනස් කර ගන්න ඕන නිසා මේ විදිහට න්යා ප්‍රමාණිකවලව මෙන්න මේ ආකාරයට මොන වගේ විදිහට මේ විදිහට න්යා මොකද කරන්නේ? මේ විදිහට න්යා දිශාව වෙනස් කර ගනිමින් ඒ ගම්මිතාව වෙනස් කර ගන්නවා. ඒ කියන්නේ මෙයා මෙහෙම තිරස් වෙනවා මෙහෙම වටේට කොහොම කැරගෙනවා කියන එක මම හිතනවා පැහැදිලි ඇති කියලා. එහෙනම් 19 වෙනි උත්තරේ
මේ කෙළවර පහළට වැටි AB අක්ෂ දණ්ඩ සිරස් වේ කියන එක නෙවෙයි. AB දිශාව නොවෙනස්ව පවතී. ඔබ ඒක හරි. AB ආස් ඒක හරි කොට AB දිශාව නොවෙනස්ව පවතිනවා. ඒ මොකටද මේ ඇතුළට කැරකෙනවානේ. AB ආසන්න වශයෙන් තිරස්ව පවතින අතර එය A හරහා යන සිරස් අක්ෂ වටා භ්‍රමණය වේ. B කෙළවර පහළට වැටි වැරදි. පහළට B කෙළවර පළමුව ඉහළට ගමන් කළා. එහෙම වෙන්නේ නැහැ. උත්තරේ අංක 3 19 ට එන්න ඕනේ. 3 වෙනි උත්තරේ. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. අපි යමු ඉස්සරට. විස්තර කිව්වොත් මේ විස්සෙ තියෙනවා සංකෝචන වීම නිසා දැමෙමින් පවතින එක්තරා තරවක අවස්තිගුර්ණයේ එහි ආරම්භ භාගයෙන් තුනෙන් එකක් දක්වා අඩු විය. තරුවේ නව ප්‍රමණ චාලක ශක්තිය සහ තරුවේ අලුත් ප්‍රමණ චාලක ශක්තිය තරුවේ ආරම්භක ප්‍රමණ චාලක ශක්තිය දරන අනුපාතය සමාන වෙන්නේ මොකටද කියලා තමයි අහන්නේ. බලමු විස්ස සංකෝචන නිසා බෙමින් පවතින එක්තරා තරවක අවස්තිගුණයේ ආරම්භ භාගයේ තුනෙන් එකක් දක්වා අඩු වෙනවලු තරුවේ නව ගමන චාලක ශක්තිය හරනවා. හරි. ගමන චාලක ශක්තිය මෙතනදී මේ තරව සංකෝචන වීමේදී කෝණික ගම්මිතා සංස්කෘතික වෙන්න ඕනේ. ඒ කියන්නේ ආරම්භ අවස්ථාවේ කෝණික ගම්මිතා සමානයි පසු අවස්ථාවේ කෝණික ගම්මිතා වේ. ආරම්භ අවස්ථාවේදී අපි ගමුකෝ ආරම්භ අවස්ථාවේදී අවස්ථිතික ඕනේ එකයි කියලා. ආරම්භ අවස්ථාවේ රස්තිගුණය එකයි කියලා ගන්න. ඒ අවස්ථාවේදී කොමනින් පරි මම ගන්නවා ඔමේගා කියලා. සමානයි. පසු අවස්ථාවේදී අවස්තිගුණය ආරම්භ භාගයෙන් තුනෙන් එක දක්වා වඩනවා. ඒ කියන්නේ ආරම්භ අවස්ථාවේ රස්තිගුණය එකයි නම් පසු අවස්ථාවේ රස්තිගුණය තුනෙන් එකයි. එහෙනම් මේ අවස්ථාවේදී කොමනින් පරි ඩොමිනා 2 නම් ඔමේගා 2 මට හොයා ගන්න පුළුවන්. කීයයි කියලාද? ඔමේගා 2 සමානයි 3යි ඔමේගා කියලා. හරි 3යි ඔමේගා කියලා හොයාගන්න පුළුවන්. ආරම්භ අවස්ථාවේ චාලක ශක්තිය මම ගන්නවා EA කියලා භාගයයි I ඔමේගා වර්ගය. භාගයයි I ඔමේගා වර්ගය. භාගයයි ඔමේගා වර්ගය. ඉල්ලේ සමානයි භාගයයි යා ආරම්භ අවස්ථාවේ තිබුණ එකයි කියලා ගත්තානේ. ඔමේගා ඔමේගා වුණා එහෙනම් මට ඔමේගා වර්ගය. මෙතින් එනවා ඔමේගා වර්ගය බෙදීම 2යි කියලා. පසු අවස්ථාවේදී චාලක මම ප්‍රමාණ චාලක ශක්තිය ගන්නවා EB සමානයි භාගයයි ඒ අවස්ථාවේදී අවස්තිගුණය 3න් 1යි. හැබැයි ඒ අවස්ථාවේදී එයාගේ මොකද්ද කෝණික ප්‍රවේගය 3යි ඔමේගා ඒකේ වර්ගය බලමු මේක සරල කරලා AB සමානයි 3 2 6යි මේක වෙනවා 9යි ඔමේගා වර්ගය කියලා 3 ඒවා 2යි 3 ඒවා 3යි 3යි ඔමේගා වර්ගය බෙදීම 2යි කියලා වෙනවා මම හිතනවා පැහැදිලි වෙති කියලා. එහෙනම් ආරම්භ අවස්ථාවේ චාලක ශක්තිය මම EA කියලා ගත්තා. අවසන අවස්ථාවේ චාලක ශක්තිය EB කියලා ගත්තා. මේක සමානුපාතකමින් හදන්න පුළුවන්. මම මෙහෙම ගිහලා හදුවා.
එහෙනම් නව ප්‍රමාණ චාල ශක්තිය ගැන EB වලින් EA තමයි යහන්නේ. එහෙනම් EB දෙවියන EA සමානයි මේකට කියලා මං හිතනවා ප්‍රශ්නයක් නැහැ කියලා. 26ට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. හරි 26ට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. 26ට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. හරිද? එහෙනම් 26 වෙනි එහෙනම් අපි යම් ඒක 2009 MCQ එකක් 2000 තවත් 9 MCQ එකක් වෙනවා. ඒ කියන්නේ 21 වෙනි MCQ වල යන්න අපි දැන් ඊළඟට. ඉස්සර වෙන්නේ 2 මිනිත්තු 21 වල යන්න. XB YA කොටස ඉවත් කරලා ඒකාකාර සමසුත්‍රාකාර තහඩුවක් රූපේ පෙන්වා ඇත. ABC ලක්ෂයන් හරහා යන තහඩුව නම් කක්ෂ වටා තහඩුවේ අවස්ථික කෝණීය බිලිටින් IA IB සහ IC නම් මේ වල අවස්ථි කෝණවල විශාලත්ව අතර අසමානතාවක් තමයි යහන්නේ. ඉතින් පැහැදිලිනේ මම මේක අදින්න යන්නෙත් නෑ. ABC අක්ෂ අපි ඉතින් මවා ගත්තොත් එහෙම පේනවා. A කියන අක්ෂය ගත්තොත් එහෙම A කියන අක්ෂයේ ඉඳලා තමයි වැඩිම දුරකින් තමයි මේ පදාර්ථය තියෙන්නේ. ඒක නිසා වැඩිම අවස්ථි කෝණයක් තියෙන්නේ A අක්ෂයේ වටා යද්දී. يعني A භ්‍රමණ අක්ෂයක් කරගෙන මේ තහඩු කරගෙන තමයි වැඩිම අවස්ථි කෝණයක් තියෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා ඊළඟ අවස්ථාවේදී අපිට වැඩිම අවස්ථි කෝණයක් ගන්න පුළුවන් B සහ C සලකද්දී C වල කියලා. මොකද C වල ඉඳලා දැන් B ගත්තොත් එහෙම B වල පදාර්ථයේ තියෙන B අක්ෂයට ආසන්නව සාපේක්ෂව C ට වඩා ආසන්නව. ඒ නිසා C අක්ෂය ගත්තොත් C ට වඩා ඈතින් තමයි පදාර්ථයේ තියෙන්නේ. ඒක නිසා B සහ C අක්ෂය ගත්තොත් එහෙම C අක්ෂය වටා මේ තහඩු කොටස ප්‍රමාණය වෙද්දී අවස්ථි කෝණය වැඩි B අක්ෂය වටා ප්‍රමාණයේදී අවස්ථි කෝණය වඩා. එහෙනම් වැඩිම A ඊට පස්සේ C ඊට පස්සේ B. මයිකල් ඇඳලා පැහැදිලි කරන්නේ නැහැ ඔයාලට ඒක තේරෙන්න ඇති. ඒක නිසා මෙතන උත්තර ගත්තොත් වැඩිම තියෙන්නේ A ඊට පස්සේ C ඊට පස්සේ B. උත්තරේ වෙන්නේ 21ට උත්තරේ 4. හරි 21ට උත්තරේ වෙන්නේ 4. අපි යම් 22ට තවත් ටිකක් වෙනස් ගානක් ප්‍රායෝගික සංසිද්ධියක් ප්‍රායෝගිකව අත්දැකීමක් වගේ තියෙන ගානක් ඒක නිකන් බලමු. 22 වෙනි එක 2009 දිග L1 සිහින් අප්‍රත්‍යස්ත තන්තුවක එක් කෙළවරක් ඝර්ෂණය රහිත තිරස් පෘෂ්ඨයක් මත නිශ්චලව පවතින ස්කන්ධයේ සිම්පල් N1 කුඩා වස්තුවකට සම්බන්ධ කර ඇත. ඇති අතර අනෙක් කෙළවර අරය කැපිටල් R වන සිරස් සිලින්ඩරාකාර පූර්ණක පෘෂ්ඨයේ මත පිහිටි ලක්ෂයකට තන්තුව තිරස්ව පවතින ලෙස සවි කර ඇත. රූපයේ දැක්වෙන ආකාරයට තන්තුවට ලම්බකව පෘෂ්ඨ ඔස්සේ වස්තුවට V ප්‍රවේගයක් දෙනු ලැබේ. වස්තුව කුලණෙහි වදින විට කුලණෙහි අක්ෂය වටාහි කෝණික ප්‍රවේගය තමයි ගන්නේ. වෙන්න මෙතන කරේ ගහලා තියෙනවා. මේ වී ප්‍රවේගයක් දෙනවලු කලක. ඒකෝ මෙයා මේ දුන්නා මෙහෙම මෙයා යනවා. ඒකෝ සාමාන්‍ය පැහැදිලි උඩින් බලන්න යන්න මේ රූප උඩින් බලද්දි මේ සිලින්ඩරේ මූණද මේක උඩින් බලද්දි උඩින් බලද්දි හරි මේ රූප දිහා ඉහළින් බලද්දි මේ සිලින්ඩරේ මේ මූණද ඊට පස්සේ වස්තු දිහා මෙහෙම මේකට මෙහෙම දීප වැදුනා පස්සේ මෙයා මෙහෙම වටේ ගිහිල්ලා කොහොම 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 ගිහිල්ලා අන්තිමට
මොකද වෙන්නේ? මෙන්න සිලින්ඩරේ වදිනවා. ඒ වදින්දියාගේ අහන්නේ කෝණික ප්‍රවේගය. ඒ වදින්දියාගේ කෝණික ප්‍රවේගය තමයි අහන්නේ. මෙයා මෙහෙම ගිහින්න මේක මෙහෙම සිලින්ඩරේ වටේ ඇතිලා. ඇත්තටම මේ සිලින්ඩරේ වටේ ඇතිනවා. හරි මේ තන්තු මේ සිලින්ඩර වටේ ඇතිලා මේ කියලා දින මේක වදිනවා. හරිද? එහෙම තමයි මෙතන වෙන්නේ. එතකොට අපිට මෙතනදී අපිට දාන්න බෑ කෝණික ගම්මිතා සංස්ථිතයකට හේතුව මෙන්න මේ තන්තුවේ මෙයා ඇත්තටම මුල්චලජන සිද්ධ කරන්නේ මෙන්න මේ තන්තුවේ මෙයාට කරා මේ මුල්චලජන යාට කේන්ද්‍ර අධිසාරි බලයක් සපයනවා. ඒ තන්තුව තමයි කැපිටල් T කියලා ගන්නවා. තන්තුවේ ආදරය. එතකොට මෙයා මෙහෙම මේ වටේ යද්දී මේ T කියන එක හැමතිස්සෙම හරි මේ T කියන එක හැමතිස්සෙම ප්‍රවේගයට ලම්බකව තියෙන්නේ නැහැ. හරි මේ T කියන එක කෝණවලින් මාරු වුණාට පස්සේ මේකින් එන යම් සම්මචක වලින් මෙන්න මේ වස්තුව මත බාහිර අසමත ව්‍යාවර්ත ඇති වෙනවා. බාහිර අසමත ව්‍යාවර්තයක් ඇති කරනවා. අන්න ඒක නිසා අපිට මේ සම්පූර්ණ චරිතය පුරා අපිට හිතන්න බෑ මේ වස්තුව මත බාහිර අසමත ව්‍යාවර්තයක් නැති නිසා අපිට කෝණික ගම්මිතා සංසිඳීමේ දාන්න පුළුවන් කියලා. එහෙම දාන්න බෑ. එහෙනම් අපි කොහොමද මේක හදන්නේ? ඇත්තට මේක හදන්න සමීකරණ භාවිතා කිරීමක් සිදු කරන්නේ නැහැ. මෙතනදි වෙන්නේ මේ වගේ දෙයක්. හරි. ඒක භෞතිකව දැනෙන්න ඕන වගේ දෙයක්. ඒක භෞතිකව තියෙන දෙයක්. මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. මෙතනදී මේ කියන්නේ සිලින්ඩරේ නම් උඩින් බලන රූපයක්. මේ වස්තුව මෙහෙම ගිහිල්ලා මෙහෙම ඉදිලා මෙහෙම කැරකිලා මේ සිලින්ඩරේ මෙහෙම වදින්නේ මෙන්න මේ ආකාරයට. හරි. මේ සිලින්ඩරේ කේන්ද්‍රය කියලා ගන්නකො මේක වදින්නේ මෙන්න මේ ආකාරයට. මෙහෙම ගිහිල්ලා මේක වදින්නේ හරියටම මෙන්න මේ සිලින්ඩරේ කේන්ද්‍රය හරහා මේ වස්තුවේ මේ ප්‍රවේගය මේක මම ප්‍රවේගය V නෝට් කියලා ගන්නම්කො. මෙන්න මේ කේන්ද්‍රය හරහා මෙන්න මේ ප්‍රවේගය පවතින ආකාරයට හරියට මෙන්න මේ ආකාරයට ලම්බව තමයි මේ වස්තුව සිලින්ඩරේ වදින්නේ. මොකද්ද මම කිව්වේ මේකට සමීකරණ අපිට ගත්තොත් එම කෝණික ගම්මිතා සංසිඳාන්න බැහැ. ඒකට හේතුව මේ ආතතියෙන් බාහිර අසුන්ත ව්‍යවර්තයක් ඇති වෙන නිසා දාන්න බෑ කියලා කිව්වා. එතකොට මේක වදින්නේ මෙහෙම කැරකිලා වදින්නේ මෙන්න මේ සිලින්ඩරේ මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකව. මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකව. එතකොට ඒ අවස්ථාවේ මේ වදින්දි මෙන්න මේ සිලින්ඩරේ කේන්ද්‍රය හරහා යන ප්‍රවේගය මම V නෝට් කියලා ගත්තොත් ඒ V නෝට් හරිය මෙන්න මේ කේන්ද්‍රය හරහා තමයි යන්නේ. හරිද? එතකොට මේ V නෝට් සමාන වෙනවා මෙතන ආරම්භක ප්‍රවේගයට. කියන්නේ V ට. ඒකට හේතුව මෙතනදී මේ පුෂ්ටියේ ඝර්ෂණ බල නැහැ, වාතපතුල නැහැ, එමුකුත් නැහැ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී හරි මේ අවස්ථාවේදී මෙයාගේ හරි ප්‍රවේගය V නම් මේ අවස්ථාවේදී යන ප්‍රවේගය මොකක් වෙන්න ඕනේද? V වෙන්න ඕනේ. මොකද යාගේ චාලක ශක්ති භාගයෙන් වල කියලා ගත්තොත් එහෙම මේ අවස්ථාවේදී ඒ චාලක ශක්තිය මෙයාට තියෙනවා. හරිද? මොකද මෙතනදී මේ මොහොතේදී මේ ආරම්භක මොහොතේදී මේ ආරම්භ මොහොත සැරපොත් මෙයාගේ චාලක ශක්තිය මේ ප්‍රවේගය ශ්‍රේණිකව ලැබෙනවා. ඊනම් ඊ සමානයි භාගයයි මෙන්න වර්ගය. හරිද? ඉතින් කියනවා මේක දෙකී චලිතයක් නෙමෙයි උද්දු චලිතයක්. මේක දාන රේඛීය චලිතයක්. නමුත් මෙන්න මේ ආරම්භක මොහොත ගත්තොත් මෙයාගේ මේ මොහොත සරල රේඛීය චලිතයක් දෙන සරලකම එහෙම දාන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේ ප්‍රවේගය ස්පර්ශී ප්‍රවේගය. හරිද? වගේ. එතකොට එතනදී මෙන්න මේක දානකොට මෙතනදී මෙයා වදිද්දි මෙයාගේ මෙන්න මේ දිශාව ඔස්සේ මේ දිශාව ඔස්සේ මෙයාට ප්‍රවේග නැහැ. මේ සිලින්ඩරේ උඩ පෘෂ්ඨයට ස්පර්ශක ආකාරයට මෙයාට ප්‍රවේග පිටන්නේ නැහැ. පිටන්නේ මෙන්න මේ ධම්මක ආකාරයට විතරයි. ඒ ප්‍රවේගයේ V නොට් නම් V නොට් සමානයි V වෙන්නේ. මොකද මෙයා මෙතන චාලක විභාගයෙන් කරගෙන මේකේ ඒකම වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ මෙතන ප්‍රවේගයත් V වෙන්න ඕනේ. ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට අහන්නේ මේ පෘෂ්ඨයේ වදිද්දි මෙයාගේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද? V සමානයි R ඔමේගා. කෝණික ප්‍රවේගය කියන්නේ V සමානයි R ඔමේගා. එහෙනම් මෙතන R ඒ R නේ. එහෙනම් R ප්‍රවේගය V ප්‍රශ්නයනේ R කැපිටල් R ඔමේගා. එහෙනම් ඔමේගා සමානයි V බෙදීම R කියලා ගන්න පුළුවන් ඇති. ගත්තොත් මේක වැරදි. එහෙම ගන්න බෑ. මෙතන මේ V කියන්නේ නිකම් ප්‍රවේගයක් නෙවෙයි. මේක කියන්නේ V කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය. මෙතන මේ තියෙන ස්පර්ශීය ප්‍රවේගයක් නෙවෙයි.
අපි වෘත්ත චලකයේදී කෝණික චලකයේදී ඔය සමීකරණ ඊසමනේ r l r ඔමෙගා ඊසමනේ r ඇල්ෆා ඔක්කු කරද්දී එතන පැහැදිලිව කියනවා ඒකට කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය නැත්නම් ක්ෂණික ප්‍රවේගය හරි එතන මෙතන මෙන්න මේ v කියන්නේ ස්පර්ශීය ප්‍රවේගයක් නෙවෙයි හරි ඒ නිසා මෙන්න මේ මෙතන මේ ලැබෙන මෙන්න මේ v අගය ඇත්තටම බිඳුවයි මොකද මෙතනදී මේ වස්තුව මෙහෙම ඇවිල්ලා මෙහෙම වෙරිලා මෙහෙම වදින්න හරියට මෙන්න මේ සිලින්ඩරේ බඩට බඩට වදින්න ආයෙ මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න වස්තුව තියෙනවා සිලින්ඩරේ තියෙනවා මේකේ පේනවා මේක වටේ තියලා මේ වස්තුව මෙහෙම ගිහින්න කොහොම වදින්න මේ ප්‍රවේගය බින් මේ ප්‍රවේගය පිටින් මෙන්න මේ කේන්ද්‍රය හරහා ඒක නිසා මෙන්න මේ සිලින්ඩරේ මේ සිලින්ඩරේ මෙන්න මේ ස්පර්ශ දිශාවට ප්‍රවේගයක් පවතින්නේ නැහැ මේ මේකේ ප්‍රවේගය මේ ස්පර්ශ දිශාවට ප්‍රවේගයක් පවතින්නේ නැහැ ප්‍රවේගයේ බිඳුවයි එහෙනම් මෙන්න මේ කේන්ද්‍රය ලම්බ ප්‍රවේගය විතරයි ඒක නිසා මෙන්න මෙතන මේ b බිඳුව නිසා මේ සමීකරණය b සමානයි r ඔමෙගා දැම්මොත් b බිඳුවයි r කියන්නේ කැපිටල් r මේ කියන්නේ මෙහෙම ඔමෙගා සමානයි බිඳුවයි කියනවා මේ කියන්නේ ඒ අවස්ථාවේදී කෝණික ප්‍රවේගයක් නැහැ කියලා එනවා. එහෙනම් 22 ට උත්තර වෙන්නේ පළවෙනි එක කෝණික ප්‍රවේගයක් නැහැ. හරි. 23 ගැන් වස්තුව කෝණික ප්‍රවේගය ඔමෙගා රූපේ පෙන්වන්න තියවෙනින් කාලය සමග විචලනය වෙනවා. කාලය සමග කෝණික විස්ථාපනය අනුරූප ප්‍රස්ථාරයේ වඩාත් හොඳින් නිරූපණය වන්නේ. අපි මේ කෝණික ප්‍රවේග මේ කතා කරද්දී රේඛීය චලන අනුරූප තමයි කතා කරන්නේ. රේඛීය විස්ථාපනය කෝණික විස්ථාපනය රේඛීය ප්‍රවේගය කෝණික ප්‍රවේගය රේඛීය ත්‍රණය කෝණික ත්‍රණය ඒ වගේ ප්‍රස්ථාර කියනද ඒ ඔක්කොම ඇසිරෙන්නේ එකම ආකාරයකට එතකොට මෙතනදී මේ කෝණික ප්‍රවේගයේ කාලය අතර ප්‍රස්ථාරයෙන් මවා ගන්න රේඛීය ප්‍රවේගයේ කාලය අතර ප්‍රස්ථාරයක් වගේ එහෙනම් රේඛීය ප්‍රවේගයේ කාලය අතර ප්‍රස්ථාරයක් වගේ නම් මේක මේ කියන්නේ මොකද්ද ඒක කරකරණය උත්තර වල දීලා තියෙන කෝණික විස්ථාපනයේ කාලය අතර ප්‍රස්ථාර ඒකම වගන රේඛීය විස්ථාපනයේ කාලය අතර ප්‍රස්ථාර විදිහට එතකොට ඒකාකාර ත්වරණය කොහොමද විස්ථාපන කාල ප්‍රස්ථාරයේ නිරූපණය කරන්නේ ඒකාකාර ත්වරණය කොහොමද විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් නිරූපණය කරන්නේ කියලා බැලුවොත් එම කාලයේ විස්ථාපන ඒකාකාර ත්වරණය නිරූපණය කරන්නේ මෙන්න මේ ආකාරයට එහෙනම් මෙන්න මේ හැඩේ තියෙන ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම උත්තරේ එනවා ඒ කියන්නේ 23 වෙනි උත්තරය වෙන්නේ 5 වෙනි උත්තරය 23 වෙනි උත්තරය වෙන්නේ 5 වෙනි උත්තරය හරිද අපි 22 ට යන් sorry 24 ට යන් ඒ කියනවා ඒකාකාර ඝනත්වයක් ඇති A හා B යන තාරකා දෙකට සමාන ආරයන් ඇතුළු B තාරකාවට වඩා දෙගුණයක ස්කන්ධයක් A තාරකාවටද B තාරකාවට වඩා තුන්ගුණයකට වැඩි වේගයක් වේගයකින් දැමේලු ඒ තාරකාවේ කෝණික අම්මිතාවයෙන් B තාරකාවේ කෝණික අම්මිතාවයන අනුපාතය අහනවා ගණත් එකමයිලු ඒ හා B තාරකා දෙකක් තියෙනවලු සමාන රැල්ලු තියෙනවා ඒකෙන් කියන්නේ අවස්ථීපූර්ණය ඒකාකාර ස්ථානත්වයක් ඇති A හා B යන තාරකා දෙකට සමාන ආරයන් ඇතුළු B තාරකාවට වඩා දෙගුණයක ස්කන්ධයක් A ට තියෙනවලු ස්කන්ධයක් ඇති A තාරකා B තාරකාවට වඩා තුන් ගුණයකට වැඩි වේගයකින් දෙමෙනවලු A තාරකාවේ කෝණික අම්මිතාවයෙන් B තාරකාවේ කෝණික අම්මිතාවයන අනුපාතය තමයි යන්නේ හරි එතකොට මෙතනදී අපි ගත්තොත්
पी समानाई आई ओमेगा हरि पी समानाई आई ओमेगा कोणिक गम्यता समान है अवस्थि पूर्णतावा मुखद मैं कोणिक प्रवेगे मम एक ही कारक अवसर का एवल गम्यता है मम एवल अवस्थि पूर्ण करना अवस्थि पूर्ण ही अन्य मट असमान एमआर वर्ग के लिए बेहद මොකද අපි ඝන ගෝලවලට දානවා 5න් 2යි කුහර ඝන ගෝලවලට දානවා 5න් 2යි කුහර ගෝලවලට දානවා 3න් 2යි කැටි වලට දානවා භාගයයි ඒ වගේ දානන් කාර්යභාරයක් යම් හැඩයක් ඇති මම මේ හැඩේ දාන්නේ නැහැ මම මෙන්න මෙහෙම ලියුවොත් වැරද්දක් නැහැ නේ කොහොමද x වතාවක් mr වර්ගයේ කියලා මොකද හැඩේ දාන්නේ නැහැ ඒක මෙන්න මෙතන නේ ඒ අගේ මම දන්නේ නැහැ ඒකින්ද මම x කියලා ගත්තා හරිද ay samana x vathawa mr wage man hadiye danne eka mata x kiyala gatta hari da ekaṭa menne me is me x kiyana eka avastha dekata me hada ekamai ne taru dekema hada ekamai kiyala gattu ema ay samanupati wenawa neda x ay karoth hem mr wage ida mr wage ekata samanupati gayenne e wage kiyana arath ekamai mata meka ekawarma ne mot ema mehen mata liyanna puwanne x කියන්නේ තරු දෙකම එකමගියා අරයන් ගත්තොත් ඒ එහෙමයි නේද කියනවනේ සමාන අරයන් තියෙනවා කියලා එහෙනම් i සමානුපාතික වෙන ස්කන්ධයට මෙන්න මේ ගොඩක් වැදගත් හරි ඒක මම මෙතන ලියන්න පුළුවන් p a ඒවල ගම්මිතාව සමානයි ඒවල ස්කන්ධය මෙතන කියනවා b තාරකාට වඩා දෙගුණයක ස්කන්ධයක් මම ගන්නවා එහෙනම් මෙතන i වෙනුනම දානවා i සමානුපාතික කියන්නේ මම m කියලා දානවා ඕන මට මේ මම ඕනනම් සමානුපාත ක්‍රමේ නැතුව සමානුපාත ක්‍රමෙම යන්නම් ඒකෝ ඔයාලට පැහැදිලි ඇති පැහැදිලි නැත්නම් අර එක කමෙන්ට් එකක් දාන්න මම අනිත් සල සමානුපාත ක්‍රමෙන් හදන්න නැතුව ඉන්නවා ඒ විදිහින් හදන්න පුරුදු වෙන්න අයිට මම දානවා m කියලා මම ඒ වල ඒ තාරකාව ස්කන්ධ m කියලා ගන්නවා එයාගේ කෝණික ප්‍රවේගය මම ගන්නවා ඔමේගා කියලා ඒකයි මම b කියනවා pb සමානයි b වල ස්කන්ධය මෙතන කියනවා b තාරකාවට වඩා දෙගුණයක ස්කන්ධයක් ඒක කියනවා එහෙනම් බීවල ස්කන්ධයෙන් නම් බීවල ස්කන්ධයෙන් බෙදෙන දෙකයි කියලා මම ගන්නවා හැබැයි ඒ කෝණික ප්‍රවේගය ගන්න කියනවා බීතර ඒ තරකාව බීතර කාර වඩා 3 ගුණයකට වැඩි වේගයකින් දෙමෙලුවා ආ එහෙනම් බීතර ඒ තර බීතර කාර කෝණික ප්‍රවේගය වගේ 3 ගුණයක් ඒ තරකාව කෝණික ප්‍රවේගය එහෙනම් බීතර කාර කෝණික ප්‍රවේගය කියන්නේ ඔමෙගා වේගින් 3යි ඒ වගේ 3 ගුණයක් ඔමෙගා වේගින් 3 වගේ 3 ගුණයක් ඔමෙගා කියන්නේ එහෙනම් මේක කරන්නේ ए कोणिक गम्यता विदिन बी कोणिक गम्यता नाम हम विदिन करना पी ए विदिन पी बी मटे ना एम ओमेगा विदिन एम विदिन देखो तो आप एम विदिन में तू नहीं किया ये तुम गाले का हाई बड़ा मटा हाई किया ना मेरे में एम ओमेगा इधर नंबर कैसे आया ना मटा पी ए विदिन पी बी हाई किया ना ये ना विसी खातर डॉक्टर है विदिन खातर හරි 24 ට උත්තර වෙන්නේ 4 එක හදාන්නේ ඔන්න ඔය විදිහට සමානුපාතක මෙන්න මෙමය ගත්තේ හරිද අපි 25 ට යන් හරි 25 ට යන් අරේ 0.5 මීටර වෘත්තාකාර දැටියක් තිරස් පෘෂ්ඨයක් මට තප්පරයට රේඩියන් 12ක ඒකාකාර කෝණික වේගයකින් 20 මිලින් තොරව පෙරලේ දැටියේ පරිධිය මත p හා q ලක්ෂ දෙකක් सापेक्ष
ස්පර්ශීය රේඛාගමකෝ v සමාන ආරෝණය ගලාගෙන මේ ගලයේ භාගය මීටර 12යි 6යි ms වෙන එක අපි දන්නවනේ මේ විදිහට රෝදයක් ඇන්දලා පස්සේ වාහනයක හරි මේ රෝදය ඉස්සරහට v වේගය ප්‍රවේගය යනවා නෑ මේ කියන දේ v වලින් යනවා මෙයා කරකෙද්දී මෙයාගේ මෙන්න ඉහළම ලක්ෂ්‍ය දෙකයි v වලින් යනවා මොකද මෙතන ඉඳලා තියෙන මේ අංශ වල තියෙන වේගය v ප්‍රවේගයයි මෙයාගේ භ්‍රමණය ගත්තොත් මෙතන තියෙන v එකයි දෙකයි v වලින් ඉස්සරහට යනවා හරිද මෙතන ගත්තොත් මේ පාර සමග ගැටෙන තැන ගත්තොත් එහෙම මේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ අංශුව v වලින් ඕනික ප්‍රවේගය නිසා v වලින් පිටිපස්සට යනවා හැබැයි මේ අංශුව වල මේ ටයර් එකේ තියෙන වේගය ප්‍රවේගය නිසා මේ පැත්තට v දිනවා ඒක නිසා සම්පූර්ණ මෙයාගේ බිඳුවයි ඒක නිසා අපිට වාහනයේ ටයර් එක පොළවේ ස්පර්ශන ලක්ෂයේ අපිට නිකන් නිශ්චලයි වගේ තමයි පේන්නේ ඒකට හේතුව මෙන්න මේක අන්න එතකොට මට මේක ගන්න පුළුවන් v කියන්නේ 6යි ඉපන ගන්න මෙන්න මෙතන ඉන්න සම්පූර්ණ බිඳුවයි ප්‍රවේගය මෙතන ඉන්න අගේ ඉන්න ඒ වගේ දෙගුණයක් එතන 6 නම් මෙතන ඉන්න 12යි ms එනේක මම ඉදන් ප්‍රශ්නයක් නැහැ කියලා එහෙනම් උත්තරේ ඉන්න ඕනේ 5 වෙනි එක 25ට 5 හරි 25ට උත්තර වෙනවනේ 5 වෙනි එක ඒක තේවත් එහෙම උගල්ලා ඇති 26ට යා ඒකත් ලේසියකෙත් අඳින්න කරන දෙයක් නැහැ ඒකාකාර සිලින්ඩරයකට දණ්ඩක පෙන්වා ඇති ABC අක්ෂ වටා දණ්ඩේ අවස්තිපූර්ණ පිළිවෙලින් LA LB LB සහ LC දේරු වල වෙන මේ අසමානතා අහනවා හරිද මේ කියන්නේ අවස්ථිතික ගුණ වල අසමානතා අහනවා හරිද මෙතනින් අපිට පේනවා වැඩිම අවස්තිපූර්ණයක් තියෙන මෙන්නේ C අක්ෂය වටා භ්‍රමණය කරද්දී පේනවා ස්කන්ධ ව්‍යාප්තිය ගොඩක් වැඩි සාපේක්ෂව ඒක නිසා වැඩිම අවස්තිපූර්ණයක් තියෙන්න ඕනේ C අක්ෂය වටා භ්‍රමණය වෙද්දී කියලා එහෙනම් වැඩිම අවස්තිපූර්ණයක් තියෙන්න ඕනේ C අක්ෂය වටා ඊට පස්සේ B අක්ෂය වටා ඊට පස්සේ A අක්ෂය වටා මොකද A අක්ෂය කියන්නේ අර වටේ තුල කියන්නේ එතන ගත්තොත් එහෙම ඒ භ්‍රමණාක්ෂයේ ඉඳලා පදාර්ථයේ තියෙන දුර ඉතාමත් අඩුයි ඒ නිසා අවස්තිපූර්ණය ගොඩාක් අඩුයි ඒ අක්ෂය වටා භ්‍රමණය කරද්දී එහෙනම් වැඩිම වෙන්න ඕන C අවස්ථාව ඊට පස්සේ B අවස්ථාව ඊට පස්සේ A අවස්ථාව එහෙනම් උත්තරේ එන්න ඕනේ විසි හයට C B A කියලා එන්න ඕනේ 26ට උත්තරේ 2 එතකොට හරි 26ට එන්න උත්තරේ 2 අපි 24 යන් හරි අවස්ථිතික පූර්ණයේ I1 වූ ඒ අභ්‍යවශක ඒ අභ්‍යවකාශ යානය අවස්ථිතික පූර්ණයේ I2 කියන I1 ට අවස්ථිතික පූර්ණයෙන් අඩු වූ B අභ්‍යවකාශයක් රැගෙන යයි එක්තරා මොහොතකදී B සීරු වෙන ඒකෙන් උදාහරණයක් ලදී චන්ද්‍රිකා මුදාහැරීමට පෙර මුදාහැරීමට මොහොතකට පෙර පද්ධතියේ කෝණික ප්‍රවේග ඔමේගා 1 නම් B මුදාහැරීමෙන් පසු එහෙනම් A හා B ගේ කෝණික ප්‍රවේග කොහොමද වෙනස් වෙන්නේ කියලා අහනවා මම මතක ගන්න 24 ෆේස් එකේ 24 දවස් 11 එකක් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් ගැලපෙනවා මෙන්න මේ A සහ මෙන්න මේ B කියන දෙන්න A ඔමේගා ප්‍රවේගයෙන් ගැලපෙනවා මෙන්න මේ B කියන එක ඔමේගා ප්‍රවේගයෙන් කරගෙනවා යම් මොහොතක මෙන්න මේ A ගෙන් මෙන්න මේ B කියන එක කරනවා 0 වෙන නිදහස වෙනවා එතකොට මෙන්න මේක අපිට හම් වෙන්නේ හරි මෙන්න මේ වගේ අත්තුම අපිට හම්බ වෙන්නේ. ඒක මාංශය කනිමු. එතකොට අහන මෙන්න මේ දෙන්නගේ කෝණික ප්‍රවේග කොහොමද කියන්නේ ඔමේගා 1 මේක මම ගන්නවා ඔමේගා 2 කියලා. දැන් මෙතන මේකේ පැහැදිලි ඇති මේක දැන් කියනවා මේ මුදාහැරෙන්නේ සීරුවෙන් කියලා. ඒ කියන්නේ මේ පද්ධතියේ කිසිදු බාහිර ව්‍යවර්තයක් ඇති වෙන්නේ නැහැ. ඒකයි සීරුවෙන් මුදාහැරනවා කියලා කියන්නේ. ඊට පස්සේ මෙතනදී A සහ B කියන දෙන්නම ඔමේගා වලින් ප්‍රමණය වුණා. මෙතනදී මේ අවස්ථාව මේ සම්බන්ධයේ කනෙක්ෂන් සම්බන්ධය
බිඳවැටුණා සීරුවෙන්. එතකොට බාහිර ව්‍යවස්ථා පද්ධතියට එදුම් නැත්නම් අනිවාර්යෙන් මේ අවස්ථාවේදී කෝණිගම්මිතා සංස්කෘතික වෙන්න ඕනේ. එහෙනම් මේ අවස්ථාවේදී කෝණිගම්මිතා අපි ගන්න පුළුවන් මේ කෝණිගම්මිතාවේ I1 කියලා ගත්තොත් මේ I2 කියලා ගත්තොත් I1 ඔමේගා ධන I2 ඔමේගා සමානයි. මේ අවස්ථාවේදී මම I1 කියලා ගත්තොත් මෙයා I2 කියලා ගත්තොත් I1 ඔමේගා 1 ධන I2 ඔමේගා 2 කියලා. හරිද? පැහැදිලිද? අපිට එහෙම නැත්නම් ඉතාම සරලව හිතන්න පුළුවන් නේද මෙන්න මෙහෙම. අමෙන්න මෙහෙම ගත්තොත් මෙතනදී මේ සීරුවෙන් මේ දෙන්න ගැලවෙනවා කියන්නේ මේ දෙන්න සීරුවෙන් කියලා සමීකරණ ඔකොත් ලියන්න ඕනේ. මේ දෙන්න සීරුවෙන් ගැලවෙනවා කියන්නේ මෙයත් ආරම්භයේ ඔමේගා වලින් ගැලපුණා, මෙයත් ඔමේගා වලින් ගැලපුණා. මේ දෙන්න ගැලවුණාම මේ දෙන්න ගාස් තිබුණා අල්ෆා I2, මෙයාගේ අල්ෆා I2. අවස්ථා දෙකේම කෝණිගම්මිතා සමාන වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන් මේ අවස්ථා දෙකේ මේ දෙන්න ප්‍රවේග එකම ප්‍රවේග වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක් වෙන්න ඕනේද? ඔමේගාම වෙන්න ඕනේ. ඇයි මම එහෙම කියන්නේ? මොකද කෝණිගම්මිතා සංසිඳීම මතින් මේ අවස්ථාවේ කෝණිගම්මිතා මේ අවස්ථාවේ කෝණිගම්මිතාවට සමාන වෙන්නේ. මොකද මෙයා ගැලුනේ සීරුවෙන් කියලා කියනවා. බාහිර ව්‍යවර්තයක් ඇතුන්නේ නැහැ. ඒ නිසා එහෙම මේ දෙන්නගේ කෝණිගම්මිතා සමාන වෙනවා. අනිවාර්යයෙන්ම මේ ඔමේගා ඔමේගා 1 සහ ඔමේගා 2 කියන දෙන්නම ඔමේගා වෙන්න ඕනේ. එහෙනම් අපිට උත්තරේ ගන්නවා ඒ හා බියන් දෙකේම කෝණි ප්‍රවේගයන් ඔමේගා මෙතන ඔමේගා 1 දීලා තියෙනවා. ඔමේගා 1 දෙසම පවති 24 උත්තරේ වෙන්න ඕනේ 1. හරි 24 උත්තරේ වෙන්න ඕනේ පළවෙනි 1. संबंध वस्तु देखे में चलते नुसरका वस्तु देखे में चलते नुसरका हर में ඒ කියන්නේ අර දැන් මේ දෙන සම්බන්ධය රේඛීය චලිතයේ තිබුණා නේ. කියන්නේ ඒ කෙනෙක් නම් එහෙම කැරි කිව්දි අර දී කෙනෙක් ලොම වුණා රේඛීය චලිතයේ ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. ඒ කෙනෙක් නම් එහෙම කැරි කිව්නවා දී කෙනෙක් නම් කැරි උඩට එන්න බෑ මෙයා සම්බන්ධ වෙන්නේ. ඒ රේඛීය චලිතයේ නසලකාරින්න කියලා කියනවා. එහෙම වුණාට පස්සේ පද්ධතිය නව කෝණික ප්‍රවේග වෙනවා යහන් කියලා ඉතාමත් සරලයි. මොකද කරන් දෙන්නේ කෝණික ගමකට සමානයි I1 ඔමේගා 1 ධන I2 ඔමේගා 2 බෙදීම I1 ධන I2 කියලා අපිට ලැබෙනවා. ඒ නිසා 28ට උත්තර වෙන්න ඕනේ 4. හරි 28ට උත්තර වෙන්න ඕනේ 4. ඒකත් තමයි ලේසි එක. 29 ගත්තොත් ඒකත් එහෙමමයි. රූපේ පෙන්වා ඇති ඒකාකාර වස්තු තුනට සමාන ස්කන්ධ තියනවලු. ඒ වස්තුවේ අරය කැපිටල් R වන ඝන සිලින්ඩරයකලු, කැපිටල් B වස්තුව අරය කැපිටල් R වන තුනේ කුහර සිලින්ඩරයකලු, C වස්තුවක පැත්තක දිග 2 කැපිටල් R වන ඝන ඝනකයකලු පෙන්වා ඇති අක්ෂ වටා වස්තුන්ගේ අවස්ථි ගුණය පිළිවෙලින් පෙන්වා ඇති අක්ෂ වටා වස්තුන්ගේ අවස්ථි ගුණය පිළිවෙලින් අහනවා. මේකෙත් පැහැදිලි වැඩිම අවස්ථි ගුණයක් තියෙන ඕන ස්කන්ධ වියක්ති වැඩිම කාවිනේ. ඒ කියන්නේ වැඩිම ස්කන්ධ වියක්ති නේද? එහෙනම් ස්කන්ධ ඔක්කොම සමානයිනේ. වැඩිම ස්කන්ධ වියක්තියක් තියෙන්නේ B වලට. කැපිටල් B වලට තමයි වැඩිම ස්කන්ධ වියක්තිය තියෙන්නේ. එහෙනම් අවස්ථි ගුණය වැඩි වෙන්න ඕනේ කැපිටල් B වල. කැපිටල් B වැඩිම උත්තර ගත්තොත් එහෙම 1 අයින් කර හැකි 4 අයින් කර හැකි ආයෙ 2 3 5 අපිට තියා ගන්න වෙනවා.
ඊට පස්සේ අපි A සහ C බලමු. එතන ගත්තොත් එහෙනම් අපිට පේනවා මෙන්න මෙහෙම අපිට ඒක දේ දෙක හිතා ගන්න පුළුවන්. හිතා ගන්න බැරි නම් අර මේකෙන් වැඩිම B කියලා හිතා ගන්න පුළුවන් එක කොහොමද? A සහ B දෙකෙන් කොහොමද වැඩිම කියලා සමහර අය හිතා ගන්න බැරි වෙන පුළුවන්. ඒක මෙන්න මෙහෙම ඉස්සන්න. හරිද? දැන් බලනවා මෙන්න මේ අක්ෂයේ ඉඳලා මේ මුහුණතේ මෙන්න මේ කේන්දර මේ මුහුණතේ තියෙන හැම අංශුවකටම තියෙන උපරිම දුර කැපිටල් R ට සමානයි. හරි, කැපිටල් R ට සමානයි. හැබැයි මෙන්න මෙතන ගත්තොත් එහෙම මෙතනදී මේක එක පැත්තකදී මේ එක පැත්තකදී කැපිටල් 2යි ආවනේ. එහෙනම් මේ අංශුද මෙන්න මෙතන තියෙන දුර R ට සමානයි. මෙතනත් r ට සමානයි. හැබැයි මේ කේන්ද්‍රය ඉඳලා මෙන්න මේ ඉසෙට් තියෙන දුර, හරි, මෙන්න මේ කේන්ද්‍රය ඉඳලා මෙන්න මේ ඉසෙට් තියෙන දුර r වෙන්නේ මේක r මෙතන r. එහෙනම් මේක රිජිඩ් බොඩි ත්‍රිකෝණයෙන්ද මෙන්න මේක. එහෙනම් මේ දුර කීයක් වෙන්න ඕනද? ඈ 2යි, මූල 2යි r වෙන්න ඕන. මොකද පයිතගොරස්ගේ මධ්‍යම r වර්ගයෙන් r වර්ගයේ වර්ගමූල, ඒ කියන්නේ 2i r වර්ගයේ වර්ගමූලයේ මුල 2i r වෙනවා. අන්න එතකොට එකෙන් පැහැදිලි වෙනව නේද? මේ අවස්ථාවේදී මේ කේන්ද්‍රය ඉඳලා මේ හැම වස්තුවක්ම තියෙන්නේ මේ කේන්ද්‍රය ඉඳලා මේ තියෙන ස්කන්ධයේ මෙතනදී තියෙන මේ අංශු තියෙන උපරිම දුර කේන්ද්‍රය ඉඳලා r. හැබැයි මෙතනදී මේ කේන්ද්‍රය ඉඳලා සමහර අංශු උපරිම r දුරකින් ඉන්නවා. හැබැයි මෙන්න මේ කොම් වල ඉන්න අංශු මේ කේන්ද්‍රය ඉඳලා ඉන්නේ මූල 2i r දුරක් වැඩියෙන්. අනිවා මූල දෙකට වඩා දැන් අනිවාර්යයෙන්ම මූල දෙක විශාලයිනේ. එකට වඩා පොදු මූල දෙක කියන්නේ 1.4යි ගන්න. ඒක විශාලයිනේ එකට වඩා. ඒක නිසා මෙන්න මේ අවස්ථාවේදී මේ අංශයේ ඉඳලා පදාර්ථයේ ස්කන්ධයේ තියෙන දුර මේ අවස්ථාවට වඩා වැඩි. ඒක නිසා මේ අවස්ථාව A නම් මේ අවස්ථාව B නම් IB විශාලයි IAට වඩා. එහෙනම් sorry මෙතන මේක a කියලා දෙලා තියෙනවා, මේක දෙලා තියෙන c කියලා. එහෙනම් මෙතනදී ic විශාලයි a ට වඩා, ib කොහොමවත් වැඩි නේ. එහෙනම් මෙන්න මෙහෙමයි අසමානතාවය එන්න ඕනේ. හරි, ib ic ia කියලා. ඔහොමද අසමානතාවය එන්න ඕනේ. එහෙනම් එහෙම උත්තරේ ගත්තොත් එහෙනම් අපිට තියෙන්නේ දෙවෙනි උත්තරේ 29ට උත්තරේ 2. හරිද? දැන් අපි ටිකට යන අදට කතා කරන අන්තිම MCQ එක ඊට පස්සේ ඉතුරු ටික ඔයාලට ඉතුරු අය MCQ තියෙනවා 31 ඉඳලා 49 වෙනකම්. ඒ කියන්නේ තව MCQ තියෙනවා 18. ඒ 18යි වෘත චලිතයේ MCQ 20ක් විතර තියෙනවා. ඒ ටිකයි ඊළඟ වීඩියෝ එකෙන් දාන්න. හරිද? මේ ටිකක් බලා ගන්න. වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඒක දාන්න මේ ඉඳලා මට බලාගෙන මේ ටික හදා ගන්න පුළුවන්. ඒ නිසා මේ ඔයාලේ මොකක් හරි අඩුපාඩු තියෙනවා නම් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම ඔයාලට පාස් පේපර්ස් එක උදාන් කරලා තියෙනවා නම් මම මේ විදිහට තමයි කරන්නේ. මේක වල ඊට පස්සේ දවස් දින ගන්න කීතාව. ඔයාලට ඊට කලින් වෙන මොනවා හරි කාර්ය ශක්ති සමතාව නියුට්‍රෝනික් මේවා කරන්න ඕන නම් කියන්න. ප්‍රශ්නයක් නැහැ. මේ එහෙනම් අපි 30 වෙනි එකට යමු. මේ කියනවා i නෝට් අවස්ථි ගුණයක් සහිත ඔමේගා නෝට් කෝණික වේගයකින් එහි අක්ෂය වටා එක රූපේ පෙන්වා ඇති පරිදි භ්‍රමණය වන සිලින්ඩරාකාර චන්ද්‍රිකාව දෙක රූපේ පෙන්වා ඇති පරිදි සූර්ය චැනල දෙකක් විවෘත කරනවලු පද්ධතියේ නව කෝණික වේගයේ ඔමේගා 1 බවට පත් වෙනවලු. දැන් මෙහි අක්ෂය වටා ටෝ ව්‍යාවර්තයක් විදුහල් කෝණික තරණය වන්නේ කුමක්ද කියලා අහනවා. කෝණික තරණය සම්බන්ධ ටෝසා කෝණික තරණය සම්බන්ධ සමීකරණය මොකද්ද? ටෝ සමානයි
කෝ සමානයි i අල්ෆා. කෝණින් කරේ වන්නමල් කෝ i හොයන් ඉන්න ඕන. i හොයන් ඉන්න බෑ. එහෙනම් අපි මෙන්න මෙහෙම කරමු මේ ගාන. එදාදී මේ දැන් මේ චන්ද්‍රිකාව සූල කළ දෙකක් විදා ගන්න ඕන එළියට. මේකේ සූල පෙරල ගත කියලා බාහිර අසුතු ව්‍යාප්තියක් ඇති වෙන්නේ නැති නිසා කෝණික ගමිතා සංස්තනීමේ ගාම. ඒක මට එනවා මෙන්න මෙහෙම. I not ඔමේගා 1 සමානයි I not ඔමේගා 1 සමානයි I not ගන්න මේ සූල පෙරල දෙකේ අවශ්‍ය බල මම ගන්නවා I 1 කියලා. I1 omega 1 ඒක විදිහ දිනවා මොකද මම කරේ කෝණික ගම්මිතා සංසිඳම මේ අවස්ථාවේ මේ පරිණ රූපයේ අවස්තිපූර්ණය ඒ කියන්නේ නිකන් සිලින් චන්ද්‍රික අතර පාස් කරලා I0 ඊට සූර පෙළ දෙකක් දෙපැත්තට දාගත්තට පස්සේ ඒ දෙකේ අවස්තිපූර්ණය මම I1 කියලා ගත්තා මෙතන ඒක මම දාගත්ත සංකේතයක් කෝණික ගම්මිතා සංසිඳින් I0 omega 1 සමානයි I0 ගන්න I1 මත omega 1 හරිද sorry එතන ඔමේගා නෝට් මේකවල දත්ත දිලා තියෙනවා ඔමේගා නෝට් කියලා ආරම්භෙදී i නෝට් ඔමේගා නෝට් සමානයි i නෝට් දන i1 වදා ඔමේගා 1 කියලා. මට මේකේ ඔමේගා 1 ඒ කියන්නේ අවසාන සූල වල දැන් දික් කරලා පස්සේ යගේ කෝණික ප්‍රයෝග කර ගන්න පුළුවන් i නෝට් ඔමේගා නෝට් වෙදීම මට මෙතනින් sorry මට මෙතනින් මෙන්න මේ නව මේ පද්ධතියේ නව අවස්ති කෝණය. ඒ කියන්නේ i නෝට් I1 කියන්නේ ඔයා ගන්න පුළුවන් I0 omega 0 වෙදීම omega 1 කියලා. එහෙනම් එහෙනම් මම මේ පද්ධතියේ අවසාන يعني මේ චන්ද්‍රිකාව සූර්ය පැන දෙකක් දික් කරලා ඉතර පස්සේ අවසාන අවස්තිපූර්ණේ යාගේ මුළු අවස්තිපූර්ණේ මම මෙන්න මේ ප්‍රකාශයෙන් ගත්තා. එහෙනම් මම මේක කෝ සමාන I අල්ප දැම්මොත් එහෙම විආවර්ත සමානයි අවස්තිපූර්ණ ඩි කියන කෝණින් කරණය. ටෝ ටෝ වයින් කියලා දිනනවා. I මේ සම්පූර්ණ පද්ධතිය අවශ්‍යුනේ මේකනේ මේ i කියන i1 නෝ i0 නෝ i1 නේ i1 කියන්නේ මන් දාගත්තා කියන්නේ ඒක දාන්න හරිය නැනේ උත්තරේ නැනේ එහෙනම් මම හිතනවා i වෙනකොට මෙන්න මේ i0 ඔමේගා නෝට් වෙදීම ඔමේගා මන් දාගන්න මතාලා ඇල්ෆා මේක මුලින්ම වල බලසමට ඇල්ෆා උත්තර දුන්න මට එනවා මොකද්ද ප්‍රෝ ඔමේගා 1 වෙදීම i නෝට් ඔමේගා නෝට් කියලා එහෙනම් 30 වෙනිවල උත්තරේ වෙන්නේ tau omega 1 වෙදීම i not omega not ඒ කියන්නේ 30 ට උත්තර වෙන්නේ 2 හරි 30 ට උත්තර වෙන්නේ 2 ඔය විදිහට තමයි ඔයාලට මේ MCQ ටික සාකච්ඡා කරේ ගොඩක් අය මුචාද ප්‍රොන්සල්ගේ පාස් කරලා ඉඳලා තිබ්බයි ඉතින් ඒකේ කොටසක් කරලා ඉතුරු කොටස මම පුළුවන් ඉක්මනට ඔයාලට දාන්න ඉතුරු කොටස මුචාද දෙක ඊට පස්සේ ඩ්‍රෝස් ටික තනවා විදිහට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඊට කලින් යාන්ත්‍රික විද්‍යාව තුළ මොන හරි ඕනේ නම් එනි කියන්න මයිඩිය දාන්න බලන්න ඊට කලින් ඉතින් ඔයාලා මම කියන්නේ මුළු වීඩියෝ එකම يعني හැමින් සියම ගේම පැහැදිලි කරලා කරා මම හිතනවා පුළුවන් උපරිමයෙන් කරා කියලා මේ මොන හරි අඩුපාඩු තියෙනවා ඔයාලේ කමෙන්ට් එකක් දාන්න මට ප්‍රයිවට් මෙසේජ් එකක් මම දෙමක් කමන්නේ නම්බර් එක තියෙන නිසා අනිත් එක ඔයාලා මෙතන ඉඳලා ඉතුරු ටික කරලා කියන්න කරලා කවුරු නැති ඉන්නවා නම් ඒ වගේ මේ වීඩියෝ එකම ෆුල් එකම ඔයාලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට සමහරවල් සීගුල් ලේසිනම් ඒක බලන්න එපා. ඒක ස්කිප් කරලා බලන්න. ඔයාලට අවශ්‍ය දේවල් විතරක් අවශ්‍ය දේවල් විතරක් බලන්න. හරි හොඳයි කියලා ලයික් එකක් දාන්න. ඉතින් ඉස්සරහට මේක කරන්න බලාපොරොත්තු වෙනවා. 25 අයට නම් පේපර් ටික කරනවා, ඒවල් ටික කරගෙන යනවා. 24 අයටත් ඒක පටන් ගන්නවා. මේ විදිහට පාස් වෙලා ස්ටික් කරනවා. ඊට අමතරව අලුත් පොත්පත්වල ගන්න ඒ ටික හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකට Telegram group එකක් හරි WhatsApp group එකක් හරි ඉස්සරහට හදනවා. මේක ඔයාලේකට address description එකේ දාන්න link එක. ඒක ඒ හරහා තමයි ඔක්කොම ඉස්සරහට යන්නේ. ඒක මම මේ විදිහට මේ පාස් වෙලා ටික දීලම කරලා දෙන්නම්. ඉතින් අදට එනම් ඉවරයි. ඊතර ටික ඉගෙන ගන්න මෙතන මම කොහොමද 18ක් තියෙනවා, අද 20ක් තියෙනවා. ඒක 38ක් තියෙනවා. උඩින් try කරලා දෙනවා 38 ඉවර කරලා ගන්න. ඊළඟ වීඩියෝ එකේ ඒකට ඔක්කොම ප්‍රමාණ චලිතය උරු චලිතය ඔක්කොම ටික ඉවරයි. ඊට පස්සේ draw එක කරලා තනම යන්න තියෙනවා. එහෙනම් කට්ටිය අලු කොටි හදා ගන්න. අදින් එහෙනම් වැඩේ ඉවර කරනවා මෙතනින්.